साधु साधु साधु। अवसराय गौरवनीय स्वामीन वहांसे, लोक धर्म लेस सलकन दुख सप लाभालाभ यनादि अभ्यसुर करण आकार उतुम राहतान वहांसे केवा अवबोध करण आकार पैदली कल दिन पुलवान ලෝක ධර්මයන් කියලා කියන්නේ මහත්යෝ අෂ්ට ලෝක ධර්ම කියලා තියෙනවනේ හැම කෙනෙකුටම පොදු ධර්මතාවයන්. ඉතින් ලෝක ධර්මතාවයන් කියන දේක මිනිස්යාට විතරක් පොදු ධර්මතාවයන් නෙමෙයි. මිනිස්යා වේවා දෙවියා වේවා මේ තිරිසන් සතෙක් වේවා සතර අපායේ සත්වෙක් වේවා මේ සෑම කෙනෙකුටම ඒ පොදු මිනිස් ධර්මතාවය පොදු ධර්මතාවය. ඒ කියන්නේ දුක් සැප නිඳා අපහාස කීර්ති ප්‍රශංසා ලාභ අලාභ යස ආයස තේන මේ සෑම දෙයක්ම ලෝකයටයි තියු ධර්මතාවය. जीवत्न समाजे दुख तीन අනිත් මිනිස්සු දුක් විඳිනවා ලාභාලාභ විඳිනවා කීර්ති ප්‍රශංසා විඳිනවා යසායස විඳිනවා නමුත් රහතන් වහන්සේවා තමන්ගේ දෙයක් බවට පත් කරගන්නේ නැහැ. ඒතොර එහෙමනම් මහත්යලා නිරේතුරු මහත්යෝ ලෝක ධර්මයන් මගේ කරගන්නේ කුමක් නිසාද? පස්සේ නිත්‍ය වශයෙන් ගන්න නිසා. තේරෙනවා. ඒතොර පස්සේ කියන්නේ මොකද? අධ්‍යාත්මික රූපයත් බාහිර රූපයත් විඥානයත් තුන එකතු වෙන තැන පස්සේ පස්සේ කියලා කියන්නේ දැක්කා ඇසුණා දැනුණා කියන කාරණා දැක්ක දේ තෘෂ්ණාවෙන් තෙත් කරපු තැනදී අන්න ලෝක ධර්මයන් මගේ කරගන්නවා. එසේ ඇසුන දේ තෘෂ්ණාවෙන් තෙත් කරන තැනදී අන්න ලෝක ධර්මයන් මගේ කරගන්නවා. දැනුන දේ තෘෂ්ණාවෙන් තෙත් කරන තැනදී අන්න ලෝක ධර්මයන් මගේ කරගන්නවා. ඉන් මෙහා මාත්‍යෝ අපි නිරේතුරුවම රහතන් වහන්සේ හැර ඉන් මෙහා සෑම කෙනෙක්ම නිරේතුරුවම මේ ලෝක ධර්මයන් තමන්ගේ කරගෙන තමන්ට අයිති නැති ධර්මයන් නිසා දුක සහ සැප දෙක තුල ඉඳගෙන නිරේතුරුව භවයට යනා වූ සංස්කාරයන් සත්‍යක තේනා නිසා සකස් කරගන්න සෑම සැප වේදනාවක් දුක් වේදනාවක් උපේක්ෂා වේදනාවක් ඉදිරියේදීම අපි නිරේතුරුවම භවය සකස් කරගනිමින් තමයි ඉන්නේ. මාත්‍ය ආද දවසේ උදේ ඉඳන් මේ මොහොත දක්වා කුමක්ද කළේ? ලෝකයට අයිති වූ ලෝක ධර්මතාවයන් මාත්‍යාගය කරගෙන ජීවත් වුණා. තේනා සැපසෙව්වත් ඒ වගේම දුක ලැබුණා උපේක්ෂාව කියන කාරණා ලැබුණා මේ සෑම දෙයක්ම ලෝකෙටයි දේවල් ඒ ලෝකෙටයි දේවල් නිරේතුරුව මර පස්සේ නිත්‍ය වශයෙන් ගැනීම නිසා සකස් වෙන විඳීම තුල මහත්යා මහත්යාගේ කරගන්න. ඒ නිසා නිරේතුරුවම ලෝක ධර්මයන්යි ති ලෝකෙටයි ඒවා සාරා සංක කල්පසියක් කෝටි ප්‍රකෝටි ගානක් ලෝකයේ තුල පවතින දේවල්. ඒ නිසා මේ ලෝකයේ තුල පවතින දේවල් ලෝකයටයි දේවල් හැටියට තියෙන්න ඇරලා අපි දක්ෂ වෙන්න ඕනේ නිරේතුරුවම පස්සේ කියන දැනින් අනිත්‍ය කියන තැන මතු කරගෙන ලෝකයටයි ධර්මයන් අපේ ධර්මයන් බවට පත් නොකර ගන්න. අපි හැමතැනම මේ ලෝක ධර්ම අපේ කරගන්නේ නැත්නම් මගේ කරගන්නේ පස්සේ නිත්‍ය වශයෙන් ගැනීම නිසානේ. ඒ කියන්නේ අවිද්‍යාව නිසානේ. එතකොට අවිද්‍යාව සකස් වන්නේ කුමන හේතුවක් නිසාද? ඒතොර මහත්යෝ මුලින්ම දකින්නකෝ අවිද්‍යාව සකස් වෙන්නේ කුමක් නිසාද කියලා නේද? දැන් අවිද්‍යාවත් හේතුඵල ධර්මයක් නේ. ඒතොර අවිද්‍යාව යමෙක් තුල සකස් වෙන්නේ පංච නීවරණ නිසා. ඒක හොඳට තේරුම් ගන්න ඕනේ. කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ද උද්ධච්ච කුක්කුච්ච විචිකිච්ඡා කියන මෙන්න මේ පංච නීවරණයන්ගේ ඵලය තමයි අවිද්‍යාව කියලා කියන්නේ. තේරුණාද? පංච නීවරණයන්ගේ ඵලය. එතකොට මහත්යා තුළ ප්‍රශ්නයක් මතු වෙන්න පුළුවන් පංච නීවරණයන්ගේ ඵලය අවිද්‍යාව නම් පංච නීවරණ කුමක ඵලයක්ද කියන කාරණේ. එතකොට පංච නීවරණ සකස් වෙන්නේ මහත්යෝ කාරණා දෙකක් මුල් කරගෙනයි. පළවෙනි කාරණය තමයි අසත්පුරුෂ ආශ්‍රය. ඒ කියන්නේ මිත්‍යා දෘෂ්ටික ආශ්‍රය. දෙවෙනි කාරණය තමයි කාමයන් කෙරේ තියෙනා වූ අධික තෘෂ්ණාව. එතකොට මෙන්න මේ කාරණා දෙක වැඩි වෙන්න එයා තුන අනිවාර්යයෙන්ම පංච නීවරණ ධර්මයන් තිවුර වෙනවා. පංච නීවරණ ධර්මයන් වැඩෙන්න එයා තුල සාක්ෂාත් වෙන්නේ අවිද්‍යාව කියන කාරණය. එතකොට යම් වෙලාවක මහත්යාට ප්‍රශ්නයක් නැගෙන්න පුළුවන් එහෙමනම් ස්වාමින් වහන්සේ සප්තබොජ්ජංග අවිද්‍යාවට අයිති නැද්ද කියලා. පොද පංච නීවරණයන්ගේ විරුද්ධාර්ථය තමයි සප්තබොජ්ජංග කියන්නේ. සති ධම්ම විදියේ වීර පිළිටි පස්සදි සමාධි උපේක්ඛා. එතකොට පංච නීවරණ අයිති වෙන්නේ අධර්මයට
සප්තබොච්චයන්ගෙන් අධර්ම මේ අයිති වෙන්නේ ධර්මයට. එතකොට දැන් පංච නීවරණ නිසා යමෙක් තුල අවිද්‍යාව සකස් වෙන්නේ. එතකොට මහත්යා තුල සිතක් සකස් වුණොත් එහෙමනම් ස්වාමීන් වහන්සේ සප්තබොච්චංග අවිද්‍යාවට අදාළ නැද්ද කියලා නෑ සප්තබොච්චංගේනුත් අවිද්‍යාවට අදාළ ධර්මතාවයයි. ඒක හොඳට තේරුම් ගන්න. මොකද සංසාරය පුරාවට අපි අප්‍රමාණ සප්තබොච්චංග ධර්මයන් අපේ ජීවිතය තුලින් වඩලා තියෙනවා. සම්මා සම්බුද්ධ ශාසන මුණ ගැහිලා අප්‍රමාණ සප්තබොච්චංග ධර්මයන් අපේ ජීවිතේට වඩලා තිනවා. නමුත් මේ සෑම සප්තබොච්චංග ධර්මයක් තුලින් අපි තුල රැස්ුනේ මොකද්ද? කුසලයක් හෝ අනිවාර්යම කුසලයක්. තේරෙනවද? එතකොටදී අනිවාර්යම නිරේතුරුවම සප්තබොච්චංග ධර්ම අවිද්‍යාවට අදාළද කියන කාරණේ තේරුම් කරගනිද්දී මුලින්ම මහත්යා දකින්න ඕනේ සප්තබොච්ච අවිද්‍යාව නිසා වැඩෙනා වූ ධර්මතාවය කුමක්ද කියලා. අවිද්‍යාව නිසා කුමක්ද වැඩෙන ධර්මතාවය? අවිද්‍යාපච්චය සංකාර. තේරෙනවද? යම් ධර්මතාවයක් තුළින් සංස්කාර වැඩෙනවා නම් සංස්කාර කියන්නේ මොනවාද? කුසල් සහ අකුසල්. යම් ධර්මතාවයක් වැඩීම තුළ කුසල් හෝ අකුසල් වැඩෙනවා නම් අනිවාර්යෙන් මේ ධර්මතාවය තුළ අවිද්‍යාව සංගවිලා තියෙනවා. අවිද්‍යාව සංගවිලා තියෙනවා. එතකොට එනම් සප්තබොච්චංග වැඩිීමේදී අනිවාර්යයෙන්ම වැඩෙන්නේ කුසල් දහමක්. ඒ තුලත් අවිද්‍යාව සංගිලා තියෙනවා. ඒ වගේම පංච නීවරණ වැඩෙන්නේ අවිද්‍යාව හේතුවෙන්. ඒ තුලත් අනිවාර්යයෙන් මේ අකුසලයේ තුල අකුසල් සංගිලා තියෙනවා. තේරෙනවද? එහෙනම් නිරේතුරුවම අපි මෙතෙන්දී දක්ෂ වෙන්න ඕනේ පංච නීවරණ යටපත් කරමින් සප්තබොච්චංගයන් මතු කර ගනිමින් මතු කර ගන්නා වූ සප්තබොච්චංගී අනිත්‍යභාවයේ දකින මොහොතේ අන්න අපි අවිද්‍යාව නිරෝධ කිරීමේ මාවතට සෙන්වෙන්නේ. තේරෙනවද? එනිසා නිරේතුරුවම අපි දකින්න ඕනේ මොකද මේ தත්ත්වය බොහොම බරපතල ආකාරයක සමාජය තුල තියෙන ප්‍රශ්නයක්. මොකද නිරේතුරුවම පින්වතුන්ලා පින්කම් කරමින් දන් දෙමින් සමාධිය වඩමින් මෛත්‍රිය වඩමින් ඇතිවෙන්නා වූ සප්තබොච්චංගයන්ට නිරේතුරුවම ඇරිලා යනවා. නිරේතුරුවම ඇරිලා යනවා. තේරෙනවද? මේ සප්තබොච්චංගයන් එක සෙල්ලම් කරන ස්වභාවයක් පේනවා බෞද්ධ ජනතාව. මොකද ඒගොල්ලන්ට ඒකේ අන්තර පෙන්නේ නැහැ. ඒ නිසා නිරේතුරුවම දක්ෂ වෙන්න ඕනේ මොන පින්කම කළත් ඒ පින්කම තුලින් රැස් වෙන්නා වූ පින නැත්තම් කුසලයේ ආස්වාදයක්. ඒ ආස්වාදයට සමාජයේ නිරේතුරුව බැඳෙනවා. ඒ බැඳීම නිසා අපි අවසානයේ පින්කම තුලින් සේවය කළ තියෙන කාටද? අවිද්‍යාවටමයි. අවිද්‍යාවටමයි. භවයට යන්නා වූ සංස්කාරයක කියන කාරණයක් මෙතනදී දැනගන්න ඕනේ. අපේ හැමදෙන්නේ දැන් මේ සත්තබොච්චංග තුල අවිද්‍යාව සැඟවි තියෙනවා නම් ඒ සත්තබොච්චංගම අවිද්‍යා නිරෝධයට මාර්ගය තුල යොදා ගන්න ආකාරය විස්තර කරන්න පුළුවන්ද? එතකොට මහත්මයෝ නිරේතුරුවම ගීපින්වතුල්ලා දක්ෂ වෙන්න ඕනේ නිරේතුරුවම සත්තබොච්චංග ධර්මයන් ජීවිතය තුලට එකතු කරගන්න. එතකොට සත්තබොච්චංග ධර්මයන් ජීවිතය තුලට එකතු කරගෙන නිරේතුරුව මේ සත්තබොච්චංග ධර්මයන් තුළින් සකස් වෙන්නා වූ ආස්වාදය අනිත්‍යය කියලා දකින්න. ඒ කියන්නේ සත්තබොච්චංග ධර්මයන්ගේ මුල්ම බොච්චංග ධර්මයේ තමයි සති සම්බොච්චංගය. ඒතකොට සතිය තුළ ජීවත් වෙමින් සතිය සිහියේ අනිත්‍යභාවය දකින්න ඕනේ. දැන් මහත්යා ඊයේ දවසේ අප්‍රමාණ අවස්ථාවන් වල සතිය සිහිය තුළ ජීවත් වෙන්නේ නැති. තේරෙනවද? ධර්මානුකූලව හිතලා ධර්මානුකූලව කටයුතු කරලා සතිය සිහිය තුල ඊයේ දවසේ ජීවත් වුණා මේ මොහොතේ සතිය සිහිය නිත්‍යද අනිත්‍යද? අනිත්‍යයි. තේනවා. ඉنسان නිරේතුරුවම පින්වතුල්ලා කල්යාණ මිත්‍රාශ්‍රය ලැබමින් සද්ධර්ම ශ්‍රවණය කරමින් ශ්‍රවණය කළා වූ සද්ධර්මයේ නුවණින් මෙනෙහි කරමින් ඒ දැක්කා වූ දැක්ම ඔස්සේ සතිය සිහිය සකස් කරගෙන ඒ සතිය සිහිය අනිත්‍යයි කියලා දකිමින් ජීවත් වෙනවා. ඒ වගේම සතිය සිය නිසා වැඩෙන්නා වූ ඊළඟ ධර්මතාවය තමයි ධම්මවිජය බොජ්ජංගය. ඒ නිසා නිරේතුරුවම අපි තුල කොච්චරනම් ධර්මයට අදාළ සිතුවිලි සකස් වුණා. කොයිතරම් ධර්මයට අදාළ සිතුවිලි සකස් වුණත් ඒ සෑම සකස් වෙන සිතුවිල්ලක්ම අනිත්‍යයි කියන කාරණේ දකිමින් ජීවත් වෙනවා. ඒවා නිසා රැස් වෙන්නා වූ සංස්කාරයන් අනිත්‍යයි කියලා දකිමින් ජීවත් වෙනවා. එතකොට ධර්මවිජය බොජ්ජංගය නිසා අපි තුන ආරෂ්ඨාංගික මාර්ගය තුල ගමන් කිරීම සඳහා වීරිය ඇති වෙනවා. ඒ වීරිය තුල අපි කටයුතු කරන්න ඕනේ මේ වීරියත් අනිත්‍යයි කියන කාරණේ දකිමි. මොකද යම් මොහොතක් වෙනවා අපි කොච්චර වීරයෙන් මේ මොහොතේ පින්කම් කළත් කොච්චර දන් දුන්නත් සිල් රැක්කත්
යම් මොහොතක් වෙනවා අපේ මේ අතපය වාරු නැතු වෙන මොහොතක් ජීවිතේ තේරෙනවා එහෙනම් මේ මොහොතේ අපි කොච්චර ක්‍රියාශීලීව වීරයෙන් යුතුව පින්කම් කළා ඒ පින්කම් කරන මොහොතේ වීරයෙන් යුතුව ඒ කටයුතු කරන මොහොතේ අපි මොහොතක් දැස් දෙක පියාගෙන හිතන්න දක්ෂ වෙන්න ඕනේ මේ මොහොතේ මේසා වීරයක් මාතුල තිබ්බත් යම් දවසක් වෙනවා මේ අතපය වාරු නැතුව අංග විකල භාවයට අංශභාග භාවයට පත් වෙලා ජීවත් වෙන්න පුළුවන් අවස්ථාවක් එනවා කියලා එතකොට වීරය තුල සිටිය යුත්තේ වීරය අනිත්‍යභාවය දකිනවා එතකොට වීරය තුල ගමන් කරද්දී ආරෂ්ඨාංගික මාර්ගය තුල වීරයෙන් ගමන් කරද්දී අන්න අපි තුල ප්‍රීතිය පස්සද්දී ඇති වෙනවා ධර්මයේ සැහැල්ලුව එතකොට මේ ධර්මයේ සැහැල්ලුව ප්‍රීතිය පස්සද්දී සකස් වෙන තැන අපි මේ ප්‍රීතිය පස්සද්දී ජීවිතයට එකතු කරගත යුත්තේ ඒ ප්‍රීතියත් පස්සද්දියත් අනිත්‍යයි කියලා දකින සත්‍ය තුල දැන් කොච්චර අපි ප්‍රීතියෙන් පස්සද්දියෙන් අපි පින්කම් කළත් යම් මොහතක අපි ගැටෙන්න ආව දෙයක් සිදු වෙච්ච මොහොතේම ඒ ප්‍රීතිය පස්සද්දිය අටපත් වෙලා ආයිමත් ද්වේෂය සතු වෙන තේන එසා ප්‍රීතිය පස්සද්දිය තුල අපි නිරේතුරුවම ජීවත් වෙන්න ඕනේ මේ ප්‍රීතියත් පස්සද්දියත් අනිත්‍යයි කියලා දකින්න ආව අර්ථය තුලමයි ඊළඟට ප්‍රීතිය පස්සද්ධිය නිසා සකස් වෙන්නේ මොකද්ද සමාධිය උපේක්ඛාව ඒ නිසා නිරේතුරුවම කොච්චර සමාධිමත් හිතක් සකස් වුණත් ඇලීම් ගැටීම් වලින් තොර උපේක්ෂා සාගත හිතක් සකස් වුණත් ඒ සමාධියත් උපේක්ෂාවත් ජීවිතයට එකතු කරගන්න ඕනේ මේ ධර්මතාවයනුත් අනිත්‍යයි කියන දකින තැන ඒ නිසා නිරේතුරුවම පංච නීවරණ යටපත් කරගෙන සප්තබොජ්ජංග මතු කරගන්න සප්තබොජ්ජංග මතු කරගෙන ඒ සප්ත බොජ්ජංගයන්ගේ අනිත්‍යභාවය දකිමින් ජීවත් වෙන මොහොතක් පාසා අපි අවිද්‍යාව නිරෝධය කිරීමේ මාර්ගයටයි ගමන් කරන්නේ. ඉنسان නිරේතුරුවම සප්ත බොජ්ජංගයන් ජීවිතයෙන් මතු කර ගන්න ඕනේ. මතු කර ගන්න නැතුව අපිට කවදාකවත් අනිත්‍ය දකින්න බැහැ. වීරය ඇති කර ගන්න නැතුව වීරය අනිත්‍ය දකින්න බැහැ. ප්‍රීතිය පස්සද්ධිය සකස් කර ගන්න නැතුව ප්‍රීතිය පස්සද්ධිය අනිත්‍ය දකින්න බැහැ. සමාධිය උපේක්ඛාව ඇති කරගන්න නැතුව කවදාකවත් සමාධි උපේක්ඛාවේ අනිත්‍යභාවය දකින්න බැහැ. ඉنسان නිරේතුරුවම දක්ෂ වෙන්න ඕනේ ආරෂ්ඨාංගික මාර්ගය තුල ගමන් කරලා පංච නීවරණ යටපත් කරලා සප්තබොජ්ජංග මතු කරගෙන මතු කරගත්තා වූ සප්තබොජ්ජංගයන්ගේ අනිත්‍යභාවය දකින්න තැනයි අපි පංච උපාදානස්කන්ධයේ අනිත්‍යභාවය දකින්නේ. මොකද ඔය සෑම සප්තබොජ්ජංග ධර්මයක්ම වැඩුණේ මේ රූපය ඇසුරු කරගෙන සතිය සිහිය වැඩුණත් මේ රූපය අසුරු කරගෙන ධර්ම විජේ බොජ්ජංගේ වැඩුණත් මේ රූපය අසුරු කරගෙන වීර ප්‍රීතිය පස්සද්දි සමාධි උපේක්ඛා මේ සෑම දෙයක්ම වැඩුණේ කුමක් අසුරු කරගෙනද මේ රූපය අසුරු කරගෙන තේන එහෙනම් බලන්න රූපය අසුරු කරගෙන සකස් වුණ මේ ධර්මතාවයේ කුමක් අසුරෙන්ද වැඩුණේ පංච උපාදානස්කන්ධයක් අසුරෙන්මයි එච්චරයි සති ධම්ම බොජ්ජංගේ කියන්නේ පංච උපාදානස්කන්ධය ධම්ම විජය බොජ්ජංගේ වැඩුණේ පංච උපාදානස්කන්ධයක් හැටියට වීරිය ප්‍රීතිය පස්සද්ධිය සමාධි උපේක්ඛාව ඇති වුණත් සප්ත බොජ්ජංග ධර්මයක් හැටියටමයි මේ රූපය ඇසුරු කරගෙන එහෙනම් මහත්මයා සතිය තුල ජීවත් වෙමින් ඒ සතියත් අනිත්‍යයි කියලා දකින තැන මාත්‍යා දකින්නේ පංච උපාදානස්කන්ධේ අනිත්‍යභාවය වීරිය තුල ජීවත් වෙලා ඒ වීරය අනිත්‍යයි කියලා දකින තැන මහත්මයා දකින්නේ පංච උපාදාන ස්කන්ධය අනිත්‍යයි කියන තැන. එහෙනම් කවදා හරි දවසක අපි උතුම් සෝවාන් ඵලයට පත් වෙනවායි කියලා කියන්නේ ගිහි පින්වතේ මෙන්න මේ පංච උපාදාන ස්කන්ධය අනිත්‍යයි කියන ධර්මතාවයේ ජීවිතයට එකතු කර ගැනීමෙන් ඒකතු කර ගැනීම උදෙසා සප්ත බොජ්ජංගේ අනිත්‍යභාවය දැකීම අත්‍යවශ්‍ය කාරණයක් වෙනවා. ඒ නිසා කිනම් භාවනාවක යෙදিলা හෝ වේවා පින්කමක යෙදিলা වේවා ධර්ම මනස්කාරයක යෙදিলা වේවා ඔබ තුල යම් සමාධිමත් හිතක් සකස් වෙනකොට ඒ සමාධියේ ආස්වාදයට බැඳෙන්න එපා. ඒ ආස්වාදයේ සකස් වෙන මොහොතේම අනිත්‍යයි කියලා දකින්න දකිද්දී එතනදී සමතයත් විදර්ශනාවත් දෙකම ඔබේ ජීවිතයට එකතු වෙනවා වගේම සප්ත බොජ්ජංගේන පංච උපාදානස්කන්ධයේ අනිත්‍යභාවය දෙකම ජීවිතයට එකතු වෙනවා. ගරු ස්වාමීන් වහන්සේ යමෙකුට යම් සමාධියක් ඉපදිලා තියෙනවද නැද්ද කියලා සැකයක් ඇති වෙන්න පුළුවන්. මෙහෙමයි මාත්‍යෝ දැන් තමන් තුල සැකයක් තියෙනවා නම් තමන්ට සමාධිය නැහැ කියලා තේනද? ඒතකොට සැකේ කියලා කියන්නේ මොකද්ද? පංච නීවරණය. විචිකිච්ඡා. තේනද? එහෙනම් මාත්‍යෝ සැකයක් තියෙනවා නම් එතන සමාධිය තියෙන විදිහක් නැහැ. මොකද සැකේ කියන්නේ පංච නීවරණය. නේද? එහෙනම් පංච නීවරණ තුල ඉඳගෙන අපි සමාධිය හොයනවා කියන කාරණේ කවදාකවත් සිද්ධ නොවන දෙයක්. තේරෙනවද? ඒ නිසා මුලින්ම මහත්මයා කරන්න ඕනේ මාත්‍යෝ ඔය සැකයෙන් බැහැර වෙන්න.
මට සමාධියක් තියෙනවාද නැද්ද කියලා සකස් වෙන්නා වූ විචිකිච්ඡා සාගත සිතෙන් මාත්‍ය බැහැර වෙන්න වෙනවා. ඔය විචිකිච්ඡාව තියෙන තාක්කල් මාත්‍යෝ නැවත 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 විසිරෙන හිත කුරුමේ තමයි තමන්ට සකස් වෙන්නේ. පංච නීවරණ සකස් වෙන්නේ. සත්බෝධියංග සකස් වීමක් නැහැ. ඒ නිසා මාත්‍මයා දක්ෂ වෙන්න ඕන ඔය සැකයෙන් බැහැර වෙලා සප්තබොධ්‍යංගයන් වැඩෙන තැනකට හිත ගන්න. තේරෙනවද? ඒ නිසා නිරයතුරුවම මාත්‍යා තුළ හිතක් සකස් වෙනවා නම් මට සමාධිය තියෙනවාද නැද්ද කියන විචිකිච්ඡා සාගත හැම වෙලාවම මාත්‍යා දක්ෂ වෙන්න ඒ හිත අනිත්‍යයි කියලා දකින්න. ඒ හිත මොන විදියකවත් නිත්‍ය වශයෙන් ගන්න යන්න එපා. හැම මොහොතේ මේ සකස් වෙනා වූ සැකය අනිත්‍යයි කියලා දකින්න ඒ අනිත්‍යයි කියලා දකින්න තැන අන සමාධිය තියෙනවා. සමාධිය කියලා කියන්නේ මාත්‍යෝ සප්තබොධ්‍යංගයක්. කල්‍යාණ මිත්‍රාශ්‍රය සද්ධර්ම ශ්‍රවණයේ නුඹින් මෙනෙහි කිරීම අනස් කල්‍යාණ මිත්‍රාශ්‍රය තුලින් සද්ධර්ම ශ්‍රවණයේ තුලින් නුඹින් මෙනෙහි කිරීම තුලින් ඔන්න මාත්‍යා සතිය සිය සකස් කර ගනිද්දී මොකද මාත්‍යා තුල වැඩින්නේ ධම්ම විජේ පොච්චංග අන ධර්මානුකූලව මාත්‍යා දකින්න ධර්මානුකූලව කොහොමද දකින්නේ සැකයක් තියෙන තැන සමාධියක් සකස් වෙන්න බැහැ එනිසාම සැකයෙන් බැහැර වෙනවා සැකේ කියන්නේ හිතක් සැකේ කියන්නේ පංච උපාදානස්කන්ධයක් පංච උපාදානස්කන්ධය කියන්නේ මායයටයි මා මෙතෙක් වෙලා සමාධියේ නාමෙන් මායයටයි ධර්මිකුයි අල්ලගෙන ඉන්න කියන තැනදී ඒ හිත අතහරින මොහොතේම අන ධම්මවිජේ බොජ්ජංගේ වැඩෙනවා ධම්මවිජේ බොජ්ජංගේ වැඩෙනකොටම අන තමන් තුල හිතක් සකස් වෙනවා තමා තුල පංච නීවරණ යටපත් වුණා සමාධිමත් හිතක් ඇති වුණා විචිකිච්ඡාව බැහැර වුණා කියලා එතෙන්දී මාත්‍ය ඇතුළ මොකද සකස් වෙන්නේ වීරය බොජ්ජංගේ ඒ වීරයත් එක්ක මාන්න ප්‍රීතිය පස්සද්ධිය සකස් වෙනවා මොකද මේ මොහොතේ මාත්‍ය ඇතුලේ වීරය පස්සද්ධිය මේ මේ ප්‍රීතිය පස්සද්ධිය නැහැ ඇයි සැකේ තුලයි ඉන්නේ විචිකිච්ඡාව තුලයි ඉන්නේ හිත දෙගිඩියාව තුලයි ඉන්නේ ඒ නිසා ප්‍රීතිය පස්සද්ධිය බැහැර වෙලා ඒක ප්‍රීතිය පස්සද්ධිය බැහැර වෙච්ච තැන හිත සමාධිමත් නැහැ ඒ කියන්නේ උපේක්ෂාවෙන් තොරව ඇලීම් ගැටීම් තුලයි මාත්‍ය ජීවත් වෙන්නේ එහෙනම් මේ සකස් වෙනා විචිකිච්ඡා සාගත හිත මට සමාධියක් තියෙනවාද නැද්ද මම මැරෙන වෙලාවේ ගැටෙන හිතෙන් මැරෙයිද මේ ආකාරයෙන් සකස් වෙන සෑම හිතක්ම පංච උපාදානස්කන්ධයක් හැටියට දැකලා පංච උපාදානස්කන්ධය කියන්නේ මායයයි කියන කාරණේ දැකලා ඒ හිත අනිත්‍යයි කියන තැන මාත්‍යෝ අන්න විචිකිච්ඡාවෙන් බැහැර වෙලා සමාධිය පිටවෙනවා ගරු ස්වාමීන් වහන්සේ අපි පළමුවෙන් දැකිය යුත්තේ රූප ආදී පංච උපාදානස්කන්ධය අනිත්‍යද ඇහැ කන ආදී සලආයතනේ අනිත්‍යභාවයද මෙහෙමයි මාත දැන් සලආයතන කියලා ගත්තත් රූපය කියලා ගත්තත් එකයි තේනවා රූප වේදනා සංඥා සංකාර විඥාන කියලා ගනිද්දි රූපය කියලා කියන්නේ ඉතින් ආයතන හැටම තමයි වෙන දෙයක් නෙමෙයි තේනවා රූපේ අනිත්‍යභාවය දකින්නවා කියලා තැන්දි සලආයතන වල අනිත්‍යභාවය දැකලා තේනවා ඒසන් නිරේතුරුම් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ මේ අපි යමක අනිත්‍යභාවය දකින්නවනම් අපි ඉස්සෙල්ලාම රූපේ අනිත්‍යභාවය තමයි දකින්නේ. තේනවා? දැන් අපි කියමු අපි නිරේතුරු කැමැති රූපයක් තියෙනවා. ඒ කැමැති රූපේ නිරේතුරුම අපේ මතකයට මතුවෙනවා. මතකයට මතුවෙලා අපිට කෙලෙස් සකස් වෙනවා. ඒ නිසා මේ වෙලාවේ මට එකපාරටම මහත්යාට කියන්න බෑ මහත්යෝ ඒ ඇතිවෙන්නා වූ හිතේ අනිත්‍යභාවය දකින්න කියලා. මොකද ඒ ශනිකව ඇතිවෙන්නා වූ හිතේ අනිත්‍යභාවය දකින්න ලේසි නැහැ. ඒ නිසා ඇත්තටම මුලින්ම අපි කරන්න ඕනේ අපේ හිත නිරයතුරුව දුවන ඒ කෙලෙස් සකස් වෙන රූපය අනිත්‍ය වශයෙන් දකින්න. තේරෙනවද? අපි ඒක කාන්තා රූපයක් නම් අපි නිරයතුරුව මේ කාන්තා රූපයේ සතර මහා ධාතුවක් හැටියට දෙතිස් කුණුපයක් හැටියට ඉරියව් පවත්වන කයක් හැටියට මේ විදිහට මේ රූපයේ විදර්ශනා නෝනින් අපි දකින්න දක්ෂ වෙන්නේ. ඒතකොට රූපයේ විදර්ශනා නෝනින් දැකලා රූපය කෙරෙහි වූ යම් කලකිරීමක් ඇති කරගත්තාට පස්සේ අන්න අපිට පුළුවන් ඒ රූපය දකින්න අවහිත අනිත්‍යයි කියලා දකින්න. තේරෙන? ඉතින් මුලින්ම අපි රූපය අනිත්‍යයි කියලා දකීමෙන් තොරව සකස් වෙන්නා වූ හිතේ අනිත්‍යභාවය දකින්න ගියොත් අපිට ගැටලු මතුවෙන්න පුළුවන්. දැන් මොකද අපි රූපය අනිත්‍යයි කියලා දැක්කේ? නැහැ. ඒ නිසා දැන් අර බුදුරජාණන් වහන්සේ දේවතානුස්සතිය වඩද්දී බුදුරජාණන් වහන්සේ දෙවියා අනිත්‍යයි කියලා දකින්න කියන කාරණේ නෙමෙයි මුලින් අපිට කියන්නේ. මේ දෙවියා කියන්නේ සතර මහා ධාතුවක් දෙවියා විඳින්නේ සංස්කාරයක් කියන කාරණේ නුවණින් දකින්න කියනවා.
දෙවියන් දිව්‍ය ආශිර්ය දකින්න කියනවා දිව්‍ය ඕජාව දකින්න කියනවා ඒ දිව්‍ය සම්පත් දකින්න කියනවා දිව්‍ය ඇසකන නාසය දිව ශරීරයේ මනස දකින්න කියනවා ඒ ප්‍රභාෂ රිද්මේ ලාලිත්‍ය දෙවියන්ගේ දකින්න කියනවා දැකලා මේ සෑම දිව්‍ය ස්වභාවයකම අනිත්‍යභාවය මුලින් දකින්න කියනවා ඒතර යම් කෙනෙක් දෙවියාගේ මේ රූපය අනිත්‍ය වශයෙන් දකින්න නැතුව මේ දිව්‍ය තලයේ දිව්‍ය සැප සම්පත් අනිත්‍යයි කියලා දකින්න නැතුව මේ දෙවියන් මිදින්න ආ වූ සෑම සැප සම්පතක්ම දෙවියා චුත වෙන වෙලාවේ අහිමි වෙනවායි කියලා දකින්නේ නැතුව එකපාරට දෙවියා කියන හිත අනිත්‍යයි කියලා දකින්න ගියොත් කවදා හරි අපි මැරෙන වෙලාවට අර ප්‍රභාෂර ශාස්ත්‍රීය දෙවියෙක් දකිද්දි අපිට ඒ දෙවියාව අතහැර ගන්න බැරි වෙනවා මොකද අපි රූපය අනිත්‍යයි කියලා දැක්කේ නැහැ අපි මැරෙන වෙලාවට පින් කරපු කෙනෙකුට මැරෙන වෙලාවේ ප්‍රභාෂර හිතක් සකස් වෙනවා ඒ කියන්නේ ලස්සන දිව්‍ය මල්ගොමුවක් දකින්න පුළුවන් දිව්‍ය ආලෝකයක් දකින්න පුළුවන් ලස්සන දෙවිය දිව්‍යාංගනාවක් දකින්න පුළුවන් නමුත් ඒ වෙලාවේ අපි ඒ රූපේ අනිත්‍යභාවය දැකලා හුරු වෙලා තිබ්බේ නැත්නම් අර ප්‍රභාෂර ආලෝකයට ප්‍රභාෂර රූපයට බැඳෙනවා මොකද එතනදි හිත අනිත්‍යයි කියලා දකින්න දක්ෂ නැහැ තේරෙනවද ඒ නිසා බුදුරජාණන් වහන්සේ මුලින්ම දේශනා කරන්නේ සතර සතිපට්ඨාන ධර්මයන්ට අදාළව මේ රූපය අනිත්‍යයි කියලා දකින්න කියලා කායන පස්සනාවයි බුදුරජාණන් වහන්සේ මුලින් දේශනා කරන්නේ එනිසා නිරේතුර රූපේ අනිත්‍යභාවය සතර මහා ධාතුවක් ඇටේ රූපේ අනිත්‍යභාවය දකින්න දැන් කෙනෙක් කාර්යයක් කාර්ය වාහනයකට හරි ආදරයි. ඒතර වාහනයකට ආස වුණාම එයා එකපාරට ඒ හිත අනිත්‍යයි කියලා දැක දැක මේක යටපත් කරගෙන යනවා. නමුත් කවදා හරි දවසක යාට ඒ ලස්සන වාහනයක් මුණ ගැහුණු වෙලාවට එයාට ඒ කෙරෙහි උපාදානෙ සකස් වෙනවා. එනිසා යා දකින්න ඕනේ වාහනය කෙරෙහි උපාදානෙ ආසාව සකස් වෙනකොට ඒ වාහනය තාට්ටික සංඥාවෙන් දකින්න. වාහනේ දැන් මිනිස්සේ කට්ටික සංඥාවෙන් දකින්නවා ඇටසැකිල්ලකින් දකින්නවා කියනවා වගේම වාහනයකුත් අට්ටික සංඥාවෙන් දකින්න පුළුවන් මේ කුටිය අට්ටික සංඥාවෙන් දකින්න පුළුවන් තමන් ඉන්න නිවස අට්ටික සංඥාවෙන් දකින්න පුළුවන් මේ මුළු රටම අට්ටික සංඥාවක් කරලා දකින්න පුළුවන් ඒ කියන්නේ මේක විනාශ වෙලා වාහනයක් අර පිච්චිලා ගිනි ගත්තාට පස්සේ තියෙන අර සැකිල්ල දිහා බලන්නේ ඒක තමයි වාහනේ අට්ටික සංඥා එතකොට එහෙම දැකලා දැකලා මේ වාහනේ ස්වභාවයෙන් අට්ටික සංඥාවෙන් දකිද්දි අන්න යාට කොච්චර ලස්සන වාහනයක් මරණාසන්න මොහොතේ සීපත් උනත් එයා ඒක අනිත්‍යයි කියලා දකින්න දක්ෂයි. දැන් මොකද මරණ වෙලාවේ අපිට සමහර විට දිව්‍ය වාහන දිව්‍ය අජානීය අස්යන්නේ දු රතයක් පේන්න පුළුවන්. නමුත් ඒක අපි අට්ටික සංඥාවෙන් දකින්න දක්ෂ වෙනවා. අපි මේ දිව්‍ය අජානීය අස්යෙන් දෙදු අස්ස මේ දිව්‍ය වාහනේ අපි අනිත්‍යයි කියලා දැක්කේ නැත්තම් අපි අන්න ආයම දිව්‍ය තලයට බැස ගන්නවා. එතන මේ වෙණි අවදානමක් අපි තුල සකස් වෙන්නේ කුමක් නිසාද අපි හිත අනිත්‍යයි කියලා දකින්න පුරුදු වෙනවා. නමුත් රූපය අනිත්‍යයි කියලා දකින්නේ නැහැ. එනිසා නිරේතුරුව දකින්න ඕනේ සතර සටිපට්ඨාන සූත්‍රයේදී කායානුපස්සනාව මුලට තියලයි දෙවනුව බුදුරජාණන් වහන්සේ චිත්තානුපස්සනාව දේශනා කරන්නේ. එනිසා සිතේ අනිත්‍යභාවය දකින්න ඉස්සෙල්ලා අපි රූපේ අනිත්‍යභාවය දැකීම අපි හැමෝටම ශක්තිමත් ආකාරයෙන් මාර්ගය වඩා ගන්න හේතු වෙනවා. අපි හම්බුනේ ඔබ වහන්සේ කියපු ඒ කරුණත් එක්ක හොඳ එකක් ඉස්මතු වෙනවා. මට කියන්නේ විදිහට ඒකත් එහෙමද කියලා තමයි ඔබ වහන්සේ දැනගන්න ඕනේ. දැන් දැන් අපි එක්ක අට්ටික සංඥාව එක්ක මේ ලෝක පටවි කියන අදහසින් ගත්තොත් එතකොට දැන් උදාහරණයක් වශයෙන් දැන් මම හිතාගත්තොත් මේ මගේ ඉස්සරහට එන රූප සියලු දේව හතර මහා භූතයන්ගෙන් සකස් වෙලා තියෙන කියලා ගත්තට පස්සේ ඒ නැත්නම් අට්ටි කියලා හිතාගත්තොත් අර මුළු ලෝකෙම තියෙන ඒකත්වයක් විතර එක විදිහක් ඒක වෙන් කිරීමක් අර අපි තෘෂ්ණාවෙන් තෙත් කරනකොට තමයි අර විවිධ මේක මගේ අම්මා කියලා වෙන් කිරීමක් නැතුව එක විදිහක් විදියට තියෙනකොට අර වහන්සේ කලින් කිව්ව අර ලෝක ධර්ම වලට අස්වීමෙනුත් ඒ මොනසේ මිදිනව නේද අපි හන්නේ එහේ දැන් අපි මේ වෙන්ෙන් වශයෙන් රූපය වෙන්ෙන් වශයෙන් අපේ කැමැත්තට අදාළව තෘෂ්ණාවෙන් තෙත් කරගත්ත නිසානේ අපි මේ වෙන්ෙන් මේවා ගන්න අම්මා තාත්තා නංගි මල්ලි කාර් එක වාහන ගෙදර කියලා රස යාතිය කියලා ඉතින් මේ සියල්ලම සතර මහා ධාතුවක කියන කාරණේ තුල දකිද්දි අපිට මේ ඒ සකස් වෙනා වූ මේ කැමැත්ත සකස් වෙන්නේ නෑ රූපේ තේරෙනවා ඒ නිසා තමන් දක්ෂ වෙන්න ඕනේ නිරේතුරුවම මේ 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 පටවි ධාතුවක් හැටියට තේජෝ වායෝ සතර මහා ධාතුවක් හැටියට මේ රූපේ දකින්න තේරෙනවා මේ රූපේ දකින්න දැස් දෙක පියාගෙන දැන් තේජෝ මානසිකාට සම්බන්ධිනවා කියනෝනේ පටවි මානසිකාට සම්බන්ධිනවා කියනෝනේ ඒක තේජෝ මානසිකාරයට කෙනෙක් සම්බන්ධිනවායි කියලා කියන්නේ තමන් දැස් දෙක පියාගෙන තමා දැස් දෙක පියාගෙන තමන් මේ ශරීරයේ උෂ්ණත්වය තමාගේ මනසින් වැඩි කරගන්න. තමාගේ මනසින් තමාගේ ශරීරයේ උෂ්ණත්වය වැඩි කරගන්න. තමාගේ උෂ්ණත්වය වැඩි කරගනිද්දී තමන්ට දැන් උෂ්ණත්වය වැඩි වෙද්දී මොකද වෙන්නේ? අපිට උණ ගැලුණා වගේ වෙනවා නේද? දැන් හොඳටම උණ ගැලුණා කියන්නේ කොච්චරද ඇඟේ උෂ්ණත්වය
या मानो में काय की मुलु विश्व में एकम गिनी जाला बाट पात करेगे ने ए तेजो मानसिक कार्य तुल चीवात देन नमु ते तेजो मानसिक कार्य नित्य रानी तेरे अनित्य मगर याम दावा शक्ति बाती ते अरे महा काल्प विनाश यान सिद्ध विन विलाव में विधि है तुम मुलु लोक धातु में गिनिया विलाव तिब्ब मोहता ये गिनिया वालों ने मोहता नित्य रानी तेरे අතීතෙ තිබ්බා වූ ඒ කල්ප විනාශයන් දසදහස් ගානෙම මහා ගිනි ජාලාවන් අනිත්‍ය වෙලා ගියා නම් මේ සකස් වුණා වූ තේජෝ මානසිකාරේ නිට්ටය උදයක් අනිත්‍ය උදයක්ද අනිත්‍ය උදයක් ඒ වගේම තමන්ගේ මුළු ජීවිතේම තමන්ගේ ජීවිතේ මේක හුලඟක් බවට පත් කරගන්න වාතයක් බවට පත් කරගන්න මේ ජීවිත මමයේ කියන දෘෂ්ටියෙන් බැහැර වෙලා මුළු ජීවිතේම වායුවක් එහෙම නැත්නම් සුලඟක් බවට පත් කරගන්න ඒ සුලඟ මේ ඉන්න ප්‍රදේශයේ මුළු සුනඟක් බවට පත් කර ගන්නවා නගරේ සුනඟක් බවට පත් කර ගන්නවා මුළු රටම සුනඟක් බවට පත් කර මුළු ලෝකයේම එකම සුනඟ රොදක් බවට පත් කරගෙන යා වායෝ ධාතුර සමවැදිලා ජීවත් වෙනවා ඒක තමන් පඨවි ධාතුවල සමවැදිනවා කියන කාරණේ තමන්ගේ මේ ශාරීරිය තමන් තද භාවයට පත් කර ගන්නවා මනසින් මේක ගලක් කර ගන්නවා තද මස් කුට්ටියක් කර ගන්නවා ඒ වගේම මේ කුටිය තද ගලක් බවට පත් කර ගන්නවා මේ නගරම එකම ගලක් බවට පත් කර ගන්නවා ජීවත් වුණා ඒ පටවි මානසිකාරයේ නිත්‍යද අනිත්‍යද අනිත්‍ය වූ ධර්මයක් මයි මොකද යම් දවසක් තිබ්බ අතීතේ කල්ප විනාශයන් දසදහස් ගානක් අතීතේ සිද්ධ වුණා ඒ අතීතේ කල්ප විනාශයන් දසදහස් ගානක් සිද්ධ වෙන වෙලාවේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන අවුරුදු 100ක් 1000ක් වැස්ස නැතුව මේ විදිහට ඉරවල් 7ක් පායනකම් අවුරුදු දසදහස් ගණනක් මේ පෘථිවි තලයට වැහි බිඳුවක් නැතුව ගත වෙන කාලයක් තිබ්බා කියලා ඒ වැහි බිඳුවක් නැතිව ගත වෙන කාලයක් තිබ්බ වෙලාවේ මේ මුළු ලෝක ධාතුවේම පටවිය තද ගලක් බවට පත් වෙනවා. දිය සීරාවක් නැහැ, දිය කඳුලක් නැහැ මුළු මහා සාගරයේම හිඳෙනවා. මේ සාගරයේ හිඳිලා මුළු විශ්වයම එකම එක පටවියක් එකම එක තද ස්වභාවයක් බවට පත් වෙලා තිබ්බා වූ ඒ අතීතේ පටවි සංස්කාරය නිත්‍යද අනිත්‍යද? අනිත්‍ය වෙලා ගියා. එහෙනම් පින්වතුන්ලා දැස් දෙක පියාගෙන නුවණින් බලන්න. ඒ අතීතේ කල්ප විනාශයන් සිද්ධ වුණ වෙලාවේ ගංගා එළදොල සියල්ලම සිඳලා ගිහිල්ලා මේ මුළු මහා සාගරය සම්පූර්ණයෙන්ම වැලි තලාවක් බවට පත් වෙලා දිය බිඳුවක් මේ මුළු විශ්වයේ තුනම සොයා ගන්න බැරි තැනක් බවට පත් වෙච්ච වෙලාවේ ඒ ඇති වුණා වූ මුළු ලෝක ධාතුව තුල තිබුණා වූ පටවි ධාතුවේ අනිත්‍යභාවය නුවණින් දකින්න. ඉතින් නමුත් මේ සෑම ස්වභාවයක්ම නිරතුරුවම අනිත්‍ය වූ ස්වභාවයන්මයි. තේන අනිත්‍ය වූ ස්වභාවයන්මයි. මහසාගරයක් කරලා දකින්න. ඒ වායු මේ ආපෝ ධාතුව තේ විදියට වැගිරෙන ස්වභාවයෙන් යුක්තව දකින්න. මේක ජලයක් කරලා දකින්න. සෑම මිනිසෙක්ගේ ජීවිතයක්ම ජලයක් බවට පත් කරලා දකින්න. මේ මුළු රටම මුළු නගරෙම මුළු ලෝකෙම එකම ජල මේ මහසාගරයක් කරලා දකින්න. ඒකට ඒ මහසාගරයේ නිත්‍ය උදයක් ද අනිත්‍ය උදයක්ද? ඒකත් අනිත්‍ය. ඒ නිසා නිරතුරුවම අපි දක්ෂ වෙන්න ඕනේ සතර මහා ධාතුවට අදාළව उदाहरण
පටවි කියනට කියනකොට දැන් මේ අර බෙදීම නැති වෙලා යනවා අපි හඳුන්නේ නමුත් එහෙමයි කොතනකවත් පටවිය තනියම පිහිටන්නේ නැහැ ඒකත් හන්දර තේරුම් ගන්න ඕනේ සතර මහා ධාතුව කොතනකවත් පටවි කියලා වෙන්ව ගන්න බෑ සතර මහා ධාතුව තුළ මේ සතර මහා ධාතුවම ගොනු වෙලා හැම වෙලාවෙම තියෙනවා එහෙනම් එතෙන්දී අපිට අර ශාරීරියේ මේ මොහොතේ අපි උෂ්ණත්වයේ වැඩි කියන්නේ එතන වැඩිපුර තියෙන්නේ තේජෝ ධාතුව තේනවා ඉතින් ඒ වගේ ශාරීරියේ වාත ස්වභාවයේ වැඩි කියන්නේ එතන වැඩිම තියෙන වාය ස්වභාවය නමුත් අනිත් සතර මහා ධාතුන් හතරම තුනම එතන ගැබ් වෙලා තියෙනවා එක එකක් වෙන්ව ගන්න බෑ කොතනදී ඔව් ප්‍රකට කරගන්නවා එක එකක් ප්‍රකට කරගන්නවා අතනදී නමුත් වෙන්ව ගන්නවායි කියන කාරණේ කවදාකවත් සිද්ධ වෙන්නේ නැති දෙයක් අපේ අර ඒ වගේ සමාධියකින් යමක් ඉන්නකොට ඔව් එයාට එතකොට අපි හඳ දැන් පටවි පටි සංඥාවක් වගේ අපි හඳන එකට තියෙන හැම දෙයක් සම්බන්ධයෙන් එහෙ එතකොට අර අර මෙයා මෙයා හොඳයි නරකයි කියලා කියන්න සත්පුද්ගල සංඥාවක් කියලා දකින්නේ නැහැ එතනින් එතකොට එයා සත්පුද්ගල සංඥාවෙන් බහැර වෙනවා ඔය සත්පුද්ගල සංඥාවක් කියන්නේ එයා සියල්ල තමා තුලවත් එයා තමා තුලවත් දකින්නේ පටවි ධාතුව පමණයි සතර මහා ධාතුව පමණයි ඒ කියන්නේ එයා සියල්ලම තපාද මේ පටවි ධාතු පටවි මානසිකාරය තුල දකිද්දී සෑම දෙයක්ම තද ස්වභාවයෙන් එයා දකින එයා සෑම මිනිස්සෙක්ම ගලක් හැටියටයි දකින්නේ තද ස්වභාවයෙන් සිරිසමෙක් වේවා මිනිසෙක් වේවා මේ සෑම දෙයක්ම දකලා එයාට පුළුවන්කම තියෙන්න ඕනේ මේ මුළු ලෝක ධාතුෙම එකම කළු ගලක් කරලා දකින්න එකම කළු ගලක් කරලා දකින්න එතකොට අපි හඳුනේ ඒ ඒ කාලය තුලදී මේ මිනිසයාට ඒ සමාධියට පත්වලා ඉන්න මිනිසයාට සත් සංඥාව නිසා තියෙන කෙලෙස් ඔක්කොගෙම තුරන් වාසය කරන්න නෑ කෙලෙස් තුරන් හිලා වාසය කරන්න පුළුවන් නමුත් එයා දක්ෂ වෙන්න ඕනේ පටවියත් මේ තියෙන කෙලේ තියෙන තෘෂ්ණාව අතහරින්න එසේ නමුත් එයා එතෙන්දී පටවිය තෘෂ්ණාවෙන් ගත්තොත් ඉතින් එතනත් තෘෂ්ණාවයි තියෙන්නේ බැහැ ගැනීමක් ඒ එතකොට ඒසා කලුගලක් බවට මේ ලෝකේ පත් උනත් ඒ කලුගලත් අනිත්‍යයි කියලා එයා දකින්න ඕනේ මොකද යම් දවසක යොදුන් 84000 කුස මහා ගල් පර්වතයක් විනාශ වෙලා යන තේන හරි යොදුන් 84000 කුස මහා ගල් පර්වතයක් විනාශ වෙලා යනවා නම් මේ මුළු විශ්වෙම ගල් කුලක් හැටියට දැක්කත් ඒ ගල් කුලත් අනිත්‍යයි කියන කාරණේ දකින්න ඕනේ එහෙම නැත්නම් මෙයා පටවි සංඥාවට ආයමත් එතෙන්දි බැඳෙනවා ඒතකොට අපි හඳුන්නේ මේ භවනා ක්‍රමෙදි පීවර තුනක් වගේ පේනවා නේද අපි හඳුන්නේ සත්ත්ව සංඥාව අයින් කරන් අපි පටවි සංඥාව හදගත්තා ඊගොල්ලේ පටවි සංඥාව අනිත්‍යයි කියලා තමයි ඒ Nirodhi කියන लोक धर्म की තත්ත්වෙදීම නැති වෙලා යනවා. ඔව්. ඊට පස්සේ පටවියත් අනිත්‍යයි කියලා දන්නා පස්සේ අර නිර්වාණ ධාතුවටම හිත ඒක නිරෝධේ පැත්තට යනවා හිත. ඒක සිතන එහෙමයි. අපි ආවද අනිත්‍යක තමයි වහන්සේ අර භවනා කරනවා තවත් විස්තර කරලා තියෙනවා. දැන් ඔය අපි දැන් ආනාපාන සතිය හරි ඒව කරනකොට නිරතුරම ඉස්සර තනිත දකින්න කියලා කියනවා. आनापान सतिय हित उपेक्षा धर्मानुकूल ඒ සමාධිමත් හිතින් විදර්ශනා මතු කරන්න. නමුත් උපේක්ෂාව කියන තැනට එනකන් ආනාපාන සතිය විදර්ශනා නුමින් දකින්න යන්න හොඳ නැහැ. මොකද එතකොට උපේක්ෂාව සකස් වෙලා නැහැනේ. උපේක්ෂාව කියන තැනට එනකන් ආනාපාන සතිය ආස්වාස ප්‍රාස්වාසය තුලින් අරන් ඉන්නවා. ඇලීම් ගැටීම් වලින් තොරව තැනට හිත එනකන්. ඇලීම් ගැටීම් වලින් තොර තැනට හිත ආවට පස්සේ එතන ඉඳන් අපි මේ ආයතන වල අනිත්‍යභාවය දකින්නවා. රූපය අනිත්‍යභාවය मौलिक वशे आनापान सती मौलिक समते समाधिमें विदर्शन समतेदर्शन तो आनापान सतीहाटने विदर्शन विदर्शन मतुकर आनापान सती अभी बलवत् अणतुट अरंगेन बलवत् अणतुना आस्वादी කාමයේ ආස්වාදේ රූපයේ ආස්වාදේ වේදනාවේ ආස්වාදේ. නමුත් මේ වේදනාවේ ආස්වාදයට බැඳුනොත් අපි අනිවාර්යයෙන්ම ආලෝක සංඥාවලට ඔය නොදැනියම් උඩ යනවා.
නොදැනී යනවා ඒකේ කේවල දේවල් කියනවනේ නේද දැන් සමහරව භාවනා කරන්නේ ආලෝක සංඥා දකින්න ඊට වඩා දෙයක් ඒගොල්ලන්ට නැහැ සමහරව භාවනා කරන්නේ නොදැනී යනවා දකින්න ඊට වඩා දෙයක් ඒගොල්ලන්ට අවශ්‍ය නැහැ සමහරව භාවනා කරන්නේ අමනුෂ්‍යෝ දකින්න ඊට වඩා දෙයක් ඒගොල්ලන්ට අවශ්‍ය නැහැ ඒගොල්ලෝ වර්ණා කරන්නේ අර ආලෝක සංඥාව කියන කාරණේ ආලෝක සංඥාව වර්ණා කළ යුතු දෙයක් බව ඇත්ත මොකද එතන හිතේ ප්‍රභාෂර භාවය දකින්න හිතේ ප්‍රභාෂර භාවය කියන්නේ පංච නීවරණ යටපත් වෙනවා නමුත් ඉතින් අනිත්‍ය වෙන ආලෝක සංඥාවකට අපි බැඳිලා වැඩක් නැහැ අනිත්‍ය වෙන ආලෝක සංඥාවට අපි ලකුණු දීලා වැඩක් නැහැ සතරපායින සත්‍යයක් දැක්කායි කියන කාරණේකට ලකුණු දෙන්න වැඩක් නැහැ ඒ නිසා අපි නිරේතුරුව දක්ෂ වෙන්න ඕනේ මේ වේදනාවේ ආස්වාදයට නොබැදී ඒ කියන ආනාපාන සතිය තුළදී සකස් වෙනා වූ ආස්වාදයන්ට නොබැදී ඒ ආස්වාදයන් හැම වෙලාවෙම විදර්ශනා නුවණින් දකින්න ඒවා විදර්ශනා නුවණින් දකින්න නැතුව අපි මේ ආලෝක සංඥාවන්ට එහෙමත් නැත්නම් මේ ඇති වෙන්නා වූ සමාධි ආස්වාදයන්ට බැඳුනොත් අපි ඒ බැඳෙන මොහොතක් පාසා විදර්ශනාව අහිමි කරගන්නවා පංච උපාදාන ස්කන්ධයට බැඳෙනවායි කියන මායයට බැඳෙන නිසා සංසාරයේ අපි ආනාපාන සතිය වඩලා අපි රූපාවචර අරූපාවචර ධ්‍යාන සකස් කරන් කල්ප ගණන් අපි මේ බ්‍රහ්ම ලෝකවල ඉඳලා තිනවා නමුත් ඒ සෑම සංස්කාරයක්ම අනිත්‍යයි ඒ නිසා අපි දක්ෂ වෙන්න ඕනේ මේ මොහොතේ සකස් වෙන සමාධි ආස්වාදිනුත් අනිත්‍යයි කියලා දකින්න ඒ දැක්ක තමයි අපි සමාධි ආර්ය සමාධියක් බවට පත් කරගන්නේ. එහෙම නැත්නම් ඒක හුදු සමාධියක් පමණයි. ඉතින් අපි සම්මා සමාධිය ආර්ය සමාධියක් බවට විදර්ශනා නුවණ මුසු සමාධියක් බවට පත් කරගන්නවා. මුලින්ම මොකද බුදුරජාණන් වහන්සේගේ කාලේ ආලාර කාලාම උද්දකරාම පුත්‍රලටත් රූපාවචර අරූපාවචර ධ්‍යාන ස්පර්ශ කරන්න පුළුවන් සමාධියක් තිබ්බා. බුදුරජාණන් වහන්සේ දැක්කා මේක නෙමේ නිවන කියන කාරණේ. ඒ නිසායි බුදුරජාණන් වහන්සේ එතනිනුත් බැහැර වෙලා සමාධි ආස්වාදයට අනිත්‍යයි වේදනාවේ ආස්වාදයට අනිත්‍යයි කියන තැන මතු කරගෙන අන්නේ ආර ප්‍රඥාව කියන කාරණේ ආර සමාධිය තුළින් මතු කරගත්තේ. එසේ අපි අර දැන් අතල ආනාපාන සතිය සමාධිය අරගෙන ඊට පස්සේ ඒ සමාධිපත් ඉතින් අර සත්‍ය සතිපට්ඨානේ කුමන හෝ කොටක් මත හන්න කියන කටක සංඥා වේවා දෙගුණ කොටස් වේවා ඒ ආකාරයෙන් තමයි අර විදර්ශනාවට උපයෝගී වෙන්නේ සතර සතිපට්ඨාන ධර්මයේ බුදුරජාණන් වහන්සේ එහෙමනේ කියන්නේ එසේ මුලින්ම හිත මේ සංහිඳීමට අරගෙන ඒ කියන්නේ උපේක්ඛාවට අරගෙන ඊට පස්සේ රූපය අනිත්‍ය බව දකින්න සතර මහා ධාතුවක් හැටියට ආයතන හයක් හැටියට දෙතිස් කුණුපයක් හැටියට ඉරියව් පවත්තන කයක් හැටියට මරණානුස්සතිය හැටියට ඔය කොයි ආකාරයෙන් හෝ විදර්ශනා නුවණින් දකින්න කියලා තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ නමුත් මුල් වෙන්නේ අතන්දී ආනාපාන සතියයි හිතේ මේ සමාධියයි ඉතින් ඒක එතෙන්ති බැඳෙන්න ඕනේ නෑ සමාධිය තුලින් විදර්ශනාව මතු කර ගන්න ඕනේ එහෙම නැත්නම් එයා සම්මා සම්බුද්ධ ශාසනය මතු කර ගත්තා වෙන්නේ නෑ එතකොට අපි යමෙක් හිතා ගත්තා නම් අපි හැමදෙනි භාවනා පටන් ගන්නකොට මම මේ ආනාපාන සතිය කරන්නේ හුදෙක් මේ අර සත්‍ය සතිපට්ඨානේ උපයෝග කරගෙන විදර්ශනාව දකින්න සමාධිමත් කරගන්න කියලා ඒ අරමුණෙම හිතා ඒ අරමුණ හිතපු ගමන් ඒ තනිත්‍යය කියලා දකින්න ඕනේ එතකොට එතන විදර්ශනාවයි සමතයයි දෙකම තියෙනවා එහෙම හිතුනේ ගමන් එයා ඒ හිත අනිත්‍යයි කියලා දැකලා ආනාපාන සතියට යන්න ඕනේ එතනදී මෙයාට විදර්ශනාවයි සමතයයි සමතය විදර්ශනාවයි දෙකම වෙනවා නමුත් ඒ හිත නිත්‍ය වශයෙන් ගත්තොත් එතන ආයමත් අපි මායයටයි තිතක් තමයි මගේ කරගෙන භාවනාවට යන්නේ ඒ නිසා හැම වෙලාවෙම දක්ෂ වෙන්න ඕනේ ඒ හිත හිතනකොට මේ හිත අනිත්‍යයි කියලා දැකලා මාර්ගය තුල යන්න අපි හැමෝටමනේ දැන් අපි මරණානුස්සතිය භාවනාව තියෙනවා අසුබ 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 වලදී ඒවා තියෙනවා අපි හැමෝටම ඊගාට මෛත්‍රී භාවනාව වේවා බුද්ධානුස්සතිය භාවනාව ඒවෙන් අපි මූලික වශයෙන් සමතය වැඩෙනවා ඒ සමතය වැඩිලා නේද අපි හැමෝටමනේ සමතයෙන්නේ විදර්ශනා කරන්නේ කොමනෝ කටම කමඨානක් කරගෙන සතරසත්පට්ඨානි කමඨානක් කරගෙන ඒ විදිහටනේ සාමාන්‍ය පිළිවෙල විදිහට දක්වන්නේ ඒනට අපි හඳන්නේ දැන් යමෙකුට දැන් සමාධිමත් හිතක් නැති අවස්ථාවකදී පවා දැන් උදාහරණයක් වශයෙන් කාර්යාලයක වැඩ කරනකොට ඒ මොනසෙර දැන් සමාධිමත් හිතක් නැහැ සමාලයට ඒ වෙලාවේ අර මේ හතර මහා භූත විදියට හරි අට්ටික සංඥා විදියට හරි දෙපුණ කොටස් විදියට හරි තමාගේ සේවලවන්න ඉන්න පුද්ගලයා නැත්නම් කාර්යාලේ ඉන්න කට්ටිය දැක්මින් අර විදර්ශනාව වඩන්න බැරිද අපි හඳුනගෙන සමාධිමත් හිතකින් තොරව විදර්ශනා වැඩෙන්න බැරිද මෙහෙමයි මහත්තු දැන් උතනදී අපි දැන් මේ සංසාර බය දැක්ක කෙනා කාමයන්ගේ නිසරුභාවය දැක්ක කෙනා මේ සංසාරය අපි ගෙවාගෙන පැමිණි දීර්ඝ භව ගමනේ තියෙන දුර කටුකභාවය දුක දැක්ක කෙනා එයාගේ එකම අදිෂ්ඨානය එකම වීරිය තියෙන්නේ මෙතනින් ගැලවෙන්නේ කොහොමද කියන කාරණේ විතරයි තේරෙනවා තමා තමාට කරගන්නා වූ ශ්‍රේෂ්ඨම මෛත්‍රිය තමයි ඒක
තමන් තාම තීරණය කරලා නැත්තම් මේ දීර්ඝ සංසාර භව ගමනේ කටුකභාවය දැකලා මම මේකෙන් එතර වෙන්න ඕනේ කියන කාරණේ තමා තාම තීරණය කරලා නැත්තම් ඒ කියන්නේ තමා තමාට තාම මෛත්‍රී කරගෙන නැහැ තේරුණාද අපි කොච්චර මම සුවපත් වෙම්මා නිදුක් වෙම්මා නිරෝගී වෙම්මා දස දිසාවෙම සත්වෝ සුවපත් වේවා නිදුක් වේවා කියලා කිව්වත් අපි කවදාක්වත් තාම මේ සංසාරේ ගැඹුර මේ දුක මේක දැකලා මේකෙන් එතර වෙන්න ඕනේ කියලා සකත් නේ නැත්තම් හිතා තාම මට මම මෛත්‍රී කරගෙන නැහැ මොකද මම ලෝකයාට මෛත්‍රී කරලා නැහැ මොකද මං ආයිමත් ලෝකයාටයි ති මව කුසක උප්පත්තිය ලැබුණේ මං ආයිමත් ලෝකයාටයි ති මව කුසක උප්පත්තිය ලැබලා ආයිමත් මම ඥාති පරම්පරාවක් හදාගෙන ආයිමත් මං ලෝකයාව දුකට පත් කරනවා එනිසා මම මට මෛත්‍රී කරගෙනත් නැහැ මම ලෝකයාට මෛත්‍රී කරලා නැහැ එනිසා යමෙක් තමා තමාට මෛත්‍රී කළා කියලා අර්ථවත්ව කියන්නේ එකමික කාරණයක් තුලයි ධර්මානුකූලව ඒ කාරණය තමයි මේ දීර්ඝ කටුක භයානක සංසාර දුක දැකලා මේ කාමයන්ගේ තියෙන නිසරුභාවය දැකලා මම මේ කාමයන්ගෙන් මේ භව කටුක ගමනෙන් මේ ජීවිතයේ උපරිම ආත්ම භාව හතකට සීමා කරගන්නවායි කියන අදිෂ්ඨානය ජීවිතයට ඇති කරගන්න මොහොතේ තමා තමාට මෛත්‍රී කළා බවට පත් වෙනවා තමා ලෝකයාට මෛත්‍රී කළා බවට අත්නම් මොකද තමා ලෝකයට මෛත්‍රී කළා කියන්නේ තමන් අදිෂ්ඨානයක් ඇති කරගත්තොත් මේ ජීවිතේ මං සතර අපායෙන් මිදෙනවා කියලා නැවත අපිට මව් කුසක ගර්භාෂයකට උපතක් ලබන්නේ නැහැ. ඒ නිසා මම නිසා නැවත අම්මා කෙනෙක් කොතනකවත් දුකටපත් වෙන්නේ නැහැ. තේරුණාද? ඒ නිසා නිරේතුරුවම අපි දක්ෂ වෙන්න ඕනේ තමා තමාට මෛත්‍රී කළා කියන්නේ තමා ලෝකයට මෛත්‍රී කළා කියන්නේ දස දිසාවට මෛත්‍රී පැතුරුවා කියන්නේ මම සුවපත් වෙම්මා නිදුක් වෙම්මා නිරෝගී වෙම්මා දස දිසාවෙම සත්වය සුවපත් වෙම්මා කියලා නම් නෙමේ තමා මේ සංසාර බය දැකලා මේ ජීවිතේ සතර අපායෙන් මිදෙනවා කියන කාරණේ මතු කරලා ගන්න තේරුණා නේද ඉතින් මතු කරලා ගනිද්දි මාත්‍යෝ අපි දකින්න ඕනේ අපි විදර්ශනාවට යොමු වෙනවා නම් භාවනාවකට යොමු වෙනවා නම් අපිට දවසේ පැය 24න් පැයක් භාවනා කළා මේ ප්‍රශ්නේ විසඳන්න බැහැ තේරුණා දවසේ පැය 24න් පැයක් අනිත්‍ය සංඥා වඩලා පැය 23ක් නිත්‍ය සංඥාව නම් වඩන්නේ කවදාකවත් මේ දෙක සමබර වෙන්නේ නැහැ තේරුණාද ඒ නිසා මුලින් තමා තමා කෙරේ මෛත්‍රියෙන් තමා තමා කෙරේ අනුකම්පාවෙන් තමා තමා කෙරේ කරුණාවෙන් තමා දකින්න ඕනේ අපි අවම වශයෙන් උදේ ඉඳන් උදේ 6 ඉඳන් හවස 6 වෙනකන් ගත කරන පැය 12 තුලවත් නිරේතුරුවම ධර්මානු ධර්මයේ වැඩෙන ආකාරයෙන් අනිත්‍ය සංඥා වැඩෙන ආකාරයෙන් මේ කටයුතු සිද්ධ කරනවා ඉතින් මේ කටයුතු සිද්ධ කරන්න නම් මහත්වෝ මූලික වෙන්නේ සතිය සහ සීය සතිය සහ සීය ඇති කරගන්න මූලික වෙන්නේ කල්යාණ මිත්‍රාශ්‍රය සද්ධර්ම ශ්‍රවණයේ නුවණින් මෙනෙහි කිරීම. තේරුණාද? ඒතොර මේ කාරණා තුන තුනෙන් සතිය සීය ඇති කරගන්න කෙනා තමන්ගේ කාර්යාලයට ගිහිල්ලා උදේට කාර්යාලේ වැඩ පටන් ගනිද්දී තමන් දකින්න දක්ෂණම් මේ කාර්යාලීන සෑම සේවකයෙක්ම සංසාරයේ මගේ අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් කියන ධර්මානුපස්සනාවට අදාළ ධර්මතාවයෙන් දකින්න පුළුවන් නම් කාර්යාලයට එන එහෙම නැත්නම් ආයතනයට එන සෑම සේවාදායකෙක්ම රෝගියෙක්ම මගේ සංසාරයේ අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් කියන තැන ඉඳලා දැකලා ඒ අය සතුටටපත් කරන්න පුළුවන් නම් ඒ සතුටටපත් කරලේ ලබන්නා වූ සතුටත් සංස්කාරයක් ඒ සංස්කාරය අනිත්‍යයි කියලා දකිමින් තමන්ගේ කාර්යාලයේ පැයට වැඩ කරන්න තමන් දක්ෂණම් මහත්වයේ මුළු පැය අට තුලම සබ්ද බොජ්ජංග වැඩුණා වූ පැයට බවට පත් තේරෙන. ඒ නිසා මේ කිසිම ගැටලුවක් නැහැ ප්‍රශ්නේ තියෙන්නේ සතිය සීය දුර්වල තේන සතියේ සිය දුර්වලභාවයෙන් තොර වෙච්ච කෙනා තමන්ගේ කාර්යාල ජීවිතයත් භාවනා පන්තියක් බවට පත් කරගන්න තේන. නමුත් වර්තමාන වෙලා තියෙන අපි සුමානයකට සැරයක් පැයක් භාවනා පන්ති ගිහිල්ලා කාර්යාල ජීවිතේ අපි එකම ඇලීම් ගැටීම් ගොඩක් බවට පත් කරගන්න තේන. ඒ නිසා අපි දක්ෂ වෙන්න ඕනේ කාර්යාල ජීවිතයත් ගෙදර දොර ජීවිතයත් අපේ සෑම අපේ පෞද්ගලික කටයුත්තක්ම ධම්මානුපස්සනාව මතුවෙන විදියට තේනවාද සංසාර බය දකිමින් සංසාර ගැඹුර දකිමින් සංසාර ඥාතිත්වය දකිමින් කුසල් සංස්කාරයන් වැඩෙන ආකාරයට සප්තබොජ්ජංගයන් වැඩෙන ආකාරයට ප්‍රීතිය පස්සද්ධිය නැගෙන ආකාරයට අපේ කටයුතු සිද්ධ කරන්න. දැන් කාර්යාල ජීවිත ගත කරන සමහර රජයේ කාර්යාලවල වගේ හැම වෙලාවෙම සේවක මහත්තුරු අධික සේවා තදබදයන් නිසා ගැටෙන සිතෙන් ඉන්නේ. ගැටෙන සිතෙන් ඉන්නේ. එක්ක රෝගීන් වැඩි, සේවාදායකින් වැඩි, එක්ක තියෙන පහසුකම් අඩුයි. මේ නිසා ගැටෙන සිතින් ඉඳලා පැයට රැකියාව කරලා ගෙදර ඉන්නේ අප්‍රමාණ ලෝභ දේශ මොහය රැස් කර. දවසේ වැටුපර රුපියල් 1000ක් ගන්නවා. 1000ක් වැටුපරගෙන රුපියල් ලක්ෂ ගාණක අකුසල් රැස් කරගෙන ගෙදර එන කෙනෙක් බවටයි අද වර්තමානයේ පත් වෙලා තියෙන්නේ.
ඇයි සතිය සිය දුර්වල සතිය සිය දුර්වල නමුත් ඒ මහත්මයා ධර්මානුකූලව උදේ වැඩට ගිහිල්ලා තමන්ගේ කටයුතු උපේක්ෂාව කියන කාරණේ ඇලීම් ගැටීම් කියන කාරණා දෙකට යන්නේ නැතුව උපේක්ෂාව තුළින් දැන් තමන් ඉදිරියට එන සේවාදායකයාව ධර්මානුකූලව දකිමින් තමන්ගේ යුතුකම් පක්ෂේ ඉටු කරනකොට මහත්වේ නිරේතුරුම තමන්ට පුළුවන්කම තියෙනවා සප්තබොජ්ජංගයන් ඊතුලින් වඩා ගන්න ඒ සප්තබොජ්ජංගයන් වඩාගත් කෙනා ඊළඟට දක්ෂයි මේ වැඩෙන සප්තබොජ්ජංගේනුත් අනිත්‍යයි කියලා දැකලා විදර්ශනා නුවණ ඇති කර ගන්න. එහෙම තමයි ඒක කරන්නේ. අපි හැමෝටම කායાનුපස්සනාව දක්වලා තියෙන්නේ බුදුහාමුදුරු දක්වලා තියෙන්නේ ඒ කියන්නේ උදාහරණයක් සමාධි සමාධි භාවනාවකින් සමාධියටපත්තු සමාධිමත් හිතින් තමයි කායાનුපස්සනාව දක්වන්නේ බොහෝ දුරට. එතකොට අපි හැමෝටම අපිට හැම වෙලෙම يعني සමාධිමත් හිතකින් විතරද කායાનුපස්සනාව වඩන්න පුළුවන් නැත්නම් ගෙදර දොරේ වැඩ කරනකොටත් يعني සමාධිමත් හිතක් නෙමෙයි වෙලා තියෙන්නේ. يعني මම සමාධි භාවනාවක ඉන්නා නෙමෙයි එතකොටත් ඒ කායાનුපස්සනාවට අනුකූල එක් වාටික සංඥාව මම ඉදිරියට දේවල් වලට මම පාවිච්චි කරන බඩු භාණ්ඩ වල අටික සංඥාව නැත්නම් ඉස්සරහට එන පුදුල දෙකුණ කොටසක් විදිහට දැකීම එහෙම කිරීම තුළ එහෙම විදර්ශනා කිරීම තුළ අර සමාධිමත් හිතකින් විදර්ශනා කිරීමට වඩා يعني ඒකේ ඵලයක් නැද්ද නැත්නම් ඒක කවදා හරි කියලා ප්‍රයෝජනයක් වෙයිද මේ මනුස්සයට සමාධිමත් හිතක් පැමිණි අවස්ථාවක විදර්ශනා වඩා ගන්න. දැන් මෙහෙමයි මාතු දැන් මම මාත්‍යර දැන් මාත්‍ය මීට ඉස්සෙල්ලා ආපු ප්‍රශ්නේදී මම මුලින්ම කිව්වනේ ඉස්සෙල්ලාම අපි සතිය සිහිය තුලින් කල්යාණ මිත්‍ර ආශ්‍රේ සද්ධර්ම ශ්‍රවණේ නුවණින් මෙනෙහි කිරීම තුල ඇති කර ගන්නා වූ සතිය සිහිය තුලින් දවසේ පැයට අපි සප්තබොජ්ජංග වඩන පැයටක් බවට පත් කර ගන්නවා. තේන සප්තබොජ්ජංග වඩන පැයටක්. ඒතොර සප්තබොජ්ජංග වැඩිම තුල සකස් වෙන කුසල් සංස්කාරය විදර්ශනා නුවණ නෙමෙයි. ඒතොර යම් කෙනෙක් මුලින්ම සප්තබොජ්ජංග වැඩෙන පැයටක් බවට පත් කරගෙන තේනද සප්තබොජ්ජංග වැඩින පැයටක් කරගන්න එපා ප්‍රීතිය පස්සද්ධිය තියෙන්න එපා සමාධි උපේක්ඛාව ඇති වෙන්න තේනද නැත්නම් උදේ ඉඳන් ගැටි ගැටි ඉන්නව නම් එතන සමාධියක් උපේක්ඛාවක් නැහැ නේ ඒකත් දැන් අදියරෙන් අදියර තමයි මෙතෙන්ට එන්න ඕනේ ඒක කෙලින්ම කෙනෙකුට එකපාරට කායાનුපස්සනාවට යන්න බැහැ තේනද ඒතන මුලින්ම තමන් සප්තබොජ්ජංගයන් වැඩිලා කුසල් පක්ෂයේ වැඩෙන ස්වභාවයට මුලින්ම සකස් කරගන්න ඕනේ එතකොට සප්තබොජ්ජංගයන් වැඩින තැනයි සතිය සිහිය තුල සප්තබොජ්ජංගයන් ප්‍රීතිය පසද්දිය වැඩෙන ආකාරයට මේවා වැඩින තමයි සමාධි උපේක්ෂාව සකස් වෙන්නේ. එතකොට සමාධි උපේක්ෂාව සකස් වුණාට පස්සේ හේතුඵල ධර්මයන් තුලින්ම මහත්වෝ අනිවාර්යයෙන්ම අපි විදර්ශනාවට යන්නේ. නමුත් සමාධි උපේක්ෂාව සකස් වෙන්නේ නැතුව අපි විදර්ශනාව ගැන කතා කරලා වැඩක් නැහැ. එතකොට සමාධි උපේක්ෂාව සකස් වුණ කෙනාට විදර්ශනාව කියන්න යන අවස්ථාවකුත් නැහැ. තේනවා කියන්නට අවශ්‍යකුත් නැහැ තේනවා දෙයක් කල්යාණ මිත්‍ර ආශ්‍රය තව තවත් ලැබෙමින් ඒක දිනු කර ගන්නවා තේනවා එනිසා මුලින්ම අපි මේ කායાનුපස්සනාවට අදාළව නෙමෙයි මේක දකින්න ඕනේ මුලින්ම අපි සප්තබොජ්ජංගයන් වැඩෙන දිශාවට අපි ධර්මානුපස්සනාව ප්‍රයෝගී කරගෙන මුලින්ම අපේ කාර්යාල ජීවිතයේ දිනදා ජීවිතයේ කටයුතු කුසලයේ මතු කරගන්න දක්ෂ වෙන්න තේනවා ඒ කුසලයේ මතු කරලා ගත තැනදී සප්තබොජ්ජංගයන් තුලින් සකස් වෙන සමාධිය උපේක්ඛාව කියන තැන ඉඳන් අන්න ඊට පස්සේ මහත්ව අපි ඊට පස්සේ අර ඥාතිත්වය කියන පැත්තකින් දාලා ඥාතිත්වයත් අනිත්‍යයි කියන තැනට එනවා දැන් මුලින් අපි ඥාතිත්වයයි දැක්කේ මගේ ඉස්සරහට එන රෝගියා සංසාරයේ මගේ අම්මා කෙනෙක් කියලායි දැක්කේ සංසාරම මගේ තාත්තා කෙනෙක් කියලායි දැක්කේ දැකලා ඒ තුලින් ඔන්න අපි සප්තබොජ්ජංගයන් කුසලයට අදාළ සංස්කාර මතු කළා. මතු කළා අකුසලයට අදාළ සංස්කාරයන් යටපත් කළා. දැන් මේක මතු කළා ඔන්න දැන් මේ ආකාරයෙන් ධම්මවිජය බොජ්ජංගයේ වැඩෙන්න 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 අවසානයේ අපි තුල වැඩිලා තියෙන්නේ මොකද්ද? සමාධිය උපේක්ඛාව. ඒතකොට මේ සමාධිය උපේක්ඛාව ප්‍රයෝජනයට අරගෙන දෙවෙනි අධ්‍යයනයේදී තමයි අපි මේ ඥාතිත්වයත් අනිත්‍යයි කියන තැන දකින්න කායાનුපස්සනාවට අදාළ ඒ රූප දකින්න. මුලින් දකින්න ගියොත් අපි ඔක්කොම අතරමං කරගන්නවා. තේන මුලින්ම සප්තබොජ්ජංගයන් වඩමින් සප්තබොජ්ජංගයේ අනිත්‍යභාවය දක්න තැන් තෙන්නේ. අපි හාවෙන්නේ දැන් ෂණයක් අනිත්‍ය වැඩුවාම ෂණය මොහොතක් මෛත්‍රිය වැඩුවට පස්සේ තිය ආනිසංස ගැන කියනකොට ඒ මන්නාසන්න මොහොතේදී ෂණයක් අනිත්‍ය වැඩුවොත් ඒක මහත්ඵලයි මහානිසංසයි කියලා කියනවා. මොහොතක් මෛත්‍රිය වැඩුවොත් මහත්ඵලයි මහානිසංසයි කියලා කියනවා අපි හඳුන්නේ. ඇයි අපි හඳුන්නේ දැන් එතන මන්නාසන්න මොහොතේදී එහෙම ෂණයක් අනිත්‍ය වැඩීමත් මොහොතක් මෛත්‍රිය වැඩීමත් දැන් අපි දැන් නිරන්තරයෙන් අපි දැන් ඉන්න මේ
මරණයට කලින් අපි නිකන් අනිත්‍ය වැඩුවා කියලා අපිට සෝවාන් ඵලයකට පත් වෙන්න බෑ. මේ එහෙම මෛත්‍රී මොහතක් වඩපු නැති මනසෙක් ලෝකේ හොයා ගන්නත් අමාරුයි එතනම. ඒ වගේ පසුබිමක් අපි දකිනකොට මන්නාසන්න මොහොතේදීම අනිත්‍ය වැඩපු प्रश्न करोवान्लट मरणासन विलावे मगे अवसान च्युति सीत मंग अनीोवान पलट अवसान च्युति जीवित उपादान पच्चिन धर्मता च्युति इतनेट मरणासन मोतेसान च्युति दखिन्न අනිවාර්යම මාත්‍යා දීර්ඝ කාලයක් අනිත්‍ය වඩලා පුහුණු කරපු වෙනක පුළු කෙනෙක් වෙන්න ඕන තේන. එතකොට යා අනිත්‍ය වඩලා පුහුණු කෙනෙක් නම් අනිවාර්යයෙන්ම යා කල්යාණ මිත්‍රාශ්‍රය සද්ධර්ම ශ්‍රවණිය නුවණින් මෙනෙහි කිරීම තුල දක්ෂභාවයේ තියෙන කෙනෙක් වෙන්න ඕනේ. ඒ තුනත් පරිපූර්ණ නම් අනිවාර්යයෙන්ම යා ආරෂ්ඨාංගික මාර්ගය තුල ගමන් කළා වූ කෙනෙක් බවට පත් වෙන්න ඕනේ. එතකොට මේ සියල්ලම හේතු සාධක නිසා මාත්‍යෝ කෙනෙකුට අවසාන චුතිසිත අනිත්‍යයි කියලා ගලප ගන්න දක්ෂණං मरणासन्न मोहते महत्वन मोहत मरणासन्न मोहते कल्याण मित्र आश्रय कोस्से अनित्य संज्ञा मतुकर गत्ता वेन्न पुलुवन දැන් කෙනෙක් ඉන්නෝ යා ජීවිතයේ අනිත්‍ය සංඥා වැඩිවේ නැහැ. නමුත් පින් කළා, දන් දුන්නා, සිල් රැක්කා, කල්යාණ මිත්‍රාශ්‍රය ලැබුවා, සද්ධර්ම ශ්‍රවණය කළා. නමුත් කළාට නුවණින් මෙනෙහි කළේ නැහැ. නමුත් මරණාසන්න මොහොතේ මෙයාගේ මේ පිනේ ශක්තිය වැඩි පිටිපස්සේ. ඒ වගේම පෙර ජීවිතයේ මේ අනිත්‍ය සංඥාව හොඳින් පුහුණු කරලා තිබ්බා. ඒ නමුත් තිබ්බට මේ ජීවිතයේ නුවණින් මෙනෙහි කිරීමේ අදක්ෂභාවය නිසා අනිත්‍ය සංඥා මතු කළේ නැහැ. නමුත් දැන් මරණාසන්න මොහොතේ දැන් මෙයා බණක් අහලා තිනවා ධර්ම දානයක් කරලා තිනවා පිනුත් කරලා තිනවා ඒ නිසා මේ කුසල් ශක්තිය නිසා මරණාසන්න මොහොතේ මෙයාගේ ඇඟ ළඟට කවුරුහරි ස්වාමීන් වහන්සේ කෙනෙක් එනවා. ඒ ආවේ කුමක් නිසාද? සංස්කාර පත්‍ය විඥාන. ස්වාමීන් වහන්සේට දැනීම සකස් වුණා මෙයාගේ සංස්කාරයන් නිසා මේ මිනිස්යා ළඟට යන්න ඕනේ කියන කාරණේ. ඒතකොට මරණාසන්න මොහොතේ ස්වාමීන් වහන්සේ කෙනෙක් ළඟ
දකිද්දී අන්න අර මහත්යා දැන් පිනේ ආස්වාදය තුලයි ඉන්නේ අනිත්‍ය සංඥාවකදීනේ නැහැ මේ අය අනිත්‍ය සංඥා පුහුණු කරේ නැහැ ස්වාමීන් වහන්සේ දකිනවා මෙයා පිනේ ආස්වාදය තුල ඉන්නවා සතුටෙන් සැපෙන් ඉන්නේ ඒ වෙලාවේ ස්වාමීන් වහන්සේ මොහොතකින් කියනවා මහත්යෝ ඔය සකස් වෙන්නා වූ ආස්වාද ජනක හිත අනිත්‍යයි කියලා දකින්න උතන තියෙන සංස්කාරයක් සංස්කාරය අනිත්‍යයි කියන දැන් එයා එක පාට අනිත්‍යයි කියන දකින මොහොතේ මහත්යෝ මාර්ගඵල ලාභ දෙවියන් අතර මොකද එයාට ඒ දකින්න ශක්තිය ගිය ජීවිතේ සංස්කාර තුල තිබ්බා ගිය ජීවිතේ සංස්කාරයන් තුල අනිත්‍ය සංඥාව වඩලා පුහුණු වෙලා තිබ්බා මේ ජීවිතේ පින උපරිම ශක්තියෙන් වැඩිලා තිබ්බා පිනට අදාළව සංස්කාර පත්‍යා විඥානං ස්වාමින් වහන්සේටත් එතෙන්ට ඉන්න හිත සක්සේ තේන් ඉතින් එහෙම තමයි ගල්පගා හැබැයි මහත්යෝ යම් මේකින් ඒ මියගිය මිය යාමට සිටි පුද්ගලයාට පෙර පින නොතිබ්බා නම් ස්වාමින් වහන්සේට එතෙන්ට ඉන්න හිත සකස් වෙන්නේ නැහැ ඒකත් එහෙම තේරුම් ගන්නවා තේරෙනවද අනිවාර්යම පෙර මේ ජීවිතේ තිබුණා වූ ඒ කුසල් ශක්තියත් පිනත් ඒ වගේම පෙර ජීවිතේ අනිත්‍ය සංඥාව වඩලා තිබ්බා වූ පුරුද්දක් තුල සකස් වුණා වූ සංස්කාර පත්‍ය විඥාන කියන ධර්මතාවයේ තුලයි තමන්ව බලන්න ස්වාමින් වහන්සේ කෙනෙකුට එන්න හිත සකස් වුණේ දැන් මෙතනදී මේක තවත් පැහැදිලි කරගන්න කාරණයක් තමයි බාහ්‍ය දාරුචිරිය කියන මේ රහතන් වහන්සේගේ කතාව බාහ්‍ය දාරුචිරිය කියන්නේ කවදාකවත් බුදුරජාණන් වහන්සේ දැකලා තිබෙන්නේ නැහැ රහතන් වහන්සේ කෙනෙක් දැකලා තිබෙන්නේ නැහැ රහතන් වහන්සේ කියන නම බුදුරජාණන් වහන්සේ කියන නම පමණයි අහලා තිබෙන්නේ නමුත් ඒ රහතන් වහන්සේ කියන නම අහද්දිම එයා හිතුවා මම රහතන් වහන්සේ කෙනෙක් කියලා කාරණේ නමුත් බාහ්‍ය රහත් වෙලා හිටියේ නැහැ අවසානයේ බාහ්‍ය දවස් ගානක් නිදි වරාගෙන ආහාරයක් නැතුව බුදුරජාණන් වහන්සේ කියන වචනේ හොයාගෙන ඇවිල්ලා බුදුරජාණන් වහන්සේ ඉදිරියේ බුදුරජාණන් වහන්සේ කියන එක ගාථා පදයකින් තේරෙනවද එක ගාථා පද හතරකින් බාහ්‍ය ධාතු මේ දාරුචරිය ගිහි ඇඳුම පිටින්ම රහත් ඵලයට පත් වෙනවා මේ මහපාරක් අයිනේ රහත් ඵලයට පත් වෙන්නේ ගිහි ඇඳුම පිටින් එතකොට බලන්න ගාථා පද හතරක් තුලින් බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේ මහපාරක් අයිනේදී මේ බාහ්‍ය දාරුචරිය ගිහි ඇඳුම පිටින් උතුම් රහත් ඵලයට පත් වෙන්නේ මේ ජීවිතය අනිත්‍ය වඩලා තිබ්බද නැහැ මේ ඉස්සෙල්ලා කවදාකවත් තෙරුවන් සරණ පිටලා තිබ්බද නැහැ කුමක්ද හේතුව පෙර කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ පුහුණු කළා වූ ඒ තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාවත් සීලේ ආර්ය භාවයත් ඒ වගේම අනිත්‍ය සංඥාවත් සතර සටිපට්ඨාන ධර්මයක් තුලින් ලබා ගත්තා වූ අතීත සංස්කාරයන්ගේ ඵලයයි බුදුරජාණන් වහන්සේගේ එක කමඨහනක් තුලින් බාහ්‍ය තමගේ ජීවිතයෙන් මතු කරලා ගන්න තේරෙනවා එනිසා පෙර ජීවිතේ අපි අනිත්‍ය සංඥාව පුරුදු කරලා පුහුණු කරලා තියෙන කෙනෙක් නම් මේ ජීවිතේ අපේ කුසල් ශක්තිය ශක්තිමත් නම් ඇත්ත වශයෙන්ම අපිට අවසාන චුතිසිත කියන කාරණේදී කල්යාණ මිත්‍ර ආශ්‍රයක් ඔස්සේ අනිත්‍ය සංඥාව මතු කර ගැනීම පහසු අනිවාර්යම තියෙනවා. අවසරයක් තහවුරු. දැන් අපි අනිත්‍ය දකින්නවා කියලා කියන එක දැන් උදාහරණයක් වශයෙන් දැන් මන්නසන් මොහොතේ අනිත්‍ය දකින්න අපි අනිත්‍ය දකින්නවා කියනකොට සමහරට අතීතයේ දැන් මම අතීතයේ දැන් මේ භවයේ ඉන්නත් පුළුවන් පෙර භවයේ දෙයක් වෙන්නත් පුළුවන් මතක් වෙනදී. එතකොට අතීතේ මම හිතුව මගේ හතුරෙක් මතක් වුණා කියලා. ඔව්. එතකොට දෙමව සතර සතිපට්ඨානෙ පුහුණු කරන පුද්ගලෙක් නම් මා අනිත්‍ය දකින්නවා කියලා කියන්නේ අපේ සාමුදුනේ. දැන් ඒ හතුර කියන ඒ රූපේ මගේ මට දැනෙනකොට මතක් වෙනකොට ඒ හත් දැන් මා සතර සතිපට්ඨානෙ පුහුණු කරමින් සිටන කෙනෙක් නිසා මට එක පාටම පේන එක ඔය දෙගුණ කොටසක් මම අභිමවට අර හතුර කියන එක අභිභවලා අර දෙගුණ කොටස තමයි මට ප්‍රකට වෙන්නේ. එතකොට මම අනිත්‍ය කියලා දකින්නේ දෙගුණ කොටසක් විදිහට දකින්නවා. ඒ දෙගුණ කොටසක් පොළවට පස් වෙන දෙයක් කියලා විදිහට අනිත්‍ය විදිහට දකිනවා මිසක් අර හතුර කියන මේ සංඥාව ගන්න නැතුව අර මේ ඉන්නේ දෙගුණ කොටසක් මේක අනිත්‍ය කියලා දකින ඒ එහෙමද අපි හැමෝම අනිත්‍ය කියලා සලකන්නේ. එහෙම බලන්නේ අපි. දැන් මේමයි අනිත්‍යයි කියන කාරණේදී මහත්වෝ අපිට දැන් බුදුරජාණන් වහන්සේ රූපේ අනිත්‍යභාවය දකින්නවා කියන කාරණේ තුල සතර සටිපට්ඨානේ කායම් පස්නාට අදාළව දේශනා කරනවානේ. ආ එතන හැටියට සතර මහා ධාතු හැටියට දෙතිස් කුණුපය හැටියට ඉරියව්පයත්න කයක් හැටියට මරණානුස්සතිය හැටියට කියලා. ඉතින් මේ මුලින්ම අපි මේ ආකාරයෙන් මම මීට ඉස්සෙල් මේ කාරණේ ගැන මතක් කරලා තිනවා. මේ නිරතුරුවම මීට අදාළව රූපේ අනිත්‍යභාවය අපි දකිමින් හුරු වෙන්න ඕනේ. නමුත් මහත්මයා මේ ප්‍රශ්නේ අහන්නේ මරණාසන්න මොහොතේදී.
නමුත් මරණාසන්න මොහොතකදී මහත්වෝ අපිට මේ වගේ විස්තරාත්මකව දැක දැක ඉන්න ක්‍රමයක් නැහැ. ඒක හොඳට තේරුම් ගන්න. මරණාසන්න මොහොතකදී අපිට එකපාරට අපේ හතුරෙක් දැක්කොත් එතනදී මහත්වෝ අපි එක ශරීරයෙන් මේ හිත අනිත්‍යයි කියලා නැත්නම් ඒ රූපය අනිත්‍යයි කියලා දකින්න දක්ෂ වෙනවා. තේරෙනවද? ඒ රූපය අනිත්‍යයි කියලා දකින්න දක්ෂ වෙනවා. ඒතොර එහෙම නැතුව මරණාසන්න මොහොතේදී මම මෙයා මගේ හතුරෙක් මම මෙයාට මච්චි ඕවා කී කියා ඉන්න ගියාම එකපාරට මුහුස්ම යන मरणासन मोहते महत्व रूपये विग्रह मरणासन मोहते रूपया दकिन मोहते मे रूपये अन्य दकिन दक्ष तेना सकाशन हिता निग्ल दकिन दक्ष වෙන්නු එනිසා මරණාසන මොහොතේදී එවැනි තීරණාත්මක ක්ෂණයෙන් සිද්ධ වෙන අවස්ථාවක් නිසායි අපි කියන්නේ ඊට පෙර ආත්ම මේ රූපය සතර සටිපට්ඨාන ධර්මයන්ගේ කායानुපස්සනාවට අදාළව ලිහලා කඩලා බලලා පුරුදු වෙන්නේ එතකොට අපි හැමෝනේ පුහුණුව තුළ අර හිත වේගවත් වෙනවා අර මුලි මුලින් අර අපි පුහුණු වන කාලෙදි මුලි මුලින් වැඩි කාලයක් ඇතුළත තමයි ඒක එන රූප කඩ කඩ බෙද බලන්නේ එනකට දිගින් දිගට අපි පුහුණුව තුළ අර හිතේ වේගයක් ඇති වෙනවා දැක්ක ගමන්ම මේක අනිත්‍යයි කියලා අර නෑ එතන වේගය කියන වචනේ පාවිච්චි කරන්න බෑ වේගය නෙමෙයි සතිය 100 සතිය 100 වේගය කියන වචනේ කොතනකවත් උතන අදාළ නෑ තේන්න ඒ සතිය සතිය 100 තුලින් වීරයයි සකස් වෙන්නේ වේගය කියන වචනේ උතෙන්ට අදාළ නෑ ධර්මයේදී සතිය 100 තුලින් වීරය සකස් වෙනවා ශරණයේ රූපය අනිත්‍යයි කියන කාරණේ දකින්න මොකද සතිය 100 තුල අපිට එක පාට් මේක ධර්ම බොජ්ජංගේ ධර්ම විකේ බොජ්ජංගේ අපි තුන සකස් වෙන රූපේ ධර්මයක් හැටියට අපිට පේනවා අනිත්‍ය වූ සංස්කාරය අනිත්‍ය උප සතර මහා ධාතුවක් අනිත්‍ය වූ ආයතන හයක් තොරේ ධර්ම විජේ බොජ්ජංගේ තුල වේගයෙන් මේ සකස් වෙන්නේ වීරය වීරය තේරෙන ඒ වීරය තුල ගන්නා වූ තීරණයත් ඒ ශනේම් අපි අනිත්‍යයි කියලා දකින්න ඕනේ එහෙම නැත්නම් වීරයත් අපි සප්ත බොජ්ජංග ධර්මයට වැටෙන්නේ වැටලා ආයිමත් අපි භවයට යන සංස්කාරයක් තමයි රැස් කරන්නේ තේරෙන ඒ නිසා එතෙන්දී අනිවාර්යයෙන්ම අපි තුල සකස් වෙන සතිය සිහිය ඇති වෙන්න මූලිකම හේතුව තමයි අපි තුල තියෙන ඉන්ද්‍රිය සංවරය එතකොට ඉන්ද්‍රිය සංවරය අපි තුල නැත්නම් ඒ කියන්නේ සීලේ පරිපූර්ණ භාවයක් අපි තුල නැත්නම් අපි සතිය සිය ගැන කතා කරන එකේ තේරුමක් නැහැ. තේන ඒ නිසා තමයි ගීපින්තුල්ලාට නිරතුරුවම පංච සීලය තුල ශක්තිමත් වෙන්නේ කියන කාරණේ අපිට මතක් වෙන්න මතක් කරන්නේ මොකද කෙටි කාලයක් අපේ දැන් මනුස්ස ජීවිතයේ උපරිම අවුරුදු 60ක් 65ක් වගේ පුංචි කාලයක් තියෙන්නේ. ඒ කාලය තුලත් අපි මේ අවුරුදු 60 වගේ කාලය තුල අපි පංච සීලය වෙනුවෙන් අපි කැප කරන්න වැඩි මුණුත් අවුරුදු 30ක් 40ක් වගේ කාලයක් තේන ළමා වයසේදී ගැන හිතන්නේ නැහැ තරුණ කාලේදී හිතන්නේ නැහැ මොකක් අය ඒ නිසා මේ පුංචි කාලේදී අපි පංචශීලයෙන් බැහැර වුණා ඒ පුංචි කාලේ නිසා අපි අවුරුදු 30ක් 40ක පංචශීලයේ කරේ තින සිල්පද බිඳීම කරේ තින ආස්වාද නිසා කල්ප ගානක දුකකට අපිට වැටෙන්න පුළුවන් කල්ප ගානක දුකකට ඒ නිසා අපි මේ මොහොතේ පංචශීලය තුල ශක්තිමත් වෙනවා කියන කාරණය තුල තියෙන අර්ථය තමයි කල්ප ගානක දීර්ඝ වූ සැපය අපි උරුම කරගන්නවා කියන කාරණය ඒ කාරණය අපි දකින්නවා එනිසා ඉන්ද්‍රිය සංවරය මූලික වෙනවා ඉන්ද්‍රිය සංවරය ඇති කරන්නේ සීලය තුළින් එනිසා අනිවාර්යයෙන්ම සීලය තුළ ශක්තිමත් වෙන්න සීලය තුළ ශක්තිමත් වෙච්ච තැන සතිය සිය මොහොත වෙනවා සතිය සිය තුළට අපේ ඉන්ද්‍රිය ධර්මයන් වැඩෙනවා ඒ ඉන්ද්‍රිය ධර්මයන් තුළ අපිට පුළුවන් අපේ අවසාන චුසිත සමාධිය උපේක්ෂාව වෙන ධර්මතාවයන් ප්‍රයෝගික කරගෙන අනිත්‍ය වශයෙන් දකින්න ඒව නැතුව කවදාකවත් අනිත්‍ය කියන කාරණේක මායාවක් විතරයි අපරේ සම්මහන්ස උපහන්සේ දැන් මෙතනදී අර මම වේගය කියන වචනය
පැහැදිලිව ඔබ වහන්සේ එතන පාවිච්චි කරන්න දුන්නේම නැහැ. ඒක ඔබ වහන්සේ පැහැදිලිව කිව්වේ ඒක සතිය සිහිය තුළ තියෙන වීරයක් විදිහට දැක්කුවා. ඊගල් මම ඒ අතරම ඔබ වහන්සේගේ ධර්මදේශනාවලදී දැකලා තියෙනවා යම් මොහතක යම් ස්වාමීන් වහන්සේ කෙනෙකුට ඥාන දර්ශන පහළ වුණාට පස්සේ මේ මුළු විශ්වයම ඒ ඥාන දර්ශන තුලින් සුණු විසුණු වෙලා කියන වේගයක් වශයෙන් දකින්න පුළුවන් කියන ඔබ වහන්සේ ඒ නිසාද මට මෙතන මේ එතන වේගය කියන වචනේ එතන පාවිච්චි කරන්න නැතුව වීරයක් කියන අදහස ගත්තේ අපි හඳුනන නෑ මහත්තයා දැන් මෙතෙන්දී ධර්ම මාර්ගයේ ගමන් කරලා අපි ඥාන දර්ශන සකස් කරගන්න තැනට එද්දී අනිවාර්යෙන්ම යා ලෝකෝත්තර අරෂ්ඨාංගික මාර්ගය පරිපූර්ණ කරගන්නේ තේරෙනවද සතර සතිපට්ඨාන ධර්මයන් ජීවිතේ තුලින් නියමාකාරයෙන් පුහුණු කරපු කෙනෙක් තේරෙනවද එතකොට පංච උපාදානස්කන්ධයේ අනිත්‍යභාවය දැකපු කෙනෙක් තේරෙනවද එතකොට පංච උපාදානස්කන්ධයේ අනිත්‍යභාවය දකින්න මොහතකට පෙර ආතු එයා දකින්න එක්තරා දෙයක් තමයි සප්තබොජ්ජංගයන්ගේ අනිත්‍යභාවය තේරෙනවද දැන් ආරෂ්ඨාංගික මාර්ගයේ වැඩිම තුලත් සතර සතිපට්ඨාන ධර්මයන් වැඩිම තුලත් පංච උපාදානස්කන්ධය අනිත්‍යභාවය දැකීම තුලත් අපි තුල වැඩෙන්නා වූ ධර්මයට අදාළ ධර්මයට පක්ෂ වෙන්නා වූ ධර්මතාවය තමයි සප්තබොජ්ජංග කියලා තේරෙනවද අපි ධර්ම මානසිකාරයක ජීවත් වෙන මොහොතක් පාසා සප්තබොජ්ජංග ධර්මයෙන් අපි තුන වැඩෙන තේරෙනවද ඒතකොට දැන් මේ ධර්ම ගමන් ධර්ම මාර්ගයේ ගමන් කරලා නිවන් අවබෝධය කර කරා යන කෙනා මහත්වෝ අවසාන මොහොතේ යා තමා තුල වැඩෙන්නා වූ සප්තබොජ්ජංග ධර්මයේ genut අනිත්‍යභාවය දකින්න වෙනවා තේරෙනවද ඒතකොට මේ සප්තබොජ්ජංග වැඩෙන්නේ පංච උපාදානස්කන්ධය හැටියට මේ රූපය ඇසුරු කරගෙන වැඩෙන්නා වූ පංච උපාදානස්කන්ධයක් හැටියට තමයි සප්තබොජ්ජංග ධර්මය වැඩි. එතකොට නිවන් අවබෝධය කරා යන කෙනා ඥාන දර්ශනේ දකින්න කෙනා නිරේතුරුව මහත්මේ සප්තබොජ්ජංගයේ අනිත්‍යභාවය දකින්න දක්ෂ කෙනෙක් තේරෙනවද? එතකොට සප්තබොජ්ජංගයන්ගේ මුල්ම බොජ්ජංග ධර්මයේ තමයි සති සම්බොජ්ජංගය. එතකොට සති සම්බොජ්ජංගයේ නිසා යාතුර නිරේතුරුවම ධර්ම විජය බොජ්ජංගයේ ධර්මයට අදාළ මානසිකාරයෙන් සකස් වෙනවා. තේරෙනවද? ධර්මයන් කියන්නේ මොකද? සංස්කාරයන්ගේ අනිත්‍යභාවයට අදාළ ධර්මතාවයන් යාතුර මතක් වෙනවා. ඒ සකස් වීම තුල ඊළඟට යාතුල සකස් වෙන්නේ මොකද්ද වීර්යය තේනවා එතකොට දැන් මේ වීර්යය කියන කාරණේ මහත්වය මෙතනදී මේ සප්ත බොජ්ජංග තුල සකස් වෙන්නා වූ සම්මා වීර්යය තේනවාද මිච්ඡා වීර්යය නෙමෙයි තේන්න දැන් සමාජයේ ඕනෑ තරම් මිච්ඡා වීර්යය තියෙනවා නේද සමහරු සිල්පද බිඳින්නේ මහත්වෝ තරඟෙට තේනවාද එතන තියෙන්නේ මොකද්ද මිච්ඡා වීර්යය තේනවා සමහරු ලෝභ ద్వේෂ මෝහයන් වඩන්නේ තරඟෙට එතන මොකද තියෙන්නේ මිච්ඡා වීර්යය තේනවා සමහර සමාජයේ ජීවත් වෙනකොට අපිට පේනවා ද්වේෂය කියන කාරණේ පරිගැනීම කියන කාරණේ නැත්නම් ලෝභසිත කියන කාරණේ ඒගොල්ලෝ පුහුණු කරනවා තේනවා දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කරනකොට කරනවා මේවා ජීවිතෙන් අයින් කරන්න කියලා නමුත් සමාජයේ සමහරු ඒව පුහුණු කරනවා ඒතකොට මේ පුහුණු කරන වීර්යයක් අවශ්‍යයි ඒ වීර්යයට මොකද කියන්නේ මිච්ඡා වීර්යය තේනද මිච්ඡා වීර්ය. ඒ මිච්ඡා වීර්ය තුල වැඩෙන්නේ මොකද්ද? පංච නීවර. තේනද? නමුත් ඒකටත් වීර්ය කියන වචනේ පාවිච්චි කරනවා. තේනද? දැන් නිගණ්ඨනාත පුත්‍රලා තුල වීර්ය තිබ්බේ නැද්ද? වීර්ය නැත්තම් ඒගොල්ලන්ට මුළු දවස පුරාවට නිර්වස්ත්‍රව අර අවකාශයක ඉන්න පුළුවන්ද? මුළු දවස පුරාවටම වතුරේ ගිලිලා ඉන්න පුළුවන්ද? නැහැ. වීර්ය ඒගොල්ලන්ට තුලක් තිබ්බා. නේද? සමහර නිගණ්ඨ පිරිස සිටියා ඒගොල්ලෝ ආහාරයක් දන්නේ නැහැ. තේනවා එක දවසට බත් ඇටයයි ගන්න එක දවසට කඩල ඇටයයි ගන්න ඒවරේ නම් මෙහෙම ජීවත් වෙන වීරයක් අවශ්‍ය නැද්ද නමුත් මාත් මේ සෑම වීරයක්ම මිච්ඡා වීරය ගණයට සකස් වෙයි තේනවා ඒතොර සප්තබොච්ඡංග තුලින් අපි තුල සකස් කරලා දෙන සම්මා වීරය තේනවා සම්මා වීරය කියන්නේ ධර්ම මාර්ගයේ අවබෝධාත්මක තත්ත්වය උදෙසා ඇති කර ගන්නා වූ වීරය තේනවා එතකොට මේ වීරයේ මහත්වය නිරේතුරුවම කාරණා දෙකකින් පෝෂණය වෙලායි තියෙන්නේ ඒක හොඳට තේරුම් ගන්නවා ධර්ම මාර්ගයේ තුල තමන් තුල වීරය සකස් වෙනවා නම් තමන් නිරතුරුව දකින්න ඕනේ මේ සකස් වෙන වීරය මේ අදාළ කාරණා දෙකෙන් පෝෂණය වෙලාද තියෙන්නේ කියලා. තේරෙනවද? මොකද කාරණා දෙක? ධම්ම විජය බොජ්ජංගේ සති සම්බොජ්ජංගේ. තේරෙනවද? ධර්මයේ මානසිකාරය තුලින් සතිය තුලින් මේ වීරය පෝෂණය වෙලාද කියලායි බලන්න ඕනේ. තේරෙනවද? මොකද වර්තමාන සමාජයේ පින් කරන පින්වතුන්ලා අප්‍රමාණ ඉන්නවා. නමුත් ඒ පින්වතුන්ලා තුල අප්‍රමාණ වීරයක් තේනවා ප්‍රමාණ වීරයක් තියෙන පින උදෙසා තේන උදේ 6ට ජයශ්‍රී මහා බෝධින්නාංශේ ළඟ කිරිපිටු දානේ පූජා කරනවා ආයිමත් දවල් 11ට පොළොන්නරුවට ගිහිල්ලා
මේ සෝමාවතී චෛත්‍ය රාජයන් ළඟ දවල්ට පින්ඩපාතේ පූජා කරනවා. ආයිමත් හවස හයට ඇවිල්ලා කිරිවෙහෙර වහන්සේ ළඟ එතන බෝධි පූජා තියෙනවා. ඒක මාත්‍ර එක දවසක් තුන මේ ගමන් තුනේ යන කොච්චර වීරයක් තියෙනවද නේද? නමුත් මාත්‍රේ වීරය තුල ධම්ම විජය බොජ්ජංගයේ සති බොජ්ජංගයේ තියෙනවද? නැහැ. තේරෙනවද? සති බොජ්ජංගයේ නැහැ. තේරෙනවද? එනසමුත් වීරය තියෙනවා. තේරෙනවද? වීරය තියෙනවා. නමුත් ඒ වීරය තුල මහත්ව මේ සංස්කාරයන්ගේ අනිත්‍යභාවය දකින මේ කාමයන්ගේ තියෙනා වූ නිසරුභාවය දකින මේ ආස්වාදයේ අනිත්‍යභාවය දකින සතිය සහ ධම්මවිජය බොජ්ජංගය ගැලවිලා නැහැ. තේරෙනවද? ඒ නිසා උදේ 6ට යනවා ජයශ්‍රී මහ බෝධින්නාසි ළඟට. දවල් 11ට යනවා සෝමාවතී සැසම්තුන් ළඟට. හවස 6ට කිරිවෙහෙරට වහන්සේ වැඳලා රැයට කොළඹින් ඇවිල්ලා නිින්ද ගිහිල්ලා වාහනේ අපගෙන ගෙදර. වීරය නැද්ද? වීරය තියෙනවා. නමුත් ඒ වීරය මිච්ඡා වීරය බවටයි පත් වෙන්නේ. ඒතකොට මේ මිච්ඡා වීරය සකස් වුණේ කුමක් නිසාද? ධම්මවිජේ ධර්මානුකූලව හිතන්න සහ ඊට අදාළ සතිය සිහි පිටුනේ නැහැ. තේරෙනවද? ඔන්න ඔය වීරියට තමයි වේගය කියලා කියන්නේ උත්තර දිමහත්ය. තේරෙනවද? ඔය වේගය සමාධිය තුල තියෙනවා. ඔය වේගය සමාධිය තුල තියෙනවා. දැන් රියදුරු මහත්තයෙක් ගත්තොත් තෘෂ්ණාව නිසා එයා වේගෙන් යනවා. තේරෙනවද? ඒකත් වීරයක් තමයි. එයා අරමුණ උදෙසා වීරයෙන් හබා යනවා. නමුත් ඒ වීරය මහත්ව මිච්ඡා වීරයක්. තේරෙනවද? නමුත් මේ සප්තපොච්චංගයන් වැඩෙන හිත තුල තේරෙනවද? කල්යාණ මිත්‍ර ආශ්‍රය සද්ධර්ම ශ්‍රවණයේ නුවණින් මෙනෙහි කිරීම තුල තේරෙනවද? එයා සකස් කරගන්න සංස්කාරයන්ගේ අනිත්‍යභාවය දකින දැක්ම තුල සතියෙන් සිහියෙන් පෝෂණය වෙලා මේ ධර්මවිජය බොජ්ජංගෙන් පෝෂණය වෙලා සකස් වෙන වීරය තුල මහත්ව. තේරෙනවද? අර කියන්නා වූ සියලුම ධර්මතාවයන් දෙක පරිපූර්ණවයි මේ වීරිය සකස් වෙන්නේ. ඒ වීරිය සකස් වෙන කෙනා තුල ප්‍රීතිය පස්සද්ධිය තියෙනවා. තේරෙනවද? ඒ ප්‍රීතිය පස්සද්ධිය තියෙන නිසාම සමාධිය උපේක්ඛාව සකස් වෙනවා. තේරෙනවද? දැන් මෙන්න මේ සියලුම දේවල් සකස් වුණාට පස්සේ තමයි මහත්යෝ සප්ත බොජ්ජංග ධර්මයන් සකස් වුණ හිතක් තුලයි සප්ත බොජ්ජංගේ ධර්මයන්ගේ අනිත්‍යභාවය අපි දකින්නේ. ඒක හොඳට තේරුම් ගන්න. සප්ත බොජ්ජංගයන් සකස් වෙන හිතක් තුල නෙවෙයි අපි සප්ත බොජ්ජංගයන්ගේ අනිත්‍යභාවය දකින්නේ. ඒකෝ සප්ත බොජ්ජංගයන්ගේ අනිත්‍යභාවය දකිද්දි මහත්යෝ අන්න අපි මොකද්ද දකින්නේ? පංච උපාදානස්කන්ධේ අනිත්‍යභාවය. ඒතොර මේ පංච උපාදානස්කන්ධේ අනිත්‍යභාවය දකිනවා කියන්නේ අපි එතනදී සතිය තුල ඉඳිමින් සතියේ අනිත්‍යභාවය දකිනවා. තේරෙනවද? ධම්මවිජය බොජ්ජංගයේ තුල ඉඳිමින් ධම්මවිජය බොජ්ජංගයේ අනිත්‍යභාවය දකිනවා. වීරිය තුල හිඳිමින් වීරයේ අනිත්‍යභාවය දකිනවා. ප්‍රීතිය පස්සද්ධිය සමාධිය උපේක්ඛාව තුල හිඳිමින් මේවායේ අනිත්‍යභාවය දකිනවා. තේරෙනවද? මේ සංස්කාරයන්ගේ අනිත්‍යභාවය දකිද්දී දැන් අපි අවසානයේ දැකලා තියෙන්නේ මොකද්ද? පංච උපාදානස්කන්ධයේ අනිත්‍යභාවය. තේරෙනවද? පංච උපාදානස්කන්ධයේ අනිත්‍යභාවයේ දැක්ම තුලයි මාත්‍යෝ අන්න යා අවසානයේ ඥාන දර්ශන තුලින් මේ රූපේ අනිත්‍යභාවය විඥානයේ අනිත්‍යභාවය දකින්නේ. තේරෙනවද? ඒතකොට මහත්තයෝ ඒ රූපේ අනිත්‍යභාවය විඥානයේ අනිත්‍යභාවය තුල යා දකින්නේ වේගයක් පමණක්මයි. තේරෙනවද? ඒතකොට ඒ වේගය දකින්නේ කුමක් නිසාද? ඒ වේගය කියන්නේ මහත්තයෝ මේ මුළු ධර්ම මාර්ගයේම හරයට හැටියට තමයි ඒ වේගය සකස් වෙන්නේ. එන්නේ તો මිච්ඡා වීර්ය තුලින් සකස් වෙනා වූ වේගයක් නෙමෙයි. තේරෙනවද? එතෙන්ටත් අවසානයේදී වේගය කියන කාරණය දකිනවා. නමුත් ඒ වේගයේ මහත්යෝ මිච්ඡා සප්තබොජ්ජංග ධර්මයන් තුලින් පෝෂණය වුණා වූ වේගයක් නෙමෙයි. තේරෙනවද? දැන් වර්තමාන සමාජයේ තියෙන වේගය මහත්යෝ මිච්ඡා සප්තබොජ්ජංග ධර්මයන් නැත්තම් පංච නීවරණ ධර්මයන් තුලින් පෝෂණය වුණා වූ වේගයක් තියෙනවා. තේරෙනවද? දැන් වර්තමාන සමාජයේ බලන්න ඕනෑම පින්වතෙක් තුල වේගවත් භාවය වැඩි. ඒයි වේගවත් වැඩි. තෘෂ්ණාවේ වැඩි භාවය නිසා අයිති කර ගැනීම අල්ලා ගැනීම මගේ කර ගැනීමට තියෙන තෘෂ්ණාව වැඩි. ඒ වැඩි භාවයේ මත නිරේතුරුවම යා වේගවත් භාවයට පත් වෙනවා. ඒ වේගවත් භාවයේ තුල යා තුල වැඩෙන්නේ කුමක්ද? මිච්ඡා සප්තබොජ්ජංග ධර්මයන් එහෙම නැත්නම් පංච නීවරණ ධර්මයන්. තේරෙනවද? ඒතකොට මේ පංච නීවරණ ධර්මයන් වැඩෙන හිත අවසානයේ පංච නීවරණ ධර්මයන්ගේ උපේක්ෂාව කියන තැන සමාධිය කියන තැන තුලින් එයා අනිත්‍ය සංඥාව මතු කරගෙන සප්ත බොජ්ජංග ධර්මයන් තුලින් පංච උපාදානස්කන්ධයේ අනිත්‍ය දකිනකොට මහත්යෝ අන්න එයා තුල සකස් වෙන වේගය සම්මා වේගයක්. ඒතොර ඒ වේගය මහත්යෝ මේ මුළු ධර්ම මාර්ගයේම හරය කැටි කරගත් අවවේගයක් එතන තියෙනවා. ඒ තුල කල්යාණ මිත්‍ර ආශ්‍රය සද්ධර්ම ශ්‍රවණයේ නුවණින් මෙනෙහි කිරීමේ පටන්
ආර්ය අෂ්ටාංගික මාර්ගයේ සතර සටිපට්ඨාන ධර්මයන් සප්තබොජ්ජංග ධර්මයන් පංච උපාදානස්කන්ධයේ අනිත්‍යභාවය මේ සියලුම ධර්මයන් කැටි කළා වූ ඒ තුලින් ලැබුණා වූ ඵලය තමයි මහත්වේ අවසාන අපේ ඥාන දර්ශන අවබෝධ කරගන්න වෙලාවේ රූපයේ අනිත්‍යභාවයේ වේගය එහෙම නැත්නම් විඥානයේ වේගය හැටියට අපි දකින්නේ තේරෙනවා ඒ වේගයේ මහත්වේ මේ අපි සමාධියේ කතා කරන වේගය නෙමෙයි තේරෙනවා එතකොට අතන අනිත්‍යයි කියලා දකින වේගය කියන්නේ මේ සියලුම ධර්මයන්ගෙන් පෝෂණය වෙලා තේරෙනවද අපි මේ සෑම ධර්මතාවයකම සංස්කාරයන්ගේ අනිත්‍යභාවයේ දකින වේගය සකස් වෙන්නේ මේ සියලුම දේ ඵලයක් හැටියටමයි තේරෙනවා ඉන් මෙහා සමාධිය තුල තියෙනා වූ මේ මිච්ඡා වේගය කියන්නේ මහත්වේ මිච්ඡා අරෂ්ඨාංගික මාර්ගයේ ඵලය මිච්ඡා සතර සරිපත්තාන ධර්මයන්ගේ ඵලය මිච්ඡා සප්තබොජ්ජංගයන්ගේ ඵලය මිච්ඡා පංච උපාදානස්කන්ධ ධර්මයන්ගේ ඵලය මොකද අපි මේ සියලුම ධර්මයන් නිත්‍යභාවයෙන් ගැනීම තුල මිච්ඡා කියන තත්වයට පත් කරගෙන ඒ තුලින් ලබන්නා වූ වේගය නිරේතුරුව පංච අපි තුල සකස් කරගන්නේ පංච නීවරණ ධර්මයන්ම ඒ වේගය වෙනයි නමුත් ඥාන දර්ශන තුලින් රහතන් වහන්සේ දකින රූපේ වේගය එහෙම නැත්නම් විඥානයේ වේගය කියන්නේ මාත්‍යෝ මේ සියලුම ධර්මයන්ගේ ඵලය තුලින් ලබන්නා වූ වීරය කියන කාරණය එතන සකස් වෙන්නේ වේගය කියන කාරණය සත් සත් අපි හඳුන්නේ ඒ මරණාසන්න මොහොතට අදාළව තවදුරටත් විස්තර කරන්න පුළුවන්ද දැන් එතනදී මහත්වෝ දැන් නිරේතුරුවම මම මතක් කළානේ එතන වේගය නෙමෙයි සතියසිය කියන කාරණේ තියෙන කියලා තේරෙනවද ඒකත් අවසාන චුති සිතේදී අනිත්‍ය සංඥාවක් මතු කරලා ගනිද්දී ඒ මතු කරලා ගන්නවා කියන කාරණේ තුල වේගයක් කියන කාරණේ වේගයෙන් මතු කරගත්තා කියන කාරණයක් නෙමෙයි තියෙන්නේ එතන සතියසිය තුලින් තමයි මතු කර ගන්න. ඒතකොට දැන් සතියසිය තුලින් මතු කර ගනිද්දී මහත්වෝ මේ සතියසිය කියන කාරණයක් එකම සකස් වෙන තව හිත් වේලියක් තියෙනවා. තේරෙනවද? ඒ සිත් වේලියේ මේ පංච උපාදානස්කන්ධයේ වේගවත් භාවය නිසා විඥානයේ වේගවත් භාවය නිසා රූපයේ අනිත්‍ය වෙන වේගවත් භාවය නිසා මාත්‍ය මේ වේගය කියන කාරණය මෙතනදී අපිට මේ පියවියසෙන් දකින්න බෑ තේරෙනවද එතකොට නිරේතුරුව දැන් මෙතන සතිය සිය සකස් වෙන මොහොතේම එයා තුල ධම්ම විජය බොජ්ජංගේ සකස් වෙනවා එතකොට ධම්ම විජය බොජ්ජංගේ සකස් වෙන මොහොතේම එයා තුල වීරය සකස් වෙනවා තේරෙනවද එතකොට වීරය සකස් වෙන තැනදිම එයා තුල ප්‍රීතිය පස්සද්ධිය කියන කාරණා දෙකක් සකස් වෙනවා. ඒකට අවසාන චුති සිත නිවැරදිව ගලප ගන්න දක්ෂ කෙනා මහත්වෝ මරණාසන්න ඇඳ උඩ කෑ ගහලා පෙරලිලා දඟල දඟල ඉන්නේ නැහැ. එයා ප්‍රීතියෙන් පස්සද්ධියෙන් ඉන්නේ. එයා ධර්මයේ සැහැල්ලුව දැක්කා. ඒකට ධර්මයේ සැහැල්ලුව දැක්කේ කුමක් නිසාද? එයා තුල සකස් වෙන්නා වූ වීරය තුල. ඒතකොට ඒ වීරය සකස් වුණේ කුමක් නිසාද? ධම්මවිචේ බොජ්ජංගේ තුල. ධම්මවිචේ බොජ්ජංගේ සකස් වුණේ කුමක් නිසාද? සතියසිය එතකොට දැන් එයා තුල සකස් වෙන්නා වූ වීරය ඇසුරු කරගෙන සකස් වුණා වූ ප්‍රීතිය පස්සද්ධිය තුල අන්න එයා තුල සමාධිමත් හිතක් සකස් වෙනවා. තේරෙනවා? සමාධිය කියන්නේ පංච නීවරණ දැන් යට වුණා වූ සමාධිමත් සිත. ඒ සමාධිමත් සිත තුල උපේක්ඛාව කියන තැනට හිත එනවා. තේරෙනවද? දැන් මේ මරණාසන්න මොහොතේ ඉන්න මිනිස්යාගේ හිත උපේක්ෂාව කියන තැනට උපේක්ෂාව කියන්නේ මොකද්ද? ඇලීම් ගැටීම් වලින් තොරයි. මේ ඇලීම් ගැටීම් වලින් තොර තැනදී තමයි මහත්වෝ එයා ධර්මානුකූලව තමන්ගේ අනිත්‍ය සංඥාව මතු කරලා ගන්න. තේරෙනවද? ඒතොර ඒ ධර්මානුකූලව මතු කරලා අනිත්‍ය සංඥාව මතු කරලා ගන්නවායි කියන කාරණේදී එයා වේගය කියන කාරණයක් නෙමෙයි එතෙන්ට අදාළ වෙන්නේ. තේරෙනවද? ඒතොර එතන වේගය නෙමෙයි සකස් වුනේ එතන තියෙන උපේක්ෂාව සමාධියේ ඵලය තුලින් සකස් වෙන උපේක්ෂාව තුල එයා ඉන්නේ. ඒතොර උපේක්ෂා සහගත සිතක් තුල කොතනකවත් වේගය කියන කාරණේ අදාළ නැහැ. තේරෙනවද? එතකොට උපේක්ෂාව සෑම වෙලාවම පෝෂණය වෙලා තියෙන්නේ සති ධම්ම විජය වීර පස්සද්ධි ප්‍රීතිස මේ සමාධි කියන කාරණා හය එකතුවකින් තේරෙනවද? එතකොට එතන තියෙන උපේක්ෂාව තුල මහත්වෝ වේගයක් නෙමෙයි නිරතුරුවම තියෙන්නේ තේරෙනවද? මේ කාරණා හයෙන් පෝෂණය වුණා වූ නිරතුරුවම සමාධිමත් සිතක් තුලයි ඉන්නේ තේරෙනවද? එතකොට මේ සමාධිමත් තුල හිතක් තියෙන නිසායි එයාට නිරේතුරුවම අවසාන හිත ධර්මානුකූලව කල්මනා කරගන්න දශභාවි තිබ්බේ. නමුත් උපේක්ෂාවෙන් තොර ඇලෙන ගැටෙන හිතක් තිබ්බා නම් ඒ ඇලෙන ගැටෙන හිත තිබ්බේ කුමක් නිසාද? ප්‍රීතිය පස්සද්ධිය දුර්වල. ප්‍රීතිය පස්සද්ධිය දුර්වල වෙන්නේ මොකද්ද? ධම්මවිජය බොජ්ජංගේට අදාළ වීරිය සකස් කරගත්තේ නැහැ. ඒතොර ධම්මවිජය බොජ්ජංගේට අදාළ වීරිය සකස් නොවුනේ කුමක් නිසාද? ඊට අදාළ සතියසිය පිහිටුවේ නැහැ. සතියසිය පිහිටුනේ නැති කුමක් නිසාද? ඊට අදාළව කල්යාණ මිත්‍රාස සද්ධර්ම ශ්‍රවණිය නුවණින් මෙනෙහි කිරීම සහ ආර්ය මාර්ගයේ වඩලා තිබ්බේ නැහැ.
එතකොට එහෙනම් මෙතනදි මහත්වෝ මෙතන අවසාන චුති සිතේදී එයා ධර්මානුකූලව අනිත්‍ය සංඥාව මතු කරලා ගන්න නම් අනිවාර්යෙන් මෙයාගේ හිත උපේක්ෂාව කියන තැන තියෙන්න ඕනේ. තේන්න උපේක්ෂාව. නමුත් වේගය කියන කාරණේ තියනවා කියන තැනදී එතන තියෙන පංච නීවරණය. තේන්න වේගය කියන කාරණා. මෙතන වේගය නෙමෙයි තියෙන්නේ උපේක්ෂාව කියන කාරණේ තුල තියෙනවා මේ උපේක්ෂාව කියන කාරණේ තුල මේ සප්ත බොජ්ජංගේ ධර්මයන් සියල්ලම පෝෂණය වුණා වූ තැන තමයි උපේක්ෂාව කියන්නේ. ඒ උපේක්ෂාව තුල සකස් වෙන ඇලීම් ගැටීම් වලින් තොර සිත නිරතුරුව මෙයාට සතර සටිපට්ඨාන ධර්මයන්ගේ අනිත්‍යභාවය මතක් කරලා දෙනවා. ඒතර තමයි තියෙන්නේ. එතනදී යා අදක්ෂ වුණා. තේරෙනවද? යම් විදිහකින් යා සප්තබොජ්ජංග වැඩිලා දැන් ප්‍රීතිය පස්සද්ධිය සකස් වෙලා ඒ ප්‍රීතිය පස්සද්ධිය තුලින් සමාධිමත් හිතක් සකස් වෙලා උපේක්ෂාව කියන තැන ඉන්නවා. නමුත් දැන් එයා උපේක්ෂාව කියන තැන ඇලිලා ඉන්නේ. තේරෙනවද? මොකද යම් හේතුවක් නිසා මේ කාමයන්ගේ ආස්වාදය නිසා යා මේ උපේක්ෂාව කියන තැනට ඇලිලා. ඇලිලා සමාධිමත් හිතෙන් යා ධානාගත මනසකින් සමාරට ඉන්නවා වෙන්න පුළුවන්. නමුත් එයා මේ මොහොතේ මේ උපේක්ෂාව අනිත්‍යයි කියලා දකින්නේ නැහැ. තේරෙනවද? ඒ උපේක්ෂාව තුල තියෙන ආස්වාදය නිසා එයා උපේක්ෂාවේ අනිත්‍යභාවය දකින්නේ නැහැ. එයා මේ සමාධිමත් හිතේ තියෙන ආස්වාදය නිසා එයා සමාධිමත් හිතේ අනිත්‍යභාවය දකින්නේ නැහැ. එයා සමාධිමත් හිතට උපේක්ෂා සහගත හිතට බැඳෙමින්ම අවසාන චුතිස්ත සකස් කරගන්න. එයා භවයේ උප්පත්තියක් ලබනවා. සතර අපායෙ මිදුනේ නැහැ ඒ උපේක්ෂාව කියන හිතට බැඳුණා. තේරෙනවද? නමුත් ඒ ආස්වාදයට එයා බැඳුණා. තේරෙනවද? නමුත් එතනත් වැඩුණේ පංච උපාදාන මේ සප්තබොජ්ජංග ධර්මයන්මයි. තේරෙනවද? නමුත් ඒක ලෞකික සප්තබොජ්ජංග ධර්මයන් හැටියට වැඩුණේ තන ලෝකෝත්තර අර්ථයේ වැඩුණේ නැහැ. එතකොට එයා දක්ෂ වෙන්න ඕනේ. උපේක්ෂාව කියන තැනට සප්තබොජ්ජංග ධර්මයන් වැඩිලා එද්දී ඒ උපේක්ෂාවත් සතර සටිපට්ඨාන ධර්මයන් යොමු කරලා පංච උපාදානස්කන්ධයේ අනිත්‍යභාවයක් හැටියට දැකලා මේ උපේක්ෂාව මේ සමාධිමත් හිතත් අනිත්‍යයි කියන තැන දකින්න. ඒ දැක්කේ තැනයි මහත්වයා චතුරාර්ය සත්‍ය මේ ආමේසෝන් ඵලයට අදාළව පංච උපාදානස්කන්ධයේ අනිත්‍යභාවය මතු කරලා ගන්න. ඒ පංච උපාදානස්කන්ධයේ අනිත්‍යභාවය මතු කරලා ගනිද්දිම එයා අනිවාර්යෙන්ම මේ මොහොතේම තෙරුවන් ක්‍රියා අචල සද්ධාව සකස් වෙනවා. මොකද එයා පංච උපාදානස්කන්ධයේ අනිත්‍යභාවය දැක්කේ තෙරුවන් කෙරේ වූ අචල සද්ධාව සකස් වෙන නිසාමයි. තේනද? එතකොට එයා පංච උපාදානස්කන්ධයේ අනිත්‍යභාවය දකින මොහොතේම තෙරුවන් කෙරේ අචල සද්ධාව සකස් වෙලා ඒ තෙරුවන් කෙරේ අතල සද්දාව සකස් වෙන මොහොතේ මාත්‍රයා දක්ෂයි සීලය ආර සීලයක් හැටියට එයා තුල වැඩිලා. ඒවා ස්වයංක්‍රීයව වැඩෙන දෙයක්. තේරෙනවද? නමුත් මේ සියලුම දේ වැඩෙන්න නම් මාත්‍යෝ සති සම්බොජ්ජංගේ අනිවාර්යෙන්ම අපු තුල වැඩෙන්න ඕනේ. ඒ වැඩි මේ ඵලයක් හැටියට තමයි මාර්ගය පල්ලෙහාට ගමන් කරලා උපේක්ෂාව කියන තැනින් අපේ දක්ෂභාවය තමයි තමයි උපේක්ෂාව නිට්ඨ්‍යභාවයෙන් ගත්තොත් භවයේ සුගතියට යනවා. උපේක්ෂාවේ අනිත්‍යභාවය දැක්කොත් අපි විදර්ශනා නුවණ සකස් කරගෙන මිය පරලොව යනවා. කරු ස්වාමීන් වහන්සේ, ඔබ වහන්සේගේ ධර්ම දේශනාවල මම දැකලා තියෙනවා මේ මාර්ගය වඩන්නේ යම් අවස්ථාවකදී මේ මාර්ගයේදී ජීවිතය මරණයට දාන්න ඕනේ කියලා. ඒ අවස්ථාව මට දැන් මේ ඔබ වහන්සේ දැන් මේ කලින් කිව්ව විස්තරත් එක්ක මට මේ ආපු මේ පැහැදිලි කිරීමක් අවශ්‍ය වෙයි කියලා මට හිතුණා. එතනදී ඒ යම් උපායක්ද කියලා කොහොමද ඒ කියන්නේ මන්න ස්වභාවික මරණයේදී ඒ මනුස්සයාගේ අතහැරීම මරණයට කලින්ම ඒ මරණාසන්න මොහොතේ තියෙන ශක්තිය උපයෝගී කරගත්තද එක මොහොතකදී ඒ ධර්ම අවබෝධය සඳහා කියන එක. මෙහෙමයි මහත්තයෝ, දැන් ධර්ම මාර්ගයේ ගමන් කරලා යම් කෙනෙක් උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්නවා නම් තේරෙනවද, ඒ උත්තමයා අනිවාර්යයෙන්ම ජීවිතේ මරණයට දාන්න ඕනේ. තේරෙනවද? ජීවිතේ මරණයට දාන්න ඕනේ. ජීවිතේ මරණයට දැමීමෙන් තොරව කිසිම කෙනෙකුට මහත්තයෝ මේ ජීවිතයේ උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න පුළුවන්කම නැහැ. තේරෙනවද? මෙතෙන්දී ජීවිතේ මරණයට දානවා කියලා කියන්නේ මහත්යෝ, එතකොට මෙතෙන්දී මේ නිරේතුරුම කල්පනා කරන්න ඕනේ, දැන් ජීවිතේ මරණයට දාන තවා ඉන්නෝනේ. දැන් මරාගෙන මැරෙන බෝම්බ කරුවෙක් කියන්නේ කවුද? ජීවිතේ මරණයට දාන කෙනෙක්. තේනවා? එතකොට මේ සියදි විනාශා ගන්න කෙනෙක් කියන්නේ කවුද? ජීවිතේ මරණයට දාන කෙනෙක්. නමුත් මේ හැම කෙනෙක්ම මහත්යෝ ජීවිතේ මරණයට දාන්නේ ඇලීම් ගැටීම් උපේක්ෂාවන් තුල හිර වෙලා. තේනවා? ඇලීම් ගැටීම් උපේක්ෂාවන් කියන තෘෂ්ණාවෙන් ඔද්දල් වෙලා තමයි
ජීවිතේ මරණයට දාන්නේ තේනවා නමුත් රහත් ඵලයේ උදෙසා උතුම් චතුරාර්ය සත්‍ය උදෙසා ජීවිතේ මරණයට දානවා කියන කාරණය තුල මහත්යෝ ඇලීම් ගැටීම් උපේක්ෂා කරේ තියෙන තෘෂ්ණාව ෂේ කරමින් නිරෝධය කරමින් තමයි ආ ජීවිතේ මරණයට දාන්නේ තේනවාද දැන් බලන්න බුදුරජාණන් වහන්සේ බෝධිසත්වය හැටියට ජයශ්‍රී මහා බෝධි මූලයේ වාඩි වෙලා උන්වහන්සේ අදිෂ්ඨානයක් කරනවා මොකද්ද අදිෂ්ඨානේ මාගේ ලේ මස් සම් මැටනහර වියලේවා මම සම්මා සම්බෝධි අවබෝධයෙන් තොරව නැගිටින්නේ නැහැ කියලා මොකක්ද ඒ අදිෂ්ඨානේ ජීවිතේ මරණයට දානවා මොකද්ද ජීවිතේ මරණයට දානවා කියන්නේ රූප වේදනා සංඥා සංකාර විඥාන කෙරේ තියෙන තෘෂ්ණාව අත්හරිනවා තේන්න තෘෂ්ණාව අත්හරිනවා තේන්න එතකොට මේ රූප වේදනා සංඥා සංකාර විඥාන කිත් මේ කියන කාරණා පහ කෙරේ තෘෂ්ණාව අත්හැරිනකොට අන්න අනිවාර්යයෙන්ම ජීවිතේ කෙරේ තියෙන තෘෂ්ණාව අත්හැරෙනවා තේන්න නමුත් මහත්තයෝ මෙතෙන්ට එන්න කෙනෙකුට ඉබේ එන ගමනක් නෙමෙයි මේක මේක අහම්බයක් නෙමෙයි මේක යම් හේතුක ඵලයක් තේන්න මෙතෙන්ට කෙනෙක් එන්න මහත්තයෝ අනිවාර්යයෙන්ම කල්යාණ මිත්‍රාශ්‍රය සද්ධර්ම ශ්‍රවණයේ නුවණින් මෙනෙහි කිරීම තුළ ආරෂ්ඨාංගික මාර්ගයේ පරිපූර්ණ වෙලා තියෙනවා ඒ පරිපූර්ණ වෙච්ච ආරෂ්ඨාංගික මාර්ගයේ විදර්ශනා නුවණින් දැකීමේ දක්ෂභාවය උතුල ඒ දක්ෂභාවය තුලේ පුද්ගලයා සම්මා සතිය තුලින් සම්මා සතිය කියන්නේ මහත්යෝ මේ ලෝකේ කවදාක්වත් අපිට තාම සම්මා සතිය කියන කාරණේ සකස් වෙලා නැහැ අවම වශයෙන් මහත්යා සෝවාන් ඵලයටපත් වෙලා නැත්තම් තේන්න සෝවාන් ඵලයටපත් වෙච්ච තැන තමයි ලෝකෝත්තර සම්මා සතිය තමා තුල සකස් වෙන්නේ තේන්න එතකොට ලෝකෝත්තර සම්මා සතියෙන් තමන් මේ සංසාර බය සංසාර ගැඹුර සංසාර කටුක භාවයේ සංසාර දීර්ඝ භාවයේ මෙතනින් ගැලවුනේ නැත්තම් තව සංසාර යන්න තියෙන දුර මේ සියල්ලම අතට මතු කරලා දෙන්නේ මේ සම්මා සතිය තුලින් තේන්න එතකොට මේ සම්මා සතිය තුලින් මතු කරලා දෙන සම්මා මේ සංසාර බය තමයි මහත්යෝ අපිව ජීවිතේ මරණයට දානවා කියන කාරණයට යොමු කරන්නේ තේන්නාද තේන්න ඒ අනිවාර්යයෙන්ම යම් තීරණයකට එනවා එක්කෝ චතුරාර්ය සත්‍ය අවබෝධය එහෙම නැත්නම් මරණය කියන කාරණා දෙක තේන්නස මේක මේ තමන් තමන්ට මේ වංචාකාරීව ගන්න තීරණයක් නෙමෙයි එහෙම කරන්න බෑ මොකද පංච උපාදානස්කන්ධය තුලයි තමා තුලයි පංච උපාදානස්කන්ධය සකස් වෙන්නේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන තමා තුල සකස් වෙන මේ පංච උපාදානස්කන්ධ ලෝකයක් සමගයි මේ තීරණය ගන්න එනිසා ඒ ගන්න තීරණය 100ට 100ක් 100ට 100ක් අවංක වෙන්නේ එක දශමයක හෝ චේතනාවක් තිබ්බොත් නෑ මම ගැලවෙනවා කියන තැනක ඒ කියන්නේ තමා තමාට කවදාකවත් ජීවිතේ මරණයට දැම්මා කියන කාරණේ සාක්ෂාත් වෙන්නේ නෑ ඒ නිසා තමා තුල සකස් වෙන පංච උපාදානස්කන්ධයත් කර සමග කරන ගනුදෙනුවක් නිසා මෙතෙන්දී තමා තමාට අවංක වීම 100ට 100ක් නියමාකාරයෙන් සිද්ධ වෙන්න එතකොට මේ තමා තමාට අවංකභාවය සකස් කරලා දෙන්නේ කවුද තමන් මේ දැක්කා වූ කාමයන්ගේ නිසරුභාවයමයි තේන්න තමන් මේ දැක්කා වූ සංසාර බයමයි තේන්න ඒ සංසාර බය කාමයන්ගේ විසරුභාවය කියන කාරණාමයි තවදුරටත් මේ පංච උපාදානස්කන්ධ ලෝකයේ කෙරෙහි තෘෂ්ණාවෙන් අපිව බැහැර කරලා මේ ලෝකෙන් මිදෙනවා කියන තැනටපත් වෙන තැනට පංච උපාදානස්කන්ධය කෙරෙහි තියෙන තෘෂ්ණාව අපේම අතහැරෙයි තේන්න එතකොට මේ පංච උපාදානස්කන්ධය කෙරෙහි තියෙන තෘෂ්ණාව අතහැරෙන තැන මහත්යෝ අපේ ජීවිතයට මරණයට දැම්මා කියන කාරණය තුළ ඇලීම් ගැටීම් උපේක්ෂාවක් සකස් වෙන්නේ අවබෝධාත්මක නිරෝධය සාක්ෂාත් කරගන්නේ ජීවිතේට මරණයට දානවා කියන කාරණේ චතුරාර්ය සත්‍ය අවබෝධය උදෙසා අහම්බෙන් සිද්ධ වෙන දෙයක් නෙමෙයි මහත්යා මේ මොහොතේ හිතුවොත් මං චතුරාර්ය සත්‍ය උදෙසා ජීවිතේ මරණයට දානවා මේ මොහොතේ කියලා ඒක කවදාකවත් සිද්ධ වෙන්නේ නැහැ. තේරෙනවද? ඒක කවදාකවත් සිද්ධ වෙන්නේ ඊට අදාළ ගුණධර්මයන් පූර්ණ කරලා තිබ්බ තැනයි අපිට ඒ චිත්තය සකස් වෙන්නේ. තේරෙනවද? එනිසා අනිවාර්යයෙන්ම ජීවිතේ මරණයට දානවා කියන කාරණේ හිතාගෙන මේ ධර්ම මාර්ගය යන්න එපා. තේරෙනවද? එහෙම යන්නේ එපා. ඒක කවදාකවත් සිද්ධ වෙන්නේ නැති දෙයක්. තේරෙනවද? එනිසා ජීවිතේ මරණයට දානවා කියන තැන ධර්ම මාර්ගයේ තුලින්මයි Tamanta මතු කළ දෙන්නේ. තේරෙනවද? ඒක මට තව මාසෙකින් දෙකකින් අවුරුද්දකින් අවුරුදු 10කින් මගේ ජීවිතේ මරණයට දානවා කියන කාරණේ අපිට සකස් කරගන්න බැහැ. ඊළඟ නිමේෂයේදී මම මගේ ජීවිතේ මරණයට දානවා කියන කාරණේ සකස් කරගන්න බැහැ. තේරෙනවද? එහෙම අපි සකස් කරගත්තොත් ඒ සකස් කිරීම තුලත් ඇලීම් ගැටීම් උපේක්ෂාවන් බැසගෙන තියෙනවා.
එනිසා මේ ජීවිතේ මරණයට දානවා කියන කාරණේ මහත්යෝ මේ ධර්ම මාර්ගයේ ඵලයක් හේතුන් නිසා සකස් වෙනා වූ ඵලයක් ඒ හේතුව තමයි ලෝකෝත්තර ආරෂ්ඨාංගික මාර්ගයේ පරිපූර්ණ භාවය ඒ පරිපූර්ණ භාවය තුලින් යාස් උතුම් සෝවාන් ඵලයේ සකෘදාගාමි අනාගාමි ඵලයන් සාක්ෂාත් කරගෙන පංච උපාදාන ස්කන්ධයේ අනිත්‍ය භාවය දැකපු කෙනෙක් සීල ආර සීලයක් කරගත් කෙනෙක් සද්ධාව අචල සද්ධාව කරගත් කෙනෙක් මේ සියල්ලේකම ඵලය තුලින් තමයි ආ අවසාන මෙහෙයුමේදී පංච උපාදාන ස්කන්ධය කෙරෙහි තියෙන තෘෂ්ණාව අතහරිනවා කියන්නේ ජීවිතේ මරණයට දාන. ඒතර පංච උපාදාන ස්කන්ධය කෙරෙහි තියෙන තෘෂ්ණාව අතහැරිච්ච තැන ඒ කියන්නේ ජීවිතේ කෙරෙහි තියෙන තෘෂ්ණාවක් නැතුව යනවා. ජීවිතේ කෙරෙහි තියෙන තෘෂ්ණාව අතහැරුණා කියන්නේ මහත්යෝ පංච උපාදාන ස්කන්ධය කෙරෙහි තියෙන තෘෂ්ණාව අතහැරුණායි කියන කාරණේ. එතන තමයි චතුරාර්ය සත්‍ය අවබෝධය කියන්නේ. නමුත් එතෙන්ට කවදාකවත් අපිට මේ සැලස්මක් අඳලා එහෙම නැත්නම් කාලයක් වෙන් කරලා මෙදා යනවායි කියන කාරණයක් කවදාකවත් හේතු සාධක ඇතු කියන්නේ බැහැ. මොකද එය තමා තුළ වැඩෙනා වූ ධර්ම මාර්ගයේ සත්‍විස් බෝධිපාක්ෂික ධර්මයන්ගේ ස්වභාවය මත තමා තුලින් තමා තුල සකස් වෙනා වූ ස්වයං තීරණයක් එක. තේරෙනවද? ඒ තීරණේ අපි බලහත්කාරයෙන් ගන්න ගියොත් ඒ බලහත්කාරයෙන් ගන්න මොහොතක් පාසා අපි ජීවිතේ මරණයට දාන මොහොතේ එක්කෝ ඇලීමක් එක්කෝ ගැටීමක් එක්කෝ උපේක්ෂාවක් අපි අල්ල ගන්නවාමයි. තේරෙනවද? අපි කොච්චර කැමැත්තෙන් ජීවිතේ මරණයට දානවා කියලා හිතුවත් අවසාන මැරෙන මොහොතේ අපි මේ ඇලීම් ගැටීම් උපේක්ෂා කියන කොතන හරි මේ තුනෙන් එහෙ කෙල්ලෙනවා. लोकोत्तर सम्मा सत्यं परिपूर्ण लोकोत्तर सम्मा सत्यं परिपूर्ण तीर्ण तीन अपि महत्या तीर्ण तीन එයා මේ මුළු භව ගමනම විදර්ශනා නුවණින් දැකලා පංච උපාදාන ස්කන්ධයේ අතීත පංච උපාදාන ස්කන්ධයක් වර්තමාන පංච උපාදාන ස්කන්ධයක් අනාගත පංච උපාදාන ස්කන්ධයක් හැටියට දැකලා මේ අතීත පංච උපාදාන ස්කන්ධයේ අනිත්‍යභාවය දැකලා වර්තමානයේ පංච උපාදාන ස්කන්ධයේ අනිත්‍ය වෙන හැටි දැකලා අනාගත පංච උපාදාන ස්කන්ධයේ කෙරේ තෘෂ්ණාව අතහරින තැන එයා ජීවිතේ මරණයට දැම්මා. තේරෙනවා? එතන තමයි අපි මේ මරණයට දානවා කියන දේ සාක්ෂාත් කරගන්නේ. महत्या तीरने पंचुपादान स्कंदे अनित्य भावे अवबोध करीविते मरनेट दानवाकेला भिक्षु अख्यट मे लोतुरा बुधुरजानन वांसे देशनाकला धर्मे कथा मगे पौद्गलिक इधर बुधुरैन्वांसे देशनाकल तीन सूत्रगत धर्मे बुधुरैन्वांसे जय श्री महाबोधिन्वांसे मूले बोधिसत्व हेटियट वाडिवेला ලේම සම්මැට නහර වියලේවා මම සම්මා සම්බෝධි අවබෝධයෙන් තොරව නැකිටින්නේ නැහැ කියන තැන එහි අර්ථය මොකද්ද? පංච උපාදාන ස්කන්ධයේ අනිත්‍යභාවය අවබෝධ මේ ජීවිතේ මරණයට දැම්මායි කියන කාරණය. තේරෙනවද? ජීවිතේ මරණයට දැමීමක් එතන කරන්නේ පංච උපාදාන ස්කන්ධය කෙරෙහි තෘෂ්ණාව අතහරිනවා. තේරෙනවද? එහෙනම් මම මේ කතා කරන්නේ භික්ෂුවක් හැටියට බුදුරජාණන් වහන්සේ ආපු මාර්ගය. බුදුරයන් වහන්සේ ආපු මාර්ගය. එතකොට එහෙම ඇවිල්ලා මහත්යා යම් මොහතක තීරණය කරනවා නම් මහත්යෝ මම මේ ධර්ම මාර්ගයේ උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ කිරීම උදෙසා මම මේ මොහොතේ ජීවිතේ ඊළඟ පැයේ ජීවිතේ මරණයට දානවායි කියන කාරණේ මහත්යෝ කවදාත්පත් ඒක ධර්මයට අනුකූල දෙයක් නෙමෙයි. එතන තියෙන්නේ කුමක්ද? නිවන කෙරෙහි වූ තෘෂ්ණාවක් පමණයි. තේරෙනවද? නිවන කෙරෙහි තෘෂ්ණාව තුළ මහත්යා ඒ සිතුවිල්ල තුළ නැවත නැවත පංච උපාදාන ස්කන්ධ ලෝකේ නැත්තම් භවේ නැත්තම් සංස්කාර ගොඩනැගීමක් තමයි සිද්ධ කරන්නේ. තේරෙනවද? ඒ නිසා කොයිම අවස්ථාවකවත් අපි මේ මොහොතේ ජීවිතේ මරණයට දානවා කියන කාරණේ කියන කාරණේ සිද්ධ වෙන දෙයක් නෙමේ. ඒ නිසා යම් හේකින් අපි එවැනි තීරණයක් ගත්තොත් ඒ තීරණය ගැනීම තුල අපි අනිවාර්යෙන්ම නිවන කෙරෙහි ඇති කර ගන්නා වූ තෘෂ්ණාව නැවත භවයට සංස්කාරයක් අපිට සකස් කළ දෙනවා මිසක් කවදාකවත් භව නිරෝධයට අපි එකඟ නෑනේ නැහැ. අනිත් එක අපි මේ කතා කරන්නේ උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධය ගැන. චතුරාර්ය සත්‍ය දැකීම ගැන නෙමේ. සෝවාන් ඵලයේ සකෘදාගාමි ඵලයේ අනාගාමි ඵලයේ නෙමේ. එනනම් අපි චතුරාර්ය සත්‍ය අවබෝධය කියන තැනගෙන කතා කරද්දී අපි මේ සෝවාන් සකෘදාගාමි අනාගාමි කියන තැන් පසු කරලා අපි එතෙන්ට යන්නේ. තේරෙනවද? එතකොට යම් කෙනෙක් තුල ජීවිතේ මරණයට දැම්මායි කියන කාරණය සකස් වෙන්නේ නම් මේ මාර්ගය තුල සෝවාන් සකෘදාගාමි අනාගාමි කියන ඵලයන් එයා සාක්ෂාත් කරගත්ත කෙනෙක් වෙන්න ඕනේ. තේරෙනවද? එතකොට බෝධිසත්වෙන්ට එහෙම දෙයක් අදාළ වුණේ නැහැ. උන්වහන්සේගේ පාරමී ශක්තිය බලවත් භාවය නිසා.
එස එක ශණයෙන් අපිට අපි තාම සද්ධානුසාරී ධම්මානුසාරී තැන ඉඳගෙන අපි එක හුස්මෙන් චතුරාර්ය සත්‍ය අවබෝධ කරන්නේ යනවායි කියන කාරණේ මෝහෙටයි අදාළ වෙන්නේ. තේරෙනවද මෝහෙටයි අදාළ වෙන්නේ. එස මුලින්ම අපි සද්ධානුසාරී ධම්මානුසාරී තැන ඉඳගෙන ගිහි පින්වතුල්ලා මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය ශක්තිමත්ව පුහුණු කරලා ඒක ආර්ය අෂ්ටාංගික මාර්ගයක් බවට එහෙම නැත්නම් ලෝකෝත්තර ආර්ය අෂ්ටාංගික මාර්ගයක් බවට පත් කරගෙන ඉන් පංච උපාදානස්කන්ධය අනිත්‍යභාවය දැකලා සීලය ආර සීලයක් බවට පත් කරලා පෙරුවන් කරේ අචල සද්ධාව ඇති කරගෙන ක්‍රමානුකූලව තමයි මාත්‍ය මේ ගමන යන්නේ. ඒ ක්‍රමානුකූලව තමන් යනකොට සෝවාන් සකෘදාගාමී අනාගාමී ඵලයන් කරට යනකොට කාමයන්ගේ නිසරුභාවය තමන් දැකලා තියෙන්නේ මාත්‍ය සෝ මහත්ය අනාගාමී ඵලයට පත් වුණා නම් එන්නේ මොකද කාමයන්ගේ නිසරුභාවය දැකලා තේන්න. එතකොට කාමයන්ගේ නිසරුභාවයේ දකින්නා වගේම තමයි යාට එකම එක ආත්ම භාවයක් කෙරෙහි විතරයි බවතුෂ්ණාව තියෙන්නේ. එච්චර සියුම් තැනකට යගෙනලා තියෙන්නේ. තේන්න. එතකොට මුළු කාමයන්ගේම නිසරුභාවයන් දැකලා ඇසෙන් කනෙන් නාසයෙන් දිවෙන් ශරීරයෙන් මනසෙන් යාට කොතනකවත් සංස්කාරයක් රැස් වෙන්නේ නැහැ. කාමයන්ගේ නිසරුභාවය දැකලා කාමයන්ට යොමු වෙන්නේ නැහැ. තේන්න. දෙවෙනි කාරණේ එකම එක ආත්ම භාවයක් කෙරෙහි විතරයි ඔහු තුළ බවතුෂ්ණාව තියෙන්නේ. එහෙනම් මෙච්චර සරල තැනකට යගෙනලා තියෙන්නේ. या ලෝකෙත් එක්ක තව එකම එක ආත්මභාවික බැඳීමක් විතරයි තියෙන්නේ. කාමයන්ට කිසිම තෘෂ්ණාවක් නැහැ. මේ තැන තමයි මහත්යෝ එයා ජීවිතේ මරණයට දානවා කියන තැන මතු කරගන්නේ. එතකොට එහෙම නැතුව කෙනෙක් සෝවාන් ඵලයේ ඉන්න තැන ඉඳලා යා එකපාරටම මං ජීවිතේ මරණයට දාලා චතුරාර්ය සත්‍ය අවබෝධ කරනවා කියන තැනදී එතන යාසුල සකස් වෙන්නා වූ තෘෂ්ණාධික සිතක්. නමුත් කවදාකවත් සෝවාන් ඵලයට පත් වුණා කෙනෙක් තෘෂ්ණාධික සිතක් සකස් වෙන විදිය නැහැ. තේරෙනවා. ඒ නිසා එයා ධර්ම මාර්ගයේ හඳුනාගත්ත කෙනෙක් සෝවාන් සකෘදාගාමී අනාගාමී අරියත් පිළිවෙලට ධර්ම මාර්ගයේ සකස් වෙනවා කියලා දැක්ක කෙනෙක්. ඒ නිසා අපි ජීවිතේ මරණයට දානවා කියන කාරණේ සාක්ෂාත් වෙන්න නම් ඒ සිත සකස් වෙන්න නම් එයා මේ මොහොතේ උතුම් අනාගාමී ඵලයට පත් ලයින් කෙනෙක් වෙන්න ඕනේ. තේරෙන නමුත් බෝධිසත්වෙන්ට ඒ කාරණේ අදාළ නැහැ. ඉතින් මෙහා මේ අපි අනිවාර්යෙන්ම සද්ධානුසාරී ධම්මානුසාරී කෙනෙකුට ජීවිතේ මරණයට දානවා කියලා එක ශණයෙන් ප්‍රාප්තලේ කියන කාරණේ ඒක මොහොතේ අදාළ වෙන්නේ. ගරු ස්වාමීන් වහන්සේ ඒ සත්‍ය රූපය දකින ආකාරයේ ඒ සත්‍යයේ අවබෝධයට සාපේක්ෂව අපි උදාහරණයක් වශයෙන් කියනවා නම් තිරිසන් සත්‍යයේ කණ්ණාඩියකින් තමගේ රූපය දකිනකොට දක්වන ප්‍රතිචාරයත් අපි කණ්ණාඩියකින් රූපය දකිනකොට දක්වන ප්‍රතිචාරයත් අතර හාත්පසින් වෙනස්කමක් තියෙනවා. ඒ ආකාරයෙන්ම රහතන් වහන්සේ කෙනෙක් උන්වහන්සේගේ අවබෝධය තුළ කණ්ණාඩියකින් රූපය දකින ආකාරයක් අපි දකින ආකාරයක් වෙනස් වෙන්නේ කොහොමද අපි හඳුනන්නේ? දැන් මහත්තයා අහන ප්‍රශ්නේ මහත්තයෝ දැන් කොයි ආකාරයෙන්ද තිරිසන් සතෙක් කණ්ණාඩියක් ඉස්සරහට ගියාම ඒ සතා දකින්නේ මිනිස්සෙක් ගියාම කොහොමද දකින්නේ කියන කාරණා නේද? ඒක ඒක මහත්තයෝ එකිනෙකාගේ දැනුම අවබෝධය සහ සාංශාරික පුරුදු මතයි එයායි රූපේ දකින්නේ. තේරුණාද? ඒතකොට එතන මූලිකම වෙන්නේ කෙනෙක්ගේ සතිය සහ තේනද? එතකොට ඒ සතිය සහ සිහිය වැඩෙන්න නම් මුලින්ම එතෙන්ට බලපාන්නේ කොහොමද? කල්යාණ මිත්‍ර ආශ්‍රය, සද්ධර්ම ශ්‍රවණය, නුවණින් මෙනෙහි කිරීම. මේ කාරණා තුන මත සකස් කරගන්නා වූ සතිය සිහිය කියන කාරණා තුලිනුයි තමගේ රූපය තම කණ්ණාඩිය තුලින් දකින්නේ. එතකොට තිරිසන් සතා කියන්නේ මේ කිසිම කාරණයක් අදාළ සතෙක් නෙමෙයි. ඒ නිසා තිරිසන් සතා කණ්ණාඩියක් ඉදිරියට ගිය තැන එයා දකින්නේ එයාගේ විරුද්ධවාදී හැටියට. නමුත් මනුස්සයෙක් වන අපි කණ්ණාඩියක් ඉදිරියට ගියාට පස්සේ මහත්යෝ අපි අපේ රූපය දකින්නේ අපේ සතිය සිහියට අදාළ. මොකද මට මතකයි මං ගිහි කාලේ පැවිදි වෙන්න සූදානම්ව වගේ ඉන්න මුල් කාලේ මං මගේ ගෙදර තියෙන කණ්ණාඩි මේසෙ ඉස්සරහට ගිහිල්ලා මගේ දිහා බැලුවා. තේන්න. මගේ ගෙදර තියෙන කණ්ණාඩි මේසෙ ඉස්සරහට ගිහිල්ලා මගේ රූපය දකිද්දි මම දැක්කේ මහත්යෝ මම මේ ලෝකේ ඉන්න අවලස්සනම මිනිසෙකින් කෙනෙක් කියලා. තේරෙනවද? මම මේ ලෝකේ ඉන්න අවලස්සනම මිනිසෙකින් කෙනෙක් කියලා. එදා මං කණ්ණාඩි ඉස්සරහට ගිහිල්ලා මම ලස්සනයි කියලා දැක්කනම් මං කවදාකවත් පැවිදි වෙන්නේ නැහැ. මම පැවිදි වුණේ මාත්‍යෝ මං කණ්ණාඩි ඉස්සරහට ගිහිල්ලා දැක්කා වූ රූපය තුලින් මම මේ ලෝකේ ඉන්න අවලස්සනම මිනිසෙක් කියලා දැක්ක නිසාමයි. තේරෙනවද? නමුත් මේ මොහොතේ මම දකිනවා මම හිතනවා මට තේරෙනවා මම මේ ලෝකේ ජීවත් වෙන ලස්සනම මිනිසෙකින් කෙනෙක් කියලා. තේරුණාද? ඒතර බලන්න පැවිද්දට පෙරාතුව
කන්නාඩි මේසේ ඉස්සරහට ගිහිල්ලා දැක්ක මාත්‍යෝ මේ ලෝකේ ඉන්න අවලස්සනම මිනිස්සින්ගේ කෙනෙක් හැටියටයි මම නමුත් මම මේ මොහොතේ මේ ලෝකේ ඉන්න ලස්සනම මිනිස්සින්ගෙන් කෙනෙක් බවට පත් වෙන දක්ෂ වුණා තේරෙනා එතකොට මේ දක්ෂභාවයේ මාතුල ඇතිකලේ කවුද මේ උතුම් පැවිදි ජීවිතය තේරෙනා එතකොට මේ උතුම් පැවිදි ජීවිතයට පුළුවන් ඕනෑම අවලස්සන පුද්ගලයෙක්ව මේ ලෝකේ ලස්සනම පුද්ගලයෙක් බවට පත් කරා එතකොට බලන්නේ එහෙමනම් මං එදා ගිහි කාලයේ ගිහි කෙනෙක් හැටියට කන්නාඩි මේතේ ඉස්සරහට ගිහිල්ලා මම මේ ලෝකේ ඉන්න අවලස්සනම පුද්ගලයන් කෙනෙක් හැටියට මං දැක්ක කුමක් නිසාද මාතුල තිබ්බ සතිය සිහිය තුල තේරෙනා ඒ සතිය සිහිය තුලින් මං දැක්කා ධර්මයේ තියෙනා වූ අවලස්සන ගොඩාක් මේ කියන්නේ අධර්මයට අදාළ අවලස්සන ගොඩාක් මගේ ජීවිතය තුල තියෙනවායි කියන්නේ ධර්මයේ ලස්සනට වඩා අධර්මයේ අවලස්සන මේ ලස්සන රූපයට සැඟවිලා ගොඩාක් අධර්මයට අදාළ අවලස්සන අපේ ජීවිතේ තියෙනවායි කියලා මම එදා දැක්කා. තේන. ඒතර බලන්න මගේ රූපය තුලින් මම මතු කරලා ගත්තේ මහත්වයේ මේ රූපේ බාහිර ලස්සන නෙමෙයි. තේන. මේ රූපේ අභ්‍යන්තරයේ තුල මේ ජීවිතේ අභ්‍යන්තරව සැඟවිලා තිබ්බ අධර්මයේ අවලස්සන මල්ලා මතු කරලා ගත්තේ කුමක් නිසාද? සතියේ සිහිය නිසා. එතකොට සතිය සිහිය තුලින් මම මේ අධර්මයේ අවලක්ෂණ මතු කරලා ගත්තේ කුමන මිනුම් දණ්ඩකින්ද? කල්යාණ මිත්‍රාශ්‍රය සද්ධර්ම ශ්‍රවණයේ ශ්‍රවණය කළා වූ සද්ධර්මයේ නුවණින් මෙනෙහි කරලා ධර්මයට අදාළ කුසලයට අදාළ මිනුම් දඬු තුලින් මම මගේ සැඟවිලා තියෙන දේවල් මම දැක්කා. නමුත් පින්වත් ඔබ අද කන්නාඩි මේසයක් ඉස්සරහට ගිහිල්ලා නිරේතුරුම මේ මස් ඇහිම් දකින්නේ මේ රූපේ තියෙනා වූ ආස්වාදයමයි ලස්සනමයි තේනස. මේ රූපය කැතද ලස්සනද කෝප් කියන කාරණයමයි කන්නාඩි මේසය ඇතුළට ගිහිල්ලා දකින්නේ. එතකොට එහෙනම් බලන්නේ කන්නාඩි මේසය ඇතුළට ගිහිල්ලා මේ මස් ඇසෙන් අපි මේ රූපේ ලස්සන දකිනවා වගේම සතිය සිහිය නැමැති ඇසෙන් අපි නිරේතුරුව දකින්න ඕනේ මේ ලස්සන රූපයට සැඟවිලා මේ රූපේ අභ්‍යන්තරයේ තියෙනා වූ අධර්මයට අදාළ අවලස්සන දකින්න තේරෙනවා. එතකොට මේ අධර්මයට අදාළ අවලස්සන අපි නොදකින නිසාමයි අපි තාමත් මේ සංසාර බය දකින්නේ නැත්තේ. සංසාර බය නොදක අපි සීලය තුල ශක්තිමත් වෙන්නේ නැත්තේ අපි පැවිදි ජීවිතයකට හිත යොමු වෙන්නේ නැත්තේ කාමයන්ට බැඳිලා තියෙන කුමක් නිසාද? අපි තාමත් කන්නාඩි මේසේ ඉස්සරහට ගිහිල්ලා මහත්යෝ සතිය සිහිය දුර්වල වූ මස් ඇසෙන් දකින්න ලෝකයයි අපි දැකලා තීරණ ගන්න තේරෙනවා. ඒ නිසා නිරේතුරුවම යමේ කන්නාඩි මේසයක් ඉදිරියට ගිහිල්ලා මහත්යෝ ගිහිපින්වතෙක් ඕනෙම කෙනෙක් ඒ කන්නාඩි මේසය තුලින් තමාගේ රූපය දකින්නේ තමා තුල වැඩිලා තියෙන සතියේ සිහිය ස්වභාවය මත තේනම්. නමුත් එදා මම ගිහි පින්වතෙක් හැටියට සතිය සිහිය කියන කාරණේ උච්ච තැනක තිබුණා. ඒ උච්ච තැනක තිබ්බ නිසා ධර්මානුකූලව සබ්බ ධම්ම විජය බොජ්ජංගේට අදාළව මගේ රූපය දකින්න මම එදා දැක්කා. ඒ දැක්ක නිසා මොකද සකස් වුනේ? පැවිද්ද උදෙසා වීරය සත් තේන පැවිද්ද උදෙසා වීර සත්. ඒ නිසා නිරේතුරුවම කෙනෙක් කන්නාඩි මේසයක් ඉදිරියට ගිහිල්ලා තමන්ගේ රූපය තමා දකින්නේ තමා තුල වැඩිලා තියෙන සති බොජ්ජංගයට අදාළවමයි. එතකොට අපේ හැමතුනේ මේ අවස්ථාවට අනුරූපව රහතන් වහන්සේ රූපය දකින්නේ කුමන ආකාරයෙන්ද? දැන් මහත්මයා දැන් මම මතක් කළා දැන් තිරිසන් සතෙක් කන්නාඩිය තුලින් දකින ස්වභාවයත් එතනින් ගියාම මිනිස්සෙක් ඒ මිනිස්යාගේ සතිය සිහියේ තියෙනා වූ දියුණුව මත සහ නොදිනුව මත එයා කන්නාගෙන් දකින ස්වභාවය තේරෙනවද? ඒතොර මහත්වෝ යම් කෙනෙක් අවබෝධාත්මක තත්වයට පත් වෙලා උතුම් රහත් ඵලයට පත් වෙච්ච මොහොතකදී ඒ රහතන් වහන්සේ කන්නාඩියකින් මූණ බලන දකින්නේ කොයි ආකාරයෙන්ද කියන ප්‍රශ්නේදී මහත්වෝ අනිවාර්යයෙන්ම මහත්යාට ওই ප්‍රශ්නයක් තිබ්බට රහතන් වහන්සේට ওই ප්‍රශ්නයක් සකස් වෙන්නේ නැහැ. තේරුණාද? දැන් මහත්යා ওই ප්‍රශ්නයක් ඇහුවට රහතන් වහන්සේ කන්නාඩියත් තුලින් මූණ බලන්නේ කොයි ස්වභාවයෙන්ද කියලා රහතන් වහන්සේට ওই ප්‍රශ්නයක් කවදාකවත් මතුවෙන්නේ නැහැ. තේරුණාද? රහතන් වහන්සේට කන්නාඩියකින් මූණ බලනවායි කියන කාරණය සකස් වෙන මොහොතේම රහතන් වහන්සේට ඒ සිතුවිල්ල දැනුණා කියන පස්සේ ළඟ අනිත්‍ය සිතුවිල්ල පමණයි. තේරුණාද? අනිත්‍ය සිතුවිල්ල පමණයි. මොකද රහතන් වහන්සේට රූප දුෂ්ණාවක් නැහැ. රූපය කොයි ආකාරයෙන්ද කියන කාරණේ දකින්න මොකද උන්වහන්සේ දකිනවා මේ රූපය කියන්නේ සංස්කාරයක්. සංස්කාරයන්ගේ නිරෝධය තුළ රූපය නිරෝධ වෙලා යනවායි කියලා තේරෙනවද? ඒ එතනදී පංච උපාදානස්කන්ධය අනිත්‍ය භාවයට අදාළව රහතන් වහන්සේ දකිනවා. ඒ දකින්නේයි රහතන් වහන්සේ ආරෂ්ඨාංගික මාර්ගයේ පරිපූර්ණ කරලා
රූපය අනිත්‍යභාවය අවබෝධ කරගත්ත උත්තමයි. තේරෙනවද? එනිසා රහතන් වහන්සේ කෙනෙක් රූපය දකින්නේ කොයි ආකාරයෙන්ද කියන හිත බාහිර කෙනෙකුට සකස් වුණත් රහතන් වහන්සේට තමන්ගේ රූපය කියන්නේ අනිත්‍ය වූ පංච උපාදානස්කන්ධය පමණයි. අපේ හඳුනන්නේ දැන් ඒ රහතන් වහන්සේගේ ඒ අවස්ථාවේ අවබෝධය තවදුරටත් විස්තර කරන්න පුළුවන්ද? දැන් මහත්යාර දැන් මම මතක් කළා රහතන් වහන්සේ කන්නාඩියක් තුලින් දකින්නවා කියන කාරණයක් සකස් වීමක් සිද්ධ වෙන්නේ නැහැ. මොකද රහතන් වහන්සේ පංච උපාදානස්කන්ධයේ අනිත්‍යභාවය අවබෝධ කරලයි තියෙන්නේ. රූප තෘෂ්ණාවක් නැහැ. ඒතොරේ පංච උපාදානස්කන්ධය අවබෝධ කිරීම තුළ රහතන් වහන්සේ ලබන්නා වූ ඥාන දර්ශනයන්ට අදාළවයි රහතන් වහන්සේ රූපය කෙරෙහි ක්‍රියාත්මක භාවයට පත් වෙන්නේ. රහතන් වහන්සේ කෙනෙක් කියන්නේ ආරෂ්ඨාංගික මාර්ගයේ ඵලය. එසේ ආරෂ්ඨාංගික මාර්ගයේ ලෝකෝත්තර ආරෂ්ඨාංගික මාර්ගයේ වැඩනට පස්සේ රහතන් වහන්සේට ඊළඟට සකස් වෙන්නේ සම්මා ඥාන සහ සම්මා විමුක්තිය. තේන සම්මා ඥාන තුලින් තමයි සම්මා විමුක්තිය සකස් කරගන්නේ. එතෙන්දී ඔතෙන්දී මාත්‍යා ඔය ආන ප්‍රශ්නේදී මාත්‍යෝ රහතන් වහන්සේ කෙනෙක් සම්මා ඥාන තුලින් තමයි පංච උපාදාන ස්කන්ධයේ ස්වභාවය දකින්නේ. තමාගේ රූපයත් තමාගේ රූපයට අරමුණු වෙන්නා වූ රූපෙමුත් පිළිබඳ රූපේ යථා ස්වභාවයේ රහතන් වහන්සේ දකින්නේ ආරෂ්ඨාංගික මාර්ගයේ පරිපූර්ණ කළ සම්මා ඥාන තුලින්. එතනදී එතන උන්වහන්සේ සම්මා ඥාන තුලින් රූපේ අනිත්‍යභාවය අවබෝධ කරන්න යන මොහොතේ. තේරෙනවා? ඒ රූපේ අනිත්‍යභාවය අවබෝධ කරද්දී රහතන් වහන්සේ දකිනවා රූපේ කියන්නේ සතර මහා ධාතුවක්. සතර මහා ධාතුවේ ස්වභාවය අනිත්‍යයි කියන කාරණේ ඥාන දර්ශන තුලින් තමයි රහතන් වහන්සේ දකින්නේ. ඒක ඥාන දර්ශන කියන්නේ අපි මේ ඇහෙන් දකිනවා වගේ දෙයක් නෙමෙයි. ඒ ඥාන දර්ශන සකස් වෙන්නේ උතුම් සමාධිය තුළ හතරවෙනි ධ්‍යාන තලය තුළ උපේක්ෂාව කියන තැන හතරවෙනි ධ්‍යාන තලය තුළ ඉඳගෙන තමයි රහතන් වහන්සේ ඥාන දර්ශන තුළින් රූපේ අනිත්‍යභාවය යම් දවසක දකින්නේ. ඒතොර ඒ රූපේ අනිත්‍යභාවය දැක්කාට පස්සේ මහත්වේ ඥාන දර්ශනයන් ජීවිතේ දෙපාරක් දෙවරක් සකස් වෙන්නේ නැහැ. තේන්න එක වතාවයි මේ ඥාන දර්ශනයන් සකස් වෙන්නේ. ඒ එක වතාවේ ඥාන දර්ශනයන් සකස් වෙන වෙලාවේ රහතන් වහන්සේ අවබෝධ ඥාණයෙන් පරිපූර්ණ භාවයට පත් වෙනවා. නැවත ඥාන දර්ශන සකස් වීමක් නැහැ රූපේ අනිත්‍යභාවය දැකලා. ඒ ඉන්පස්සේ උන්වහන්සේ නුවණින් මෙනෙහි කරමින් මේ ඥාන දර්ශනය නැවත නැවත වඩනවා. නමුත් නැවත ඥාන දර්ශන සකස් වීමක් නැහැ. මොකද ඒ අවබෝධයෙන් පරිපූර්ණ වුණා. තේරෙනවද? එතකොට උන්වහන්සේ අවබෝධයෙන් පරිපූර්ණ වුණාට පස්සේ මේ රූපේ කියන්නේ සතර මහා ධාතුවක්. සතර මහා ධාතුව කියන්නේ වේගය. වේගය කියන්නේ අනිත්‍යයි කියන කාරණේ අවබෝධ කරගත්තාට පස්සේ උන්වහන්සේ කණ්ණාඩි මේසයක් ඉස්සරහට යන්න ඉස්සෙල්ලාම දන්නවා මේ රූපේ වේගයක් කියන කාරණේ. පමණක් එකේන කාස් තේන්න ඒක අපි දකින අනිත්‍ය නෙමෙයි රාතන් වහන්සේ දකින රාතන් වහන්සේට පුළුවන් ඕනෑම රූපයක් දෝරිල්ලක් කරලා දකින්න තේන්න දෝරිල්ලක් කරලා දකින්න මේ වාතේ පාවෙන හුලකක් කරලා දකින්න සතර මහා ධාතුට එකතු කරලා දකින්න තේන්න ඒ නිසා ඒ නිරේතුරුම රාතන් වහන්සේ ඒ සියල්ල කරන්නේ ඥාන දර්ශන තුලින් අතනදී ආරෂ්ඨාංගික මාර්ගයේ පරිපූර්ණ භාවයේ තුලින් නමුත් මෙහා අපි මහත්ව ඥාන දර්ශන සකස් වෙලා නැති නිසා අපි කණ්ණාඩි මේසේ ඉස්සරහට යන්නේ රූපේ හැඩරුව බලන්නමයි. තේන්නද? මොකද එහෙම වෙන්නේ කුමක් නිසාද? ඊට අදාළ ඥාන දර්ශනය අපි සකස් කරගත්තේ නැහැ. ඇයි ඥාන දර්ශන සකස් නැවුනේ ආරෂ්ඨාංගික මාර්ගයේ පරිපූර්ණ කලේ නැහැ. ඒතර ආරෂ්ඨාංගික මාර්ගයේ පරිපූර්ණ කරපු නැති නිසා ඥාන දර්ශන සකස් වුණේ නැහැ. ඒ නිසා අපි සම්මා විමුක්තිය සාක්ෂාත් කරගත්තේ නැහැ. තේන්නද? ඒතොර මෙහා රහතන් වහන්සේ කණ්ණාඩි මේසයක් ඉස්සරහට ගිහිල්ලා තමන් දකින්නවා කියන කාරණේ මාත්‍ය දකින්නේ අර ඥාන දර්ශන තුලින් අවබෝධ කළා වූ රූපේ අනිත්‍යභාවය තුල ඉඳිනවා. එච්චර. එයාට පුළුවන් ඕනෑම රූපයක් වේගයක් හැටියට දකින්න. මේ මුළු විශ්වයම මේ මුළු ලෝකයම මේ මුළු දිව්‍යතලම බ්‍රහ්මතලම අනිත්‍ය වේගයට හසු කරලා දකින්න රාතන් වහන්සේ කෙනෙකුට පුළුවන් ඒ පුළුවන්කම ලැබෙන්නේ උන්වහන්සේ එක ෂණයකින් දැක්කා වූ රූපේ අනිත්‍යයි කියන ඒ ඥාන දර්ශනේ තුලින්. නමුත් ඒ දාන දර්ශනේ නැවත සකස් වීමක් නැහැ. ඒක සකස් වෙලා ඉවරයි. අවබෝධයට පත් වෙලා ඉවරයි. අවබෝධ ඥානය සකස් වෙලා ඉවරයි. ඒ අවබෝධ ඥානය උන්වහන්සේ නැවත නැවත නුවණින් මෙනෙහි කරමින් ජීවත් වෙන එක තමයි රාතන් වහන්සේගේ පිරිනිවන් පාන දක්වා තියෙන එකම විශේෂය. ඊට වඩා විශේෂයක් උන්වහන්සේට නැහැ. අපි හඳුන්නේ කොහොමද අපි කුටියක් හදලා පූජා කරනවා නම් ඒ කටයුතු කෙරෙන්නේ. මේමයි මාතේ කුටි පූජාව කියන කාරණේ අටමහා කුසලයන්ගෙන් එකක් දෙනේට වැටෙන්නේ. තේන්නාද? අටමහා කුසල් කියලා කියනවානේ. මේ අටමහා කුසල් වලින් එක කුසල් කර්මයක් තමයි කුටි පූජාව. තේන්නාද? මොකද කුටි පූජාව අටමහා කුසලයක් කියලා කියන්නේ තමන් කුටියක් පූජා කළාට පස්සේ, ඒ කියන්නේ පූජා කරලා සංඝය ආරණු කරගෙන කුටිය පූජා කළා මාත්‍ය ගෙදර යන්න පුළුවන්. නමුත් ඒ ගෙදර ගියත් මාත්‍යෝ ඒ කුටිය පරිහරණය කරන මොහොතක් පාසා යම් භික්ෂුන් වහන්සේගේ නමක් ඒ කුටිය පරිහරණය කරන මොහොතක් පාසා මහත්යා දක්ෂණන් ඒ ගැන හිතලා ඒ දැකලා මහත්යාට පින් රැස් කරගන්න පුළුවන්.
කුසල් දාම් රැස් කරගන්න පුළුවන්. තේනවද? ඒ නිසා කුටි පූජාව අටමහා කුසලයක් කියලා කියන්නේ නිරේතුරුවම ඒවා පූජා කළයින් පස්සේ නිරේතුරුවම මාත්‍යා ජීවතුන් අතර තියෙ හිටින තාක්කල් ඒ කුටිය දැකලා සතුට වෙලා පින් රැස් කර ගැනීම හැකියාව තියෙනවා. ඒ වගේමයි මාත්‍යා මේ ජීවිතේ මිය ගියාට පස්සේ දෙවියෙක් වෙලා උත්පත්තියක් සකස් කරගත්තොත් නැත්නම් පරදත්ත රූප ජීවි ප්‍රේත ස්වභාවයකට පත් වුණොත් මාත්‍යාට තමන් හැදුවා වූ ඒ කුටිය තමන්ගේ මල්ස නුවණින් දැකලා නැවත පින් රැස් කර ගැනීම හැකියාව තමන්ට තියෙනවා. තේන තමන් දැන් කුටියක් අදලා අපි කියමු දිව්‍ය ජීවිතයක් ලැබුවා කියලා. දිව්‍ය ජීවිතයක් ලැබුවත් එයාට පූර්ව නිවාසානුස්සති ඥානින් එයා දකිනවා මේ තමන් හැදුවා වූ කුටියයි මේ කුටිය කියලා. ඒතකොට තමන් මිය ගිහිල්ලා ඉවරයි. නමුත් ඒ දිව්‍ය ජීවිතය තුළදීත් මාත්‍යාට දිව්‍ය චක්කුවලින් දිව්‍ය සෝතවලින් ඒ කුටියේ වැඩ සිටින ස්වාමීන් වහන්සේලා ගුණධර්ම පුරනවා දැකලා ජීවිතයට පින් එක තෝරගන්න පුළුවන්. ඒ නිසා කුටි පූජාව කියන්නේ අටමහා කුසලයක්. ඒ කියන්නේ කුටි පූජාවක් සිද්ධ කරද්දී මුලින්ම දැන් භික්ෂුන් වහන්සේලා හිටියට අපේ විනය කර්මයේ විනය නීතිවල සඳහන් වෙලා තියෙනවා කුටියක් හදද්දී මේ ප්‍රපාතයක බෑවුමක කුටි හදන්න පුළුවන් කමක් නැහැ. ඒසා ඕනෑම කුටියක් අදද්දී ඒ කුටියේ වටේ ගොන්නු දෙන්නේ බැඳපු කරත්තයකට නිදාසේ ගමන් කරන්න පුළුවන් හැකියාව තියෙනවා. තේරෙනවද? ගොන්නු දෙන්නේ බැඳපු කරත්තයකට ඒ කුටිය වටේ මේ යන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ප්‍රපාතයකට බෑවුමක එහෙම වෙන්න බෑ. ඉතින් ඒ වගේ සංඝයාගේ උපදෙස් මත තමයි අපි කුටියක් හදන්න ඕනේ. මාත්‍යා යම් ප්‍රදේශයක කුටියක් හදනවා නම් මුලින්ම මාත්‍යා දක්ෂ වෙන්න ඕනේ ඒ ගමේ ගමට අදාළ විහාරස්ථානයේ නායක ස්වාමීන් වහන්සේගෙන් ඒ ගැන අවසරය ලබා ගන්න. තේනවා? අවසරය ලබාගෙන සංඝරත්නයේ උපදෙස් මත තමයි කුටියක් හැදීම වඩාත් සුදුසු වෙන්නේ. ඉතින් එහෙම හදලා තමන්ට අර ආකාරයෙන්ම ස්වාමි සංඝයාට පූජා කළාට පස්සේ තමන්ට පුළුවන් ඒ අටමහා කුසලයක් හැටියට දැකලා ජීවතුන් අතර ඉන්න තාක්කල් ඒ තුලින් කුසල් දාම් රැස් කරගන්න. නමුත් ඉතින් භික්ෂුවක් හැටියට මට නම් කියන්න තියෙන්නේ දැන් සංසාරයක් පුරාවට ආපු ගමනේදී මේ හදපු කුටි ඇති කියලා. අපි සංසාරයේ සම්මා සම්බුද්ධ ශාසන ලක්ෂ ගානක් මුණ ගැහිලා අපේ දෑත් වලින් අපේ ශ්‍රමයෙන් අපේ මුදලින් අපි බුදුරජාණන් වහන්සේලාටත් කුටි හදලා පූජා කළා තියෙනවා. අපි බුදුරජාණන් වහන්සේලාට කුටි හදලා පූජා කළා වස් සමාදන් කරවල තියෙනවා. අපි පසේ බුදුරජාණන් වහන්සේලාට සංසාරයේ කුටි හදලා පූජා කරන්නේ නැති. අපි රහතන් වහන්සේලා ලක්ෂ ගානකට සංසාරයේ කුටි හදලා පූජා කරන්නේ නැති. අපි මහා සංඝරත්නය අරමුණු කරගෙන පූජා කළා වූ කුටි මෙපමණයි කියලා අපිට සංසාරේ කියන්න බැහැ නේද? නමුත් අපි මෙච්චර සංසාරේ කුටි පූජාවන් සිද්ධ කරලා අටමහා කුසල් බවට පත් කරගෙන ජීවත් වුණා අවසානයේ සෑම සංස්කාරයක් මනිට්ඨ භාවයට පත් වුණා නේද? අපි හැදුවා වූ කුටිවල වැඩ සිටිය බුදුරජාණන් වහන්සේලා නිවි සැනසී ගියත් අපි හැදුවා වූ කුටිවල වැඩ සිටිය මහා සංඝරත්නය සෝවාන් සකෘදාගාමි අනාගාමි අරියත් ඵලයන්ට පත් වුණා. අපි තාමත් කුටි හදන තැන් හොය හොයා කුටි හදන්න ඕනේ කියලා හිතමින් ගමන් කරනවා නේද? ඒ නිසා දැන් අපි දක්ෂ වෙන්න ඕනේ සංසාරයක් පුරාවට මේ හැදුවා වූ කුටි හොඳටම ප්‍රමාණවත්. ඒ නිසා අපි මේ හැදුවා වූ කුටියක අපේ හිත තැන්පත් කරගන්න අපි දක්ෂ වෙන්න ඕනේ. තේරෙනවද? අපි තැන්පත් වෙන්න ඕනේ අපි දෑස් දෙක පියාගෙන මේ ලෝකේ තියෙන සෑම කුටියක්ම සෑම පන්සලක්ම සෑම ආරණ්‍යයක්ම 100ට නගාගෙන අනේ මීට වඩා මං සංසාරයේ කුටි පන්සල් අතීතේ හදලා තියෙනවායි කියන තැන ඉඳලා ඒ රැස්කලා වූ සෑම සංස්කාරයක් මානිත්‍යයි කියලා දකිමින් දකින තැන මාත්‍යෝ අපි ඒ හැදුවා වූ කුටියකම අපේ හිත තැන්පත් කරගත්තා වෙනවා. තේරෙනවද? ඒ නිසා සංසාරයේ හැදුවා වූ කුටියක අපේ හිත තැන්පත් කරගෙන අපි නැවත කුටි නොහදන නැවත කුටි අවශ්‍ය නොවන භවගමන නිමාව දක්වා යනවායි කියන කාරණේ තමයි මේ මොහොතේ අපි ශාසනය තුළින් මතු කරගන්න ඕනේ. මොකද මේ ශාසනය කියන්නේ දුර්ලභ දෙයක්. බුදුරයන් වහන්සේ දේශනා කරනවා බුදුරයන් වහන්සේ නමකේ පහළ වීම දුර්ලභයි, සද්ධර්මයේ ඇසීම දුර්ලභයි, ඒ ඇසුනා වූ සද්ධර්මයේ ජීවිතයට ගලපා ගැනීම දුර්ලභ දෙයක්. ඒ නිසා අපි මේ ලෝකේ තියෙන දුර්ලභම කාරණා තුන මේ මොහොතේ ජීවිතයට එකතු කරලා තියෙනවා. ඒතර මේ ලෝකේ තියෙන දුර්ලභම කාරණා තුන එකතු කරගත්ත මොහොතක මාත්‍ය අපි දක්ෂ වෙන්න ඕනේ දුර්ලභම කාරණා තුනෙන් ගන්න තියෙන සැබෑම ඵලෙ නෙලන්න. ඒතරේ සැබෑම ඵලෙ නෙලන්නේ කුටි හැදීමෙන්, කුටි ගොඩනැගීමෙන්, කුටි අලිත් පෙළියා කිරීමෙන් නම් නෙමෙයි. අපි සංසාරේ හැදුවා වූ කුටියකම අපේ හිත තැම්පත් කර ගැනීම තුළමයි. තේනද? ඒ නිසා කුටි හදන්න ඕනේ කියන ඔය හිත තැම්පත් කරගන්න, ඒ තැම්පත් කර ගැනීම තුළ මං හිතනවා ආයිමත් අපිට කුටි හැදීමේ අවශ්‍යතාවයක් සංසාරේ මතුවෙන එකක් නැහැ කියලා නේද? ඒ නිසා අපි තවදුරටත් කුටි හදනවා කියන කාරණේ මත අපි මේ හිත දුවන ස්වභාවයටම දුවන්න ගියොත් නිරතුරුව මේ නිසා පින් වැඩේවි,
උසල් රැස් වේවි නමුත් ඒ සෑම දෙයක්ම අපි නැවත භවයේ උපතකට තමයි අරන් යන්නේ තේරෙනවද ඒ නිසා නැවත භවයකට උපතකට අරන් ගියොත් මේ ශාසනීය මහා කාලයක් තව පවතින එකක් නෑ අනාගතයේදී මුර්ග සංඥාව සකස් වෙලා ඉන්පස්සේ අවුරුදු 125කට වඩා දීර්ඝ අබුද්ධෝත්පාද කාලයක් එනවා ඉතින් ඒ කාලයකට අපි වැටුනොත් ඉතින් ආයිමත් කුටි හැදීම පිළිබඳ කතාවක් අපිට කොතනකවත් නැහැ තේරෙනවද කුටි හදන්නේ බුදුරජාණන් වහන්සේ ධර්ම රත්නයේ සංඝ රත්නයේ මේ ලෝකේ නැහැ ඒ නිසා මේ උතුම් තුන් සරණ තව අවුරුදු 125ක් වෙන දීර්ඝ කාලයක් අතුරුදහන් වෙච්ච කාලයක් තමයි අපි ඉදිරියට එන්නේ ඒසත් තෙරුවන් අතුරුදහන් වෙන 125ක් වෙන දීර්ඝ අබුද්ධෝත්පාද කාලයක් අපි ඉදිරියේ තියෙද්දි අපි උත්සාහ කරන්න ඕනේ අතීතේ කළා වූ දේ නැවත කිරීම නෙමෙයි අතීතේ කළා වූ දේවල් සියල්ලම විදර්ශනා නුවණින් දැකලා අනාගතේ නැවත මෙවැනි දේවල් නොකරන තැනකට ඒ කියන්නේ භව නිරෝධයේ පැත්තට අපි ගමන් කරන එක තමයි අපි කළ යුතු දේ නමුත් කුටි හැදීම අත මහා කුසලයක් ඈ එසේ අපේ ආවද දැන් මේ මේ ප්‍රකාරය අපි දකින දෙයක් තමයි අර ත්‍රිපිටකයේ තියෙන ඇතැම් කරුණු යම් යම් පිරිස් විසින් ඒවා මේක අසත්‍ය මේක මේ වැරදි කියලා විවේචනවලට ලක් කරනවා මේක නෙමේ ධර්මය මේකයි ධර්මය කියලා විවිධ මත ඉදිරිපත් කරනවා ඒ සම්බන්ධයෙන් වහන්සේගේ අදහස මොකක්ද මේමයි මේ මාත්‍යෝ යම් කෙනෙක් ත්‍රිපිටකය බුදුරයන් වහන්සේ දේශනා කොට වදාළ මේ ත්‍රිපිටක ධර්මයන් යම් කෙනෙක් ප්‍රතික්ෂේප කරනවා නම් මේ ත්‍රිපිටක ධර්මයන්ගේ වැරදි දකිනවා නම් ඒ ප්‍රතික්ෂේප කරන මොහොතක් පාසා වැරදි දකින මොහොතක් පාසා ඒ පින්වතා සද්ධාවෙන් බැහැරට යනවා තේරෙනවද තෙරුවන් කෙරේ සද්ධාවෙන් බැහැරට යනවා කිසිම ආයමත් එතන තර්කයක් කතාවක් නැහැ යමෙක් මේ උතුම් ත්‍රිපිටක ධර්මයේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන ධර්මය වැරදි කියලා කියන මොහොතක් පාසා විවේචනය කරන මොහොතක් පාසා ඒ කරන සෑම සිතවිල්ලකම මිත්‍යා දෘෂ්ටික භාවයට අදාළ සංස්කාරයක් රැස් කරනවා තේරෙනවද එතකොට මෙවැනි ප්‍රතික්ෂේපකයෙන් මෙවැනි විවේචනයන් සිද්ධ වෙන්නේ මාත්‍ර හේතුඵල ධර්මයන් නිසා. දැන් වර්තමාන සමාජයේ එවැනි දෙයක් සිද්ධ වෙනවා නම් මම හිතනවා එවැනි දේවල් වඩාත්ම සිද්ධ වෙන්නේ මේ දැනුමෙන්, තේරුමෙන්, බුද්ධියෙන් උගත් අය අතින් කියන කාරණේ. තේරෙනවද? මේක සාමාන්‍යයෙන් දැනුම තේරුමෙන් අඩු අය අතින් වෙන්න තියෙන අවස්ථාංගයක් අඩුයි. මේ දැනුම තේරුම බුද්ධියෙන් වැඩි අය අතින් තමයි උගක් අවස්ථාවන්දී මෙවැනි වැරදි ප්‍රකාශයන්, මෙවැනි වැරදි මතයන් සමාජගත වෙන්නේ. තේරෙනවද? ඊට සාධාරණ හේතුවක් තියෙනවා. තේරෙනවද? බුදුරයන් වහන්සේ දේශනා කරනවා යමෙක් බුද්ධිමතෙක් වෙන්නේ, දැනුම තියෙන කෙනෙක් වෙන්නේ, ඉහළ වෘත්තිකයෙක් බවට පත් වෙන්නේ හේතුවක් නිසා කියලා. ඒ හේතුව මොකද්ද? පෙර ජීවිතේ මහාන බමුණන් වුණ ගෙහිලා. ඒ මහාන බමුණන්ගෙන් සීලය, දුස්සීලභාවය ගැන අහලා, ධර්මයේ අධර්මයේ ගැන අහලා, හොඳ නරක ගැන අහලා, ඊට අදාළව යහපත් විදිහට ජීවත් වීමේ ඵලයේ හැටියටයි මේ ජීවිතේ දැනුම, බුද්ධිය, තේරුම එහෙම නැත්නම් ඉහළ වෘත්තිකයෙක් බවට පත් වෙන්නේ කියලා. එතකොට මේ දැනුම තේරුම බුද්ධිය ඉහළ වෘත්තිකයෙක් බවට පත් වෙන කෙනා ස්වාමින් වහන්සේ කෙනෙක් ළඟටම ගිහිල්ලා හොඳ නරක අහන්න ඕනේ නැහැ. ඒක හොඳට තේරුම් ගන්න. ෆාදර් මේ කෙනෙක් ළඟට, ඒ කියන්නේ පාකිස්තියානි පල්ලියට ෆාදර් මේ උත්තමයෙක් ළඟට, එහෙම නැත්නම් පූසාරි කෙනෙක් ළඟට, ඒ වගේ තමන්ගේ ආගමට අදාළ යම් පූජකතුමෙක් ළඟට ගිහිල්ලා හොඳ නරක අහගෙන යමෙක් ඊට අදාළව ජීවත් වෙනවා. තේනවා? දැන් ක්‍රිස්තියානි මහත්මයෙක් ඉන්නවනේ. එයා ක්‍රිස්තියානි පල්ලියේ පූජකතුමන් ළඟට ගිහිල්ලා ඒ පූජකතුමන්ගෙන් හොඳ නරක අහගන්නවා. තේනවා? ආගම ඊට අදාළව ජීවත් වෙනවා. එයා සිල්පද බිඳගන්නේ නැහැ. නමුත් සද්ධාව පිළිබඳ එතන ප්‍රශ්නයක් මතුවේ නැහැ. සිල්පද බිඳගන්නේ නැහැ. එයා ද්වේෂය අඩු කරගෙන හොඳට අදාළව ජීවත් වුණාට පස්සේ ඊට අදාළව මාත්‍රයා මේ ජීවිතේ ක්‍රිස්තියානි පවුලක ඉපදුනොත් එයා වෛද්‍යවරයෙක්, ඉංජිනේරුවරයෙක් වෙන ඉහළ වෘත්තියක් ලබනවා. තේරෙනවද? බෞද්ධෙක්ම වෙන්න ඕනේ නැහැ. ස්වාමීන් වහන්සේ ළඟ ගිහිල්ලාම හොඳ නරක අහන්න ඕනේ නැහැ. ඕනෑම කෙනෙක් විදේශික ජාතිකයෙක් තමන්ගේ අදාළ ආගමට අදාළ පූජකතුමන් ළඟට ගිහිල්ලා හොඳ නරක අහගෙන ඊට අදාළව ජීවත් වුණොත් ඒ කුසල්ක හේතුඵල ධර්මයන් නිසා එයා ඊළඟ ජීවිතේ ඉහළ වෘත්තිකයෙක් බවට පත් වෙනවා කියලා කියනවා. එතකොට දැන් වර්තමාන සමාජයේ අපි යම් සූත්‍රගත ධර්මයන් විවේචනය කරන පින්වතුන්ලා ඉන්නවනම් ඒ පින්වතුන්ලා හුඟක් වෙලාවට මහත්වෝ මේ දැනුමෙන්, තේරුමෙන්, බුද්ධියෙන් ඉහළයි. එතකොට මේ දැන් මෙවැනි තත්වයකට ඒ අය පත් වෙන්නේ කුමක් නිසාද? පෙර ජීවිතේ සාංසාරික පුරුදු. තේරෙනවද? පෙර ජීවිතේ ඒගොල්ලෝ යහපත අයහපත අහලා තියෙන මහත්වෝ සම්මා දිට්ඨියට පත් වෙච්ච අයගෙන් නෙමෙයි. එතන මිත්‍යා දෘෂ්ටික භාවයන් තුළ ඉඳලා සම්මාදිට්ඨිය අර්ථයන්ගෙන් බැහැර වෙච්ච අයගෙන් තමයි මේගොල්ලෝ හොඳ නරක අහගෙන හොඳට අදාළව ජීවත් වෙලා තියෙන්නේ. සිල්පද ආරක්ෂා කරගෙන ජීවත් වෙලා තියෙන්නේ. දන් දීගෙන ජීවත් වෙලා තියෙන්නේ. නමුත් සම්මාදිට්ඨිය දුර්වලයි.
එතන මේ සාංශාරික පුරුදු නිසා මහත්වෝ මේ ජීවිතයේ ඒගොල්ලෝ කොතනාරි ධර්මයේ කොනක් අල්ලනකොටම තේරෙනවද ඒගොල්ලෝ අල්ලන්නේ වැරදි දෘෂ්ටියෙන්මයි මොකද නිවැරදි ධර්මයේ අල්ලන්නේ ඒගොල්ලන්ට මේ ශක්තිය අඩුයි මොකද ශක්තිය අඩු පෙර ජීවිතේ වඩලා තියෙන්නේ සම්මාදිට්ඨියට දාල් ධර්මයක් නෙමෙයි තේරෙනවද නමුත් මහාන බමුණන් ළඟට ගිහිල්ලා කටයුතු කළා ඒගොල්ලෝ හොඳ නරක ඇහුවා සීලය තුල ජීවත් වුණා දන් දුන්නා මෛත්‍රිය වැඩුවා නමුත් සම්මාදිට්ඨිය අර්ථයන්ට අදාළ महान बमुना सांसारिक संस्कार पच्या विज्ञान धर्मता जीवित सांसारिक चतुरा सत्य देश देश सांसारिक चतुरा सत्य बहरव मे त्रिप्ट के विवेचन कर अनागते महत्यो मेवा मे त्रिपिटक धर्मयान विवेचने करना मेवा व्यरदिकीन धर्मयान විශාල වශයෙන් ප්‍රචලිත වෙනවා. ඒක අඩු වෙන්නේ නැහැ. හේතුඵල ධර්මය. තේරෙනවද? මේක තමයි ධර්මය කියන්නේ වෙන දෙයක් නෙමෙයි. අනිත්‍යයි සියලු සංස්කාරය අනිත්‍යයි. තේරෙනවද? ඒ නිසා අතට වඩා හෙට මේ උතුම් ධර්මයේ මේ උතුම් ත්‍රිපිටක ධර්මයේ වැරදි තියෙනවායි කියන පිළිස් බීවීමේ ප්‍රවණතාවය වැඩි. ඒවා වැඩි වෙන්න වැඩි වෙන්න වැඩි වෙන්න මාත්‍යෝ අර සංස්කාර පත්‍ය විඥාන කියන ධර්මතාවයන් තුළ අර අතීතයේ මිත්‍යා දෘෂ්ටින් වඩලා පුරුදු අය තව 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 මේවා වැළඳ ගන්නවා. संस्कार पच्या विज्ञान धर्मता धर्मिया අපිටුල තියනා වූ යම් සද්ධාවක් තියෙනවා නම් ඒ සද්ධාව දිනෙන් දිනම අපි හින භාවයට පත් කරගන්න. මොකද මේ ලෝක ධර්මයන් තුල හේතුඵල ධර්මයන් තුල අනාගතයේ මේ ලෝකේ බෞද්ධ ජනතාව ක්‍රමානුකූලව හින වෙන්නේ. බෞද්ධ ජනතාව ක්‍රමානුකූලව හින වෙන්න නම් අනිවාර්යයෙන්ම බෞද්ධ ජනතාව වැරදි මිත්‍යා දෘෂ්ටීන් වැළඳ ගැනීමේ වේගය වැඩි වෙනවා. තේරෙනවද? ඒක තමයි මේ දකින්නේ. ඉතින් මේ ජීවිතයේ වැරදි මිත්‍යා දසෂ්ටීන් දරාගෙන ඊළඟ ජීවිතයේ අනිවාර්යයෙන්ම නැවත මුස්ලිම් මව් කුසක හින්දු මව් කුසක නැත්නම් මහායාන මව් කුසක තමයි උප්පත්තිය ලබන්නේ. ඉතින් එහෙම උප්පත්තිය ලැබලා මහත්වෝ ක්‍රමානුකූලව දිනෙන් දිනම මේ බෞද්ධ ජනගහණය අඩු වෙලා අවසානයේදී මේ සම්මා සම්බුද්ධ ශාසනය අතුරුදහන් වෙන තැනටම ඉස්සරහට අරන් යනවා. ඒ නිසා මේ කිසිම දෙයක කිසිම වැරද්දක් නැහැ. අපි කොච්චර සූත්‍රගත ධර්මයේ විවේචනය කරන කෙනෙක් දැක්කත් ඒ තුලින් ධර්මයයි දකින්න ඕනේ. තේන්න ධර්මයයි මොකද මේ පැහැදිලිව මේ උතුම් චතුරාර්ය සත්‍ය ආරෂ්ඨාංගික මාර්ගයේ පටිච්ච සමුප්පාද ධර්මයේ සප්ත බොජ්ජංග පංච නීවරණ පංච උපාදානස්කන්ධ ධර්මයන් මේසා පැහැදිලිව සූත්‍රගත ධර්මයන් තුල දේශනා කරලා පැහැදිලිව තියෙද්දි ඒවා යමෙක් විවේචනය කරනවා නම් ඒවා වැරදි කියලා කියනවා නම් මහත්වෝ අපි දකින්න ඕනේ තව අවුරුදු 500ක් 1000ක් ගියාට පස්සේ නැත්තම් 200ක් ගියාට පස්සේ කොයිසා විකෘති ස්වභාවයට මේ ධර්ම රත්නේ සාංශාරික සූත්‍රගත ධර්මය පරිහරණය කරලා පරිශීලනය කරලා
සූත්‍රගත ධර්මයන්ට අදාළව ධර්ම දේශනා කරන ස්වාමීන් වහන්සේලාගේ ධර්මයන් ශ්‍රවණය කරලා නිරතුරුවම දක්ෂ වෙන්න ඕනේ කෙරුවන් කෙරේ ශ්‍රද්ධාව තව තව ශක්තිමත් කරගෙන මේ ලැබුවා වූ උතුම් අවස්ථාවේදී ලබන්න තියෙන ශ්‍රේෂ්ඨම විදර්ශනා නුවණ මෙතනින් මතු කරලා ගන්න. තේන්නේ මතු කරලා ගන්න. ඒ නිසා නිරතුරුවම අපි හිතන දක්ෂ වෙන්න ඕනේ මේ මොහොතේ අපි සූත්‍ර විනය අභිධර්ම කියලා යම් ධර්මයක් කියවනවා නම් යම් ධර්මයක් පරිශීලනය කරනවා නම් ඒ බුදුරජාණන් වහන්සේ දේශනා කළා වූ සැබෑම ධර්මයේ කියන කාරණය හිතන මොහොතේ මාත්‍යෝ සද්ධාවෙන් තමයි පරිපූර්ණ වෙනවා. සද්ධාවෙන් තමයි සූත්‍රගත ධර්මයන්ගේ තියෙන එකම සූත්‍රගත වචනයක් හෝ කෙරෙහි සැකයක් ඇති කරන මොහොතේම තමයි සද්ධාවෙන් බැහැරෙන්නේ. තමන් සද්ධාවෙන් බැහැරට යන. ඒ නිසා නිරේතුරුවම සූත්‍රගත ධර්මයන් කෙරෙහි 100%ක්ම විශ්වාසය තබා ගන්න තැනදී මාත්‍යෝ යා සද්ධාව පරිපූර්ණ කර ගන්නවා. ඒ වගේ මේ පරිපූර්ණ සද්ධාව තුලින් එයා දකින්න දක්ෂ වෙන්න ඕනේ මේ සූත්‍රගත ධර්මයන් යම් දවසක අනිත්‍යභාවයට පත් වෙලා අතුරුදහන් වෙලා යනවායි කියන කාරණය. මේ සූත්‍රගත ධර්මයේ දේශනා කළා වූ බුදුරජාණන් වහන්සේ අනිත්‍යභාවයට පත් වුණා නම් පිරිනිවි ගියා නම් බුදුරයන් වහන්සේ දේශනා කළා වූ මේ සූත්‍ර ධර්මිනුත් යම් දවසක පිරිනිවි යනවා නම් අතුරුදහන් වෙලා යනවා නම් මේ උතුම් සූත්‍ර ධර්මය ආරක්ෂා කරගෙන ජීවත් වෙන මහා සංඝරත්නයත් කාසාය කණ්ඩක කියන තැනට ගිහිල්ලා අතුරුදහන් වෙලා යනවා නම් මේ ධර්මය වැරදි කියලා සකස් වෙන ඔය හිතත් අනිත්‍ය වූ හිතක්මයි. ඒ නිසා ඒ අනිත්‍ය වූ හිතට බැඳෙන්න එපා. ඒ අනිත්‍ය වූ හිතට බැඳෙන මොහොතේ ඔබ අනිවාර්යයෙන්ම මායාට බැඳුණු මායාටයි පංච උපාදානස්කන්ධයට බැඳුණු අවාසනාවන්ත අවාසනාවන්තෙක් මේ බුද්ධෝත්පාද කාලයක උප්පත්තිය ලැබුව අවාසනාවන්තෙක් බවට පත් වෙනවා. අපේ හැමෝටම තවත් ප්‍රශ්න දෙයක් දැන් ඔය වගේ කියන්නේ මිත්‍යා මත කියන්නේ ධර්මයේ නාමයෙන් අධර්මයේ දන් දීම නිසා ඒක විපාක වශයෙන් මොනවද වෙන්නේ? ආ මෙහෙමයි යම් මාත්‍යෙක් ධර්ම දානේ තියෙනවනේ. ධර්ම දානේ තමයි අපිට කවදා හරි විදර්ශනා නුවණ සකස් කරලා දෙන්නේ. දැන් ආහාර දන් දුන්නොත් අපිට ආවිෂ වන්නේ සැපේ බලය ලැබෙනවා. තේන්න? ඒක මෛත්‍රිය වැඩුවොත් අපිට ආනිසංස 11ක් ලැබෙනවා. සමාධිය වැඩුවොත් ධ්‍යානතල ලැබෙනවා. සීලය වැඩුවොත් ජනප්‍රියභාවය එතනින් ගියාම අපි ඕනම සබාවක් ඉදිරියට නොබියව යනවා සීමුලා නොවීම ලැබෙනවා සුභතියේ. ඒතර මේ කරන්නා වූ සෑම දෙයකම අදාළව අපිට පෙරලා ලැබෙනා වූ ආනිසංසයන් තියෙනවා. ඒ වගේ මාත්‍ර යමෙක් ධර්ම දානය පූජා කරද්දී ලැබෙන ප්‍රධානම ආනිසංසය තමයි තමන්ට විදර්ශනා නුවණ සකස් වෙනවා. තේනවාද? විදර්ශනා නුවණ. ඒ කියන්නේ යම් කෙනෙක් අතීතයේ ධර්ම දානයන් පිළිබඳ ශක්තිමත් භාවයක් ඇති කරගෙන නැත්නම් එයාට විදර්ශනා නුවණ ඇති කරගැනීමේ තියෙන ශක්තිය උඟක් දුර්වල වෙනවා. මෙතනදි ධර්ම දානය කියන කාරණේදී මහත්වෝ කවුරුත් මේ පොත් අච්චු ගහලා පොත් සල්ලි දීලා අරගෙන එහෙම නැත්නම් සල්ලි වේදන් කරලාම කියලා කරන්න අවශ්‍ය නැහැ. ඒක හොඳට තේරුම් ගන්න. මොකද ධර්ම දානය කියුවාම කෙනෙක් හිතනවා දෙයියනේ මට සල්ලි නැහැ කියලා. ධර්ම දානය කරන්න සල්ලි අවශ්‍ය වෙන්නේ නැහැ. තේන්න? තමන් දන්න ධර්ම කරුණක් තව කෙනෙකුට කියද්දිම ඒක ධර්ම දානයක් බවට පත් වෙනවා. තේන්නාද? තමන් ධර්ම දේශනාවක් තියෙන තැනක් ධර්ම සාකච්ඡාවක් තියෙන තැනක් ධර්ම පත්‍රිකාවක් තව තියෙන තැනක් මේවා තව කෙනෙකුට පවසන මොහොතේම එයා අනිවාර්යයෙන්ම ධර්ම දානේ පූජා කරපු කෙනෙක් බවට පත් වෙනවා. තේනවා? ඒ නිසා නිරේතුරුවම ධර්ම දානේ කියන කාරණය අමුතුවෙන් ආයෙත් සල්ලි වීදම් කරලා කරන්න උවමනාවක් සල්ලි තියෙන කෙනා ඒක කරනවා බැරි කෙනාට ඒක ප්‍රශ්නයක් නැහැ. තමන්ගේ අම්මා තාත්තා කියන්නේ මොකද්ද? ධර්මතාවය. තේනවා? තමන්ගේ අම්මා තාත්තා කියන්නේ ධර්මයක්. හේතුඵල ධර්මයක්. තේනවා? සංස්කාර පත්‍ය විඥාන විඥාන පත්‍යා නාම රූපං විඥානයේ නිසා නාම රූප ධර්මයන් සකස් වෙනවා. ඒතර මේ නාම රූප ධර්මයන් සකස් වුනේ කොතනද? අම්මාගේ මව කුස තුල. නාම රූප පත්‍යා සලායතන මේ ආයතන හය මහත්යාගේ ආයතන හය සකස් වුනේ කොතනද? අම්මාගේ මව කුස තුල. සලායතන පත්‍යා පස්සෝ මුලින්ම මේ සලායතන නිසා පස්සේ සකස් වුනේ මහත්යාගේ අම්මාගේ මව කුස තුල. එනම් අත මේ සෑම දෙයක්ම කුමක් නිසාද සකස් වුනේ? සංස්කාරය නිසා සකස් වුණා වූ ධර්මතාවයක් තමයි අම්මා තාත්තා. ඒතර සංස්කාර නිසා සකස් වුණා වූ ධර්මතාවයක් නම් අම්මා තාත්තා කියන්නේ ඒ අම්මා තාත්තාට නිවැරදිව යුතුකම් ඉටු කරන මොහොතක් පාසා මාත්‍යෝ මාත්‍යා ධර්මයේ උදෙසා කරන්නා වූ දානයක් වෙන්නේ. තේනවා? ධර්මයේ උදෙසා කළා වූ දානයක් වෙන්නේ. මාත්‍යාගේ බිරිඳ කියන්නේ කවුද? දරුවන් කියන්නේ කවුද? ධර්මතාවයක්. තේනවා? මාත්‍යාට බිරිඳ ලැබුණේ මාත්‍යෝ අතීත සංස්කාරයන්ට ගැළපෙන බිරිඳක් ලැබුණේ. අතීත සංස්කාරයන්ට ගැළපෙන දරුවන් ලැබුණේ. ඒතර මේ සෑම දෙයක්ම මොකද්ද? සංස්කාරය. තේන? සංස්කාර කියන්නේ මොකද්ද? ධර්මය. තේන? ඒතර මේ ධර්මයේ රත්නයේ උදෙසා ධර්මයේ රත්නයේ උදෙසා මාත්‍යා නිවැරදිව බිරිඳට යුතුකම් ඉටු කරන මොහොතක් පාසා මාත්‍යෝ මාත්‍යායේ ධර්ම දානයක් පූජා කළා වූ පින මාත්‍යාට ලැබෙන. තේන? ඒ නිසා සල්ලි වේදම් කළම පොත්පත් බෙදන්න අච්චු ගන්න ඕනේ නැහැ. තේන? ධර්ම දානයේ
ඕනෑම වෙලාවක තව කෙනෙකුට තමන් දන්න ධර්මයක් කියලා දීම තුළ ධර්ම දාන්නේ පින්කම ලැබෙනවා. නමුත් නිරේතුරුවම තමන් ධර්ම දාණය කරද්දී මාත්‍යෝ බුදුරජාණන් වහන්සේ දේශනා කළා වූ ධර්මයයි දන් දිය යුතුයි. ඒක හොඳට තේරුම් ගන්න. බුදුරජාණන් වහන්සේ දේශනා කළ තියෙන සූත්‍රගත ධර්මයට අදාළ ධර්මයයි දන් දෙන්නේ. තේරෙනවද? ඒ දාණය තුළ තමයි මාත්‍යාට විදර්ශනා නුවණ ඇති කිරීමට අදාළව සංස්කාර රැස් වෙන්නේ. යම් කෙනෙක් බුදුරජාණන් වහන්සේ දේශනා කළා වූ ධර්මයක් ධර්මයන්ට පිටස්තර ධර්මයන් දන් දීම් කරනවා නම් මාත්‍යෝ ඒ අසත්පුරුෂ ධර්ම දානයක් බවටයි පත් වෙන්නේ. ඒක හොඳට තේරුම් ගන්න. දැන් වර්තමාන සමාජයේ සූත්‍රගත ධර්මයන්ට බාහිර ගොඩාක් වැරදි ධර්මයන් ප්‍රචාරය වෙනවා. තේරෙනවද? මම ඒවා නම් වශයෙන් කියන්න කැමති නැහැ. මොකද තව කෙනෙක් ඒවා නිසා ගැටෙන්න පුළුවන්. නමුත් පින්වතුන්ලා තේරුම් ගන්න ඕනේ හරි දේ මොකද්ද වැරදි දේ මොකද්ද කියන කාරණේ. එනිසා එහෙම තේරුම් අරන් බුදුරජාණන් වහන්සේ දේශනා කළා වූ සූත්‍රගත ධර්මයට බාහිර කිසිම ධර්මයක් ධර්ම දානයක් හැටියට පූජා කරන්න එපා. එහෙම කළොත් ඒක අසත්පුරුෂ ධර්ම දානයක් බවටයි මම සා නිකං එක කතාවක් කියන්නම්. අපිට සමාජයේ ඇහෙනවා ස්වාමින් වහන්සේ නමකට මාළු කෑල්ලක් පූජා කළොත් යන අපාය නමත් අපිට සමහරලාට කියනවා ඇහෙනවා. නමුත් මේවා තනිකර මිත්‍යා දෘෂ්ටික ධර්මයක්. තේරෙනවද? එසයි යමෙක් මෙවැනි මිත්‍යා දෘෂ්ටික ධර්මයන් ධර්ම දානයක් හැටියට තව කෙනෙකුට ප්‍රචාරය කරද්දී එයා අසත්පුරුෂ ධර්ම දානයක් පූජා කරපු කෙනෙක් බවටයි පත් වෙන්නේ. එතකොට එවැනි අසත්පුරුෂ ධර්ම දානයන් යමෙක් සමාජයට පූජා කළොත් ඒ පූජාවේ කුසලය හැටියට මොකද වෙන්නේ? තව තවේ අසත්පුරුෂ මිත්‍යා දෘෂ්ටික ධර්මයන් වඩන පිණිසමයි තමන්ට එකතු වෙන්නේ. තමන් සම්මාදිට්ඨිය වඩන පිණිස එක් වෙන්නේ. තව තව මේ දෘෂ්ටීන් කරපින්නාගත් පිණිස තමයි තමන්ගේ පිරිවර හැටියට තමන්ට එකතු වෙන්නේ. එකතු වෙලා තව තව මිත්‍යා දෘෂ්ටිය බෙදීම ලෝකයාට දීම නිසා අනාගතයේදී අර දීර්ඝ අබුද්ධෝත්පාද කාල අවුරුදු 125කට වඩා දීර්ඝ කාල මිත්‍යා දෘෂ්ටික කාල අනාගතයේ බිහි වෙන්නේ මෙන්න මේ වැය ඵලයන් නිසා. ඒ නිසා ධර්ම දානය හැම පුද්ගලයෙකුටම අත්‍යවශ්‍ය දෙයක්. ධර්ම දානයට මුදල් වියදම් වෙන්නේ නැහැ. තමන් ධන ධර්ම දේශනාවක් තීන තැනක් තවත් කෙනෙකුට කියන්න, ධර්ම කරුණක් තවත් කෙනෙකුට කියන්න, කිසිම වෙලාවක ධර්මයක් දන්න දෙයක් ඇහුවොත් හඟවන්න එපා. ඒක බලවත් වූ වැරැද්දක්. සමහර පින්වතුන්ලා තමන් ධර්ම දෙන දේ සමහරට නොකියා ඉන්නවා. යාට කරදරයක් කියලා නොකියා ඉන්න අවස්ථා ඉන්න පුළුවන්, අවශ්‍ය නැහැ කියලා නොකියා ඉන්න පුළුවන්. නමුත් කෙනෙකුට දිය හැකි ශ්‍රේෂ්ඨම දානය ධර්ම දානය කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. එනිසා තමන් තව කෙනෙකුට අම්මා තාත්තා ළඟට ගිහිල්ලා අම්මේ මේ ඇස අනිත්‍යයි කියද්දී ඒක ධර්ම දානයක් බවට පත් වෙනවා. ආ තාත්තේ මේ කන අනිත්‍යයි කියලා කියද්දී ඒක ධර්ම දානයක් බවට. එනිසා ඒසා සරලාකාරයෙන් ධර්ම දානය තමන්ගේ ජීවිතයට එකතු කරගන්න පුළුවන්. තේරෙනවද? ඒ නිසා නිරේතුරුවම තමන් දක්ෂ වෙන්න බුදුරජාණන් වහන්සේ දේශනා කළා වූ සූත්‍රගත ධර්මය දානයන් හැටියට පූජා කරන්න. බුදුරජාණන් වහන්සේ දේශනා නොකළ ධර්මයක් යමෙක් ධර්මයක් හැටියට දන් දෙනවා නම් එය අසත්පුරුෂ ධර්ම දානයක් බවටයි පත් වෙන්නේ. අසත්පුරුෂ ධර්ම දානයේ ප්‍රතිඵලය තමයි තව තව මිත්‍යා දෘෂ්ටික යාළුවන් මිත්‍යා දෘෂ්ටික සමාජයන්ගේ ඇසුරට තමන් පත් වෙනවා.